භාගවතුන් වහන්සේ බවාගේ ඉහළ නේවසඥා නාසඥායතනයල බවාගේ පහළ අවිචීමහ නරකාදී දක්වා සියලුම සත්වයින්ගේ පොදු සියලුම පරමමාහත ධර්මයන් එක් දේශනා කළ අද අභිඥාලාී උතුමේට දීවලෝකයට කියල දෙවියන්ට බණ කියන්නත් භාගවතුන් වහන්ස බැරිවන විදි හිටසක්තිබ ක හිතනවා. ඕනම බුද්ධමත් කෙනෙ පම පස්නයක් තමන්ෙ දට හා විසඳගන්න ක්‍රමයයක් තියෙනවානේ ඒකට යන්න පැම මේ අරකිෙන සව පිරිි සම්බියාපත් යකිවේ යයා කියන දීම අපි පිළිගන්නවන ඒක තමයි සත්ද ඒක තමයි ඇතද කියලම එක පුද්ගලේ පානික රෝගේයෙ වන පදාාන හිමියන් කියන්නේ එතරති දාශයක් ඇතල තියෙනවා අභිධර්මීයටයන්ලුසිඒ සේදාානක් කත අනුගාන මිට හ ග ප්‍රමදකරතියන කමිට අනුවටක් නුතු නද තකමිම ගනක් කිය කියන අපි සතර සතිපට්ටාන සූතීම චිත්තාන පස්සනාව අපූරුවට සිත් අසූ නවයක් වු න්හන්සේගේ හැටියෙත්නා අනෝතුනකු අනුවට. එතැ සේගාන සිත් අසූ නවේවත් අන්න එද කියන්නකු. අසූනව න්න තිකනේ ද අිධාර්මය උක්කෝම දන්නවා ඉගෙන ගත රරුකාණයේ චන්දවල නායක නහිම්පාණන් වහන්සේගින් කියලා කියන්නේ සිත් අසූනවවත් දන්න ඇතිකනේද මං අභිධර්මය උගන්නන්නම් කියල කියන්නේ. එම අභිධාර්ම පිටකය බැහර කරන්න වෙනවා මොකද ආර්ශ්්‍රංක මාර්ගයට ගැලපෙන නැතිහිද ඒස්වාමෙන්න් වහන්සේ සිට අසූනාවයක් කියලවත්. සිත් එකසේ විශේකක් වසයෙන් විස්තර වසයෙන් කියන්න සංක්‍යමය වසයෙන්ත් දන්න . Through ඒවාගේ එහෙම දන්න ඇති ස්වාමීන් වහන්සේ නවා. නොදන්න අවිධර්ම පිටකෙයක් කොහොමද කියන්නක ආර්ස්ථා යිපමාල් ගෙට ගලපන්න. මොන තරන්න සද්ධර්මය විකූතියකයනවාද කියලා සද්ධර්ම පතිරූපකයක් න මොන අපර අධයක්ත්ද. නම ඉස්සරා මහරහතන් වහන්සේ කියලා තියනවා. කියන්නේ බොරු. නම ඉස්සර මහරහතන් වහන්සේ කියලා තියෙනවට වඩා හොඳ නැද්ද බොරු කියන උන්වහන්සේ කළ තිබවා. නැ ඒ කියන්නේ ගැලපෙන්නෑ කියලන් කිය අපි ගලපල පෙන්නව තුන්හස ගන්නා තියරණයමකක්ද. අපි ගලපල පෙන්න්නනවා. ගැලපෙන විදිහත් පෙන්න්නනවා. අපි ගලපලා ගැලපෙන විදිහ පෙන්නලා ඒක තියෙන සම්බන්ධය පෙන්නල උක්කෝ විස්තද කර අද්දි ඒ ස්වාමීන් වහන්සේ මේ කරපු අමූලික ප්‍රකාසයට තුනරුවන් ඉිදිදේ වැඩවැටල සමහාවරගෙන නිවැරදි වෙනවා නම් හරි අපි වෙන මොනවත් කියන්නේ. ෙ මතර ර න්ද හාමුදුර පතක් න කෙක්දස් පන්සය කියන කෙ එක්දා පන්සියක්ක්තිේ බදධරම ේට මන්හිත හේ හලා ර ර තන එක්දස් පන්සිීයක් තට අිධර්මීටයනට කෙක්දස් පන්සිියයක්තිේන අරෂ්ටයන්ක මාර්ගීයට වෙල්ල සම්මවායමක ද කියන තැන කතාකරුව කකුසල් කුසල්ගන තග මෙම මුද හ නත් ත පහැදිලගෙන හ කෙලිස් කියයන්නේෙත් අකුසල් කියන්නේෙත් නිවරණ ගෑනෙත් මිනිමේ කරලු පහට කාමච්චන්ද ්‍යාපා තිනමින්න උදච්කුක්ුච විචිච්චා කියන පහකිෙන දුහසු පැලිම් ප්‍රශන තියෙනවා. ඇති පූජනය නිරකාණයේ චන්දිීමල නායක මහයිම්පාණන් වහන්සේ. අමුතුවියෙන් ෙරෙ ෙද්දහස් පන්සීයක් ලිව නැහැ. සූත්‍ර විනය අභිධරම ඒවාගේම අටවා ටීකා පරිවාර ගන්තාදී මුළුමහා ත්‍රිපිටික සාගරීම සැඩසරපු ඒ අතිපූජනය නායක මහයින්පාණන් වහන්සේ භාගිවතුන් වහන්සේ දේශනා කළ කාරණම ඉක්තැන් කරල තමයි, කෙලෙ සිද්ධහස් පන්සයකෙන් පොත තුළ අපිට උක්කොම එක තැනකින් දැනගන්න පුලුවන් විදි සකස් කළ දුන්නේ. මේ වජරබුද්ධී හිමියන් කියන ඇම හිමියන් විසින්. ඔය කියන කාරණ සූත දේශනාවල නැහැ. උන්වහන්සේ විසි හිතලුවක් මනස්කාතයක් ඔයි කියන්නේ. සැබැහැවට මැති දර්ම කානාවක් නෙමේ. එතකොට අභිධර්මය සූත දේශනා අතර පරස්පරකමක් නේ ගාටපුත් අයි වගේ සම්බන්ධයක් තියෙන්නේ හම. ඇසීලුම ගිහි පැවිදි පින්වතුවන්ට ඒසාමන් වහන්සේගේ ඉගෙන ගන්න දෙයක් නෑැකිලතුම අපිට කියන්න තියම. ගිහි පැවිදිි පින්ංවතුන්ට තියෙන දැන් උන්වහන්සේලකට ගිල උන්වහසේට උගන්නේ එක මොකද උන්වහන්සේගේ ඉගෙන ගාන දෙ කාටවත්නැෑ. ගිහි පැවිදිි ඔක්කෝම එකතිවෙල උන්හන්සේට කියල දෙන්න ඕන. ඔබහන්සේක මිත්‍ය අදෘස්ටී ගලවගන්න ඔබහන් සසරණය පව් අවිචිය උපදී අනේ හාමුදුවන ඒෝකෙන් ඉදල මෙන්න මේදී දැනගන්න ධර්මය විකෘතිකාරන්න ඔබහන්ේට ඕන්නන් අපි දානමාන ඇත්තන් දානමාන් දෙන්නම් උංහිට තැන්නනඇත්ම් උංහිි තැන් දෙන්න. ඔබහන්සේ ධර්මහි නාමෙන් අරහත්දජයේ දරගෙන ගිහි පැවිතිි පේස නොමගවන්න එපා හාමුදුෙන් ධාපයෝජන වෙනුවෙන්ලළ උන්හන්සේට ඒ කවන පැහැදී කළදිල හරිමාර්දී කියලා දෙන්නවන්නේ. උන්වහන්සේ පැවිදි කළ ආචාද පරම්පරාවී ගුරුරු සහ තහමත් වර්තමානී උන්වහන්සේ ශාසනී තුළ හඳවගෙන ඉන්න ඒ මහනායක හිමියන්සයේ නිකාය පාර්සී හිමුරුන් වගකව යුතුයි. ආයගුවන් තෙරුවන් සරණයි සෑම සිල් දෙනාටම මිනිපුර අමාශාන්ති තපෝන අරන්සේ නාසයෙන් ඔබ ය ඉදිරිපත් කරෙන සම්බුද්ධ ශාසනයට එල්ල වෙන අනෙක් වේඩ දුර්මත විධාරණය කරන පවත්තුනු ලබන මිනිපුර අමාශන්ති සදහම් මණ්ඩපය මෙවරත් අප සූදානම් කරගෙන තියෙනවා අවසරයි පන්නත් සාවින් වහන්ස. තරවා සෑන පින්වන්තරජර මහත්ම. මිනිපුර අමාශාන්ති තපෝන ආරණ සේනාසනා අධිපති තිිපිටක වාගේශ්වර සද්ධර්ම ශිරෝමණී විපසන කම්මට්ටා නාචාරය රත්නපුර දිසාවේ ප්‍රධාන සංගනායක අවසරයි පණ්ඩිට අපේ පන්නත්. පොන රත්න න්හන්සේ අවසර පර්ථනා කරින් මෙවර ප්‍රශ්නවාරයට ස අවස වහන්සකින් ගියවර අපේ සාහින් වහන්ස මේ වැඩසටහනයේදී අප මීමන පලානේ සවින් වහන්සේගේ ප්‍රශ්නවාරයේදී ඉතුරුණු ප්‍රශ්න දෙකුත් ම සසාහින්හසට යමු කරලා අද සාකච්චාවාරයට මෙලසින් ආරම්භ කරන්නට අවසර ප්‍රත්තනා කරනවා. පන්නත් සවින් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සලා පිරිණිවන් පැවත් මනෝකා ඉතිරි වනවා කියන ප්‍රශ්නයට එසේ නොවන්නේ කසේද කියලා ගියවර පැනට ඕනපූර්ණයක් වශයෙන් එ පැහැදිලි කරනු අනන් අපි සයිහස මේ මුොහම අටිනම අවස්ථාවදී ඒ ප්‍රශ්නයට අනුකෝල සයින්හස. ඕකින්වන්තය වචරම හත්ම බුදුරජාණන් වහන්සේලාත්. ඒවාගේමට හතන් වහන්සේලාත් පසේ බුදුපියාණන් වහන්සේලාත් පිනිවාම් පෑවාට පස්සෙ. ඒ උතුමන් වහන්සේලාගේ ඉස්කන්දයන් ඉතිරිවෙනවාද සියල්ල මෙතකින් අවසං වෙනවාද කියන්නේ අහන්න එමයි. මෙතනද මනෝකායක් එහෙම නැත්තං උන්වහන්සේලාගේ ඒ කිසිවත් ඉතිරිවීමක් කවුරු හරි තියෙනවාකිව්වත් එහෙම එකක් කිසිසේත්ම නැහැ. නැහැන මෙම හේතු හින්දාා. එතම භාගිවත් බුදුරජාණන් වහන්සේ රූපන් නිච්චංවා නිච්චංචාති. ඒවාගේ වේදනා සංඥා සංක වි්ඥාණ ඇරගෙන ඒවා නිත්‍ය ද නිත්්‍යදි කිලේීම ආල ගොඩවල් පහක් විදිහට ඒ පංචපාදා නස්කන්දී විස්තර කළදීලා ඒ පංචුපාදා නස්කන්දී එකනෙක ධර්මවලට පත්ති ධර්ම වෙමි එකනෙ එකනෙක ධර්ම එකනිකාට පත්ති ධර්ම වෙමින් පවතින ආකාරයක් ගැන දේශනා කළේ. ඉතින්ද. ලතුරාභාගව සම්මා සම්බුදුපාණන් වහන්සේ නමක් බවටපත්තිමින් චතුරාර් සත්‍යයා භෝධඥාය කෙසුන් නසාද්දී. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත්තිමින් චතුරා සත්‍යයා භූධඥානය කලෙසුන්නසද්දිී. රහතන් වහන්සේ නමක් බවට පත්තිමින් චතුරාර්ි සත්්‍යයා බෝධඥාණයෙන් කෙලෙසුන් නසද්දදි. ඒ එතනදී වර්තමාන ස්කන්දය වූ පමණක්, අතීත කරමාදී ඒ පත්ති ධර්මයන්ගෙන් හටගෙන රහත් වූ පස්සේ බුද්ධත්තීට පත්තුූ ලූතුරා සම්මා සම්බුද්ධත්තියට පත්වූ අවස්ථාවී පටන් අනුපාසේෂ පනිර්වාණී දක්වා පවතිනවා අනාගති ඉස්කන්දයන් හටගන්වන්නට මේ වර්තමානය කර්මාදී හටගන්නේ නැතුව. එකන් කියාසිත් පමණ කැති වෙලා. එක අනාගති ඉස්කන්ධයන්ගේ පැවැත්ම නැසනවා. නමුත් වර්තමාන ඉස්කන්දයන්ගේ පැවැත්ම අතීත හීතුවාදී කම්ම චිතරිතු ආහාරාදී හිීතුවන්ගින් සිද්ධ වෙනෝ. නමුත් රහත්වීම පසබුද්ධත්තයට පත්වීම ලූතුරා සම්මා සම්බුද්ධත්තයට පත්වීමෙන් පස්සමි වර්තමාන භවයෙන් පසු අනාගත භවයක ප්‍රතිසන්ධ විපාක කර්ම සක්ති අහෝසි කළදාලා. ඒැන් සිතක් පවතින් ඕනකරන ක්‍රමවේදය නසල දාලා. එක ඇනි වේදනා ස්ඥා සංකාරයක් විඤ්ඥාණයන් සිත විඤ්ඥානම රූපයන් පවතින්න ඕනකරන සංසායක වැඩපිළු සහමුලිම නසලදාලා. එනිසා ඒ භාගවත් බුදුරජාණන් වහන්සේ පීනිවාම් පැෑවාට පස්සේ ඒ ඇපින්වන්ත මහෝත්තම පසේ බුදුපියාණන් වහන්සේලා පිනුවම් පෑවාට පස්සේ, ඒ පින්බට මහරාතන් වහන්සේලා පීනුවම් පෑවාට පස්සේ, පිණිවනත් එක්කම ප්‍රතිසන්ධයක් විදිහට පවතින ක්‍රමිවේදයක් නැහැ.ඉත්මොකද හිතා කැතිවෙන්නේ අනිවාරය මරමුණක් එක්ක. එතකොට මෙතනදී චෘතියෙන් පස්සේ. ඇතිසන්දියකට අරමුණක් වෙන්නේ මොකත් දැංකිෙනෙක් කිව්වොත් නිවන අරමුණ වෙනව කියලා ඒකෙන නිවන ගැන දන්නේ න. මොකද සිතක් අමේ ඇතිවන්න අනිවානය වස්තුරෝපයක් ඕනනෑ. කොහෙද පින්වන්ත මහත් ම පිනුවම් පෑවාට පස්සේ අනුපාසය සපානිවානයෙන් පස්සේ අනාගති ස්කන්දයක් අනාගත ස්කන්දයක වස්තුරෝපයක් කොහෙර තියෙන්නේ. හිතක් යම් කිසි වස්තුරූපයක් ඇසුරීම ඇතිවෙන්නේ පාය. එක්කු අසඥ සත්‍යේ ගත්තොත් අරූපී භූමිය ගත්තොත් ඒ වෙන විස්තර කළ දෙන්න ඕන. මෙතනද වස්තුරූපයක් නැහැ මේ කාමාවචය රූපාවච්ර, අරූපාවචර, භූමිවල සැට සරමින් මඟපල් ලැබූ උත්තුමාන් වහන්සේලාට නැවත පහළි වෙන්න මනෝකායක් එහෙම නැත්තන් සියුම් පංචුපාදානස්කාන්දයක් සියුම් හිතක් එහෙම දෙයක් නෑ. ම තියනම්ම පසනයක් අහන අපේ පින්වත්ම හත්මාගේ අපභාගවත් තිලෝගු බුදුරජාණන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධතියට පත්වෙල කෝටි ප්‍රකෝටි අදහාගන්න බැරිතරන් සත්්‍යපමාණයක් මඟපල් ලැබුවනේ. ඔය කියන සව් මනෝකායක් ොහි හරි තියෙනවා නම් ඒ සියලෝ මඟපල් ලැබූ උතුමන් වහන්සේලාගේ මනෝකායද කොතරඳ තැන්පත්ත ගබඩා වෙලා ඒකරාසී වෙලා තියෙන්න්නේ. අපභාගිවත්ති ලෝගුඩු බුදුරජාණන් වහන්සේගේ වගේම අතීතයේ වැඩිහිටේ කාසය බුදුරජාණන් වහන්සේගේ සම්බූසස්ලි මගපල් ලැබූතුමා. ඊතත් කලින් කකුසඳ බුදුරජාණන් වහන්සේ පෝනාගමන බුදුරජාණන් වහන්සේ ආදී අතීතයට යනකොට විපස්සී බුදුරජාණන් වහසලෙන් පහු කරගෙන අට විසි බුදුරජාණන් වහන්සේල්ලාගේ තන්හංකර බුදුරජාණන් වහන්සේ ළඟටම ගිහිල්ලා. තවත් යමුකු පන්ලස දුළු ස්දසක් බුදුරජාණන් වහන්සේලා නාගට තවත් යමුකු අතීතයට. කොහිට සවම් මනෝකායක් තැන්පත්ව තියෙන්න්නේ. සූතපිටකයි විනිී පිටකයි. ිට ඒත්ති පිටකේ ස අටවාටීකා පරිවාර ගන්ත අනුව එභාගවත් බුදුරජාණන් වහන්සේගේ ඒවතුම් සම්බුද්ධ දේශනාව අනුවම බැලහාම සේරුම බුදුරජාණන් වහන්සේලා සේලුම පසේ බුදුරජාණන් වහන්සේලා සේලුම මහරහතන් වහන්සේලා අනුපාදය පරිනිර්වාණ ධාතුවා සමගම සියලුම ඉස්කන්ධයන්ගේ බව පැවැත්ම ඉතකින් සහමුලින්ම අවසන් වෙලා යනවා ඒ චිත්ත සන්තය නැව පහ. ීමක් හට ගැනීමක් නැහැ සියලිම වැඩ පිළි වෙල සහ මුලම එකකින් සම්පූණයම නැත්තටම නැතිව අවසං වෙලා යනවා ඒම ශන්ාස දැන් ම නුවන්නේ කෙේද කල ම උහන්සෝවාගේ ීර්ග පැදිි කිරීම සිද්ද කලා දැන්. එසේ පවතිනා යයි දැන් ඒ මතේ දරන මමට පලානින් පාර්ශවය උන්හන්සලාට එහෙම මේ. සංවාධයක් කරන්තරන් තොරතුරු මිනිස්ග ශ්‍රාවකයායට දීල නෑ සවින්හස දැන් ඒකව කෙනෙක්ට දැන් බහන්සි කියන මතයක්ත් එක්ක එක පරස් පර විරෝධව බොම පැහදිලිව තේරුම්ගන්න පුලුවන්සක් ෝපි න්තම හත්ම දැන්මම මේ වගේ කෙට සාකච්ඡාවකදී කාලී පිරිමාහගෙන කෙටයෙන් උත්ත දයනයවන. මං අනිකුත් කවුණන ටිකත් මතු කරල පෙන්වාට පස්සේ. ති ර්මවල ඩ පිළිවෙල නාමුරූපයන්ගේ පැවැත් මේක සිද්ධවන විදිිය අනනිකුත් කවන ක්කෝ මතු කරල මේකට උත්තර දෙන මේකට උත්තරදන මේකට උත්තරදනෙළ පස්න එකක් දහයක් දහසක් ම බැලක් වගේ එකදිකට ඒගේ පැවැත්ම වෙන්නේ කොහොමද කියලා ධර්ම විනි්‍යානකූලව තියන පැවැත් මේ කාරණ ඔක්කෝ මතු කරලා අහගෙන ගියෝ තඒකටවත් යාලට උත්තරන. දුර්මතයක්ය ගැන කොමද ධර්මානුකූලව. ගැ කඩාවිිද නු විසුණු කරන්න කළ වහසි මනාව පැදිලි කිරීමක් කළ ඕපන් අන්තම හත්මදැන් මීතික ප්‍රමාණනවත් කෙනෙක්ට තේරුම් ගන්න හ තවත් අවසන තවත් න තර ග මගනක සනස එක ගන දුරට අපිට ප්‍රශ්නය මු කරණන සයිනස න අප ත පැදිික් ගොට අපි පස්න හම හන පස්නල උත්තර දිනකීම. තවත් සයින්නස දැ හනතින්දයක් මයි වවාන්සිකෙන් මේ ගොඩක් දෙනට දැන් ඇතමට සයිනස මේ බොහ දැනුගත්වගේම සමවින්හසල පවාේ දැන් උන්හසලගේ පත් පොත කියල කිය දයක්ක්තමයි අපිටත් ඇහහිලතින අපිත්ත්තා කල තින බුදුරාන් වහස ලකායි පුදුනා කියනට ශක්ෂිැන ප්‍රලාපයක් ඉදිරි සයින ම එක දකින ප්‍රලාපයක් ඉදියට මේ පොතපතින් එකල ඔප්පු කරමින් තියෙන වන්දනට පාත්්‍යයවා ලංකායි සමහර්තයන්. බදුරා සිිපදුන මෙතන බුදුනේ මෙතන පින්වන් පෑමතන වගේ හැම තැක්ම සයිනස මේ බුද්ධ චරිතට අනකූලව ලංකාවේ පිහිටෝගෙන තියෙන අයගොල්ල. ඒව සයිනස මේ අයිතිහාක ඔප්පු කරන්න පුළන්ද කියන අප යම අස්තාලි පු රයිධ්‍යත්මක දක්යි වගේ සයිසහන ය ක්ෂ තියනවාද එක ධර්මානුකූලවදැන් ඔය මධ්‍ය දේශය කියලලා කියන බුදුරන්හසහිපදුන ලංකාව ඒගේ සයිනසක අහන්න එක කැමති සයිනස මේ ඒදැ ලියල තියන පතොත් එක් ධර්මාණක කූල සන්ස ගල් ර කෙනෙක්ට වි්ස කරටු දුජා ල දා ග උමහත්ම ඒකට මෙහෙන් පිල්තුරක් ලබා දෙන්න. දෙැන් හැමෝටම තමතමන්ගේ පමණින් කවුණු තීරුම් ගන්න හැකි දනවාන. දෙන් භාගිවතුන් වහස ලංකාය පහලනා කියලා මෙ වයසට කිිහිල්ලා පැවිදි වෙලා. බටහිර රටවල්දල කුමන්තරණයක් විදිහයට සම්බුදු සසුනට සද්ධය පැතුරූපක බිහි කරන්න පහළ කරවල ඉන්න ඒ කන්ඩය මෙිහෙම කියනවන. එතකොට අපි නුවනැඇති ඇත්තු කරන්න ඕන ඒ හැම ගමකටම යන්න ඕන ගිහිල්ල ගමී පැරණි කට්ටි මොන ගහන්න ඕන. මොනගැල් අහන්න ඕන ඕකට්ටි ගම්මානී ඉතිහාස කතාව ගැන මොකක්ද තියෙන ජන ප්‍රවාදතියලා. මිලංකාවි? ැම මක්ම හදුණන ොකක්කර හිීතුවින් දන්නේ. හැම ගමකටම නමක්වැට විදිහත්වේවාන. එතකොට ඒ ජනප්‍රවාද වලද ඒ වැඩිහිට අපේ අත්තල මුත්තල නත්තල පනත්තල කිත්තල කිරිකිිත්තල කිරිකය මුත්තල හත්මතු පරම්පරාවංගිෙන ආපුයි කතාන්දර යාතනය වැඩිහිටියෝ පරම්පරාව ඇයට එහෙම කියලදනවානේ ළමයින්ටහෙම. එතකොට ඒ කතාන්දර ඇතුලේ නිකංමත් ඌූවගවෝයේ භාගිවතුන් වහස පහදනාවගේ කතාවත් වී නදකළ බලන්නඕන. දැන් මීවන පලානයේ කියනෑ ඒ ඒ හිමියන් ශ්‍රාසනය නැරපලා තියෙන්නේ. ඒ හිමියන් දැන්ඒ සමාජගත කලාට පස්සේ අනාගත පරම්පරාවලට වූ වගේ කතාවක් යන්න පුළුවන්. නමුත් උන්හන්සේගෙන් ඕක පටන් ගත වහර හිමියන්ගින් ඒක කීපජනාගෙන ඕක පටන්ගත්තේ නමුත් ඊහිට අතීතීට යන්න අතීතී ජනප්‍රවාදවල එකකින්වත් ගම් හැතුනු විදිී හොයන් ගත්්දී හම්පුවෙන්න හැ ඒ සාමාන්‍ය ජනප්‍රවාත්න. බ ජපා ැතුව අයිතිහසක මලාලසවර්තිය. ඕනෑම කරුණක් නිරවල් කරගාන්න පුළුවන් ක්‍රමවේදයක්ත්තියන්න. ඒකට පරතයටගිය ඒ විසේපළිබාන් දැනුමතියන පිටසක් ඉන්න. පුරා විද්‍යාව අනුව. ඒවාගේ සිල්ලිපි බැහැක්මීයක්ෂල සහ යුගපයනාම් භාා විකාශනය සහ ඒහි විවිධ කාරණහා සම්බන්ධව කාලයෙන් කාලට කාලාන්රූපව සිදධන පරිවාර්තය සහ ඒ අනුරූපව හිතන්න පුළුවන්ගේ සිද්ධිමාලාව තේරුම් ගන්න පුළුවන් දැනුගත් පිරිසක් න්නවන. ඒ ප්‍රවීන පුරාවිද්‍යා දෙපාතිමේන්තු ඒවාගේ අපි විධාකාර සාහිත්‍යගන්ත ඒවාගේම වන්සකතා පරිවාර අනකූත් මේ ලියවුුණු එකෙක් යුගව ලියවුණනු කතා රජවරුන්ගේ නාමාවලිය ඒවාගේම අපේ රටවල් ආක්‍රමණය කරපු අයගේ රටවල්වල ලීලතියන කතා කාලිග චෝල පාන්දී කට්ටියගේ මේ පැතිවෙල ලීරතියන සාහිත්‍ය පොත්පත් ඒවාගේ අපේ අටුවා කතා එම ඒ අතීතයේදී අපේ රටත්යක සම්බන්ධතා පවත්වපු චීනය බුඩුමය දැ බුරුමයට අපිහා සමානම කාලයක තමයි බුදු දහමගේ. බුදුදහම රැගෙන වැඩම කලේ පින් බර මහරහතන් වහන්සේලා. එතකොටට ඒ බුරුම ඉතිහාසයෙන් ලංකා ඉතිහාසේ ගැන කියවෙන කතන්දර. ඒ අයත් පිළිගන්නවා ලංකා බුදුරජන් වහස පහළුනාද කියලා. එතකොඩ තයිලන්තයේ ඉතිහාසේට කියලා තයිලන්තී ඉතිහාසයේ ලංකා ඉතිහාස ගෙනන ඉන්දියයානු ඉතිහාසය ගැන කිවුණු කට, තයිලන්තයෙන් ඉන්දියාවටආාවගිය ඒස්මි ධර්මදූතියන් වහන්සේලා බුරුමන් ඉන්දියාවටාවගේ ධර්මදූතියන් වහන්සේලා ලාවසේ ටිබෙටේ දැන් අපි ලාවසේ වගේ කාම්බුජී වගේ මේ රටවල්ලික ගත්තහම තේරවාදක මේනෙ ප අප ටිබෙට ේ යන්කු. තිබෙටේඒ සහ අනිකුත් මේ මහයානික රටවල් රාසිත්තයන් ජපානය තිබෙටේ කොඩියාව කුච්ච රටවල් තියෙනවාද. එතකොට ඒ මහයාන දහම පිළිගන්න, ඒ රටවල ලිතිහාසේටයන්කු. එතුවට ඒෑගේ ඉතිහාස ගන්තවල කොහමද කියවෙන්නේ. ඒහනම බදධිමත් කෙනෙක් පම පස්නයක් තමන්ගදට හා විසඳගන්න ක්‍රමය අත්තියෙනවාන ඒකට යන්න පැමි අරකෙන සවපිද සම්බියපත් යකිවේ යයා කියීන දීමට පිළිගන්න ඕන ඒක තමයි සත්වද ඒක තමයි ඇතදේ කියලම එක පුද්ගලේ පානසකරෝගගේයක් විවන පපාන් හිමියන් කියන්නේ. එතවට ඒවාගේ අන්තවාදී කුමන්ත්‍රවල ගොදුරු වෙලා ඒ ඇයගේ නම පවතින් ඕන කියලා මානසිකත්වයක් හදාගෙන තමන් හොයාගත්තා කියනේ මාංසිකත්වය යනුව ඒවගේ මාංසිකරුවගේයම් කිසි අරමුණක්න ඉතින් ඒක නිසා මේ ප්‍රකරන ප්‍රකාශය හරිද වැදි කලා බලන නුවත්තන්ට ක්‍රමවියයට ඕන තරන්තයෙනවා. අපිකීම අපේ තේරවාදය සම්පදා ඒකටි පිළිගන්නේ කියලා. ඒ කියන විදිට බුද්ධගෝස පිම්බරාචාරයන් වහන්සේට චෝත්නාකය නවන අපිකෙමක චෝත්නායක් හරි අපිහෙන මෙවස්සේ බල නැතුවම කියලා. ඉතින් අපිට පුළුවන්න මහයාන ගන්තෝෂ්‍ය බලන අපි විරුත්තරම් වේදයක්නෑ. අපිට පුළුවන්න්නේ අනිකු ජයින ආගම්සාහනිකුත් අයයිගේ පොත්පත් ඔස්සේ බලන්න. අපිට පුළුවන් ඉන්දයාන් ඉතිහාසේ ජපන් ඉතිහාසේ ඒවාගේම බුරු ඉතිහාසේ අපිට මේ වෙනත් රාජ්‍ය පරිපානකම තිබයි ගිති හා සෝස්ස්‍ය බලන්න. ජීවාගේ වෙළඳුන්ගේ ගමම් මාර්ගත්තයක ලංකාව තියෙන කාස සහ ඒව පිටරට ගේ දිිය ලංකා මුතුමැනේ කියේව පිටරටගේ විදිිය ලංකාවින් අරංගීල ඒරටවල්ලලා ද තැන්පත් කරලා තියනඒ කෞතුකා ගාරවලතිනි ඒවාගේම මේ විස්තර අරම්බලන්න ොනමහදී දිහ, මුදල් මේ වසේ, එහම නැත්තං යිතිහාසක තොළතුරුමයි වසිං, නැත්තන් ධර්මදූතතියෝ සසාකමධිකයින්ගේ විදිහට. හම නැත්නම් අපිට විරුද්ධාගම්වල එකන්නේ බුදුදහමට බුදුදහම කිසිමාගමකට විරුද්ධත්වයක් නැහැ නොත් බුදුදහම විරුද්ධ ධර්මයක් විිය සලකපුයගේ. ඒවාගේ මාක්‍රමණිකයින්ගේ විශේසීම ඉන්දියානු ඉතිහාසයේ අපි මේ මහායාන බුදුදහම ඒවාගේම තේරවාද බුද්ධහම දෙකම නැතිවන විදිහට ඇතුවුණු ආක්‍රමණකයන්ගේ ඉතකොට ඒ කරිවුණකාන ඒ ක්‍රමවේද එදායිනමී ඉතිහාසට මාලුකකාලයක් නෑනවුතු දෙදස්කාානක් කියන්නේ. අනිසල ටය ුගදල දියවුලුත් හොයා ගන්න වන මේ අවුතු විදස්කාානක බොහම සුලි කාලයක්නෑ. එට මේ පුංචිකාල සීමාවක තියන පරම්පරා පරම්පාවිදිහටම යනකොට උනත් මේගේ සුළ කාල පරිචේදයක් තුළ තියන මි සංසාරය හැටියට. නිකාලේ තිරනකයනුන්. සුළු කාල සීමාවක්ක මේ තියන දේ එක්කේ රටවල්ල තියන අයිතිහාසික තොරතුරු විධකාවනු ක සාමාන්‍ය හොයාගෙන යනකමවේ දක හොයාන්ගත්. නිසාමන්හසක මාන්සික රෝගයේ පිනේවි පබැඒ මාංසික රෝගය කිව්වට එතන තියෙන්නේ ඒ උමතු බව ඇතිවෙලා තියෙන්නේ තමම් බුදුරජාණන් වහන්සේ හෝ එහෙමැත්තන් සවවිපිසිම්ිියපත් මහරහතන් වහන්සේ හෝ මට්ටමට සමකර ගැනීමක්. ඒ පොත්තල තියෙන උන්හස කියනවා. මීවන පලානේ අර්හත් ම සම්බුදුරජාණන් වහන්සේ කියලා. ඇකා අරහත් මහරහත හ සයිනසක ල මසන්නට හිට සයිනසමේ එහම දැ උන්න්නසල මට හිතන්නේ දැන් අදවනකොට ඒකාර. ඇ හැල්ලෝට ලක්කන වදනක් කලා තින සයිනස මර්ග අති පූජනගේ ගෞරවනය නමයක් බවට ඉදිරියට දමාගන්න කටයුතු කරන බෞ්තම පේනම. එහම මහරහතන් වහසේ කියලා යොදා ගැනීම කොච්චරදුරට සමන්නසක සාධරනද වගේ එකක රහතන් වහසේ පි ටක්න ද උත්තමන් හසේ ක් ධර්ම ෘති රම ද. තමන්ගේ නමට ඉදිරිෙන් පළද නාක්කිතර යෝදාගැීම ශයනසුම ධර්මානුගොලො කොච්ච වර්දග සහ ඒ අනුගමිකව පුරුදු වෙලාතින එහම මන්ත්‍රනය කරන්න ඒ කොත්ත රක්දුරට ග අපි ශාකයන්ට අනුකම්පාවනිසාහ යතර්තවාදී ධර්මකාරණාව විදිට පහැදිි කල දෙම සමින්න ඕපින්වන්ත මහත්ම. ඇත්තටමඒ අනුගාමික පිරිස ගැන අනුකම්පාකරන පව්වේ අසරණයෝ. යෝපනපික්කු අනුපසම්පාන්නස්ස. උත්තරයේ මනුස්ස දම්වන් ආරෝචයේයේ බදස්මින් පාචිත්‍යයන් කලළ බුදුරජාන්හසේ පචිත අවතක්ක දිය තිස්නා කරනවන. යම්කිසි භික්ෂුවක් උපසම්පතා නොවනු කෙනෙක්ට ඒකන සාමනීරු සාමීන් වහසේ නමකට හෝ ගිහි පින්වතෙක්ට හෝ පින්වතියකට. තමන්ලඟ තියෙන මොනමහ ප්‍රමධ්‍යාන දුති අධ්‍යානාදී මොනමහෝ ආකාරයක මේධ්‍යාන හෝ මාර්ගඵල මොනමහරි උත්තරි මනුස ධර්මයක් ප්‍රකාශකරනවාන ඒක පචිත ඇවතක් වෙනවා. අපේ පින්වන්ත මහත්ම බුදුරජාණන් වහන් සහෙම දීශනා කළි සියලුම සත්වයෝ ගැනතිෙන මහා කවුණ අාවහින්ද. මොකද පුද්ගලිය සරණයෑමින් කෙනෙක්ට පිවෝජනයක් නැහැ. අපබේ ගුණමහත්්‍රයේ යුක්ත මහා සමූහයක් සරණයමෙන්. බොහෝතිනාට ප්‍රයෝජන තියනවා. එක පුද්ගලයගේ අදහසකින් තවත් කෙනගේ ජීවිතයට ලොකු නපුරක් වන්න පුළුවන්. එවුනාට මහා විශාල පිරිසක් සුවය පහසුව සෙට ලබාගත්ත මහා පැබල ක්‍රමවේදයකින් බොහෝධනාගේ ජීවිත සූපත්වෙන්න සුකත මවෙත වෙන්න පුළුවන්. පින්වන්ත මහත්ම පුද්ගලයෙ හිස් පංසත් පංචස්කන්ධයක් මොනව කරන්න සරන්න ගිල්ලා. ඒ පංචස්කන්ධයත් එයාගේ රූපස්කන්දය ඒකෙනගේ වීත්නා සංඥා සංකාර වි්ඥානස්කන්දයෝ ඒ අයගේ පුරුදු පුහුණු කරපු වැඩපිළිවෙලා නුවන සකස් වෙන්න එතකොට ඒ පංචුපාදා නස්කන්දය සරණයෑමෙන් මොකක්ද වෙන සෙත අපි කියීමක් ඒයාගේ රූපස්කන්දෙමින් ඇවිදි අසෝචි මල්ලක් වගේෙන උත්‍රා මල්ලක් වගේන. ඒවගේම අවිධන සත්තුවත්තක් වගේ නැ පී නැති ංචි සත්ව පුංචිදය ලොක් කල බන උපකාණවලින් බැලු හම මොනතරන්න සත්තුකොඩ ඇත්තේ සරේද ඉන්න. එතවට ඒවගේ සීයක් ඒවගේ වි්ඥානයක් ඒවගේ විීදනා සංඥා සංකාර්යක් එවැනි අකුසල ධර්මෝලින් පිවුණු එක සරණයමින් කෙනෙක් වෙන සැතමකක්ද. ඉනිසා කොයිවෙලාවකවත් කෙනෙක් මඟපල්ලා බීතේ තව කෙනෙට වැඩක් නැහැ. සිම පෝචනයක් නැහැ. හැබැයි ප්‍රෝචනයක් තියනවා බුද්ධාති ආරයේ මහෝත්තමයාණයන් වහන්සේලා සාරණ්‍යානයක. එක බද්රත්නය සාණ්‍යයනයක ධර්මරත්නය සානයන්නක පුද්ගලයේ සාණනොයා සංගරත්නය සාණ්‍යයනයක. සාංගීකධානයේ ආනිසංසවලටම ියොමුවෙන්නකු. එත පුද්ගලයෙක් සාණනොයා ගුණමහාත්‍රයෙන් අනුවන සංගරත්නය සානයනයක. අදකිනෙක් ජීවත්වනකට ඒකිනාා පසුපාසති න්‍යයාගේ අතී ත කරමද හේතු වැඩ පිල්ිවෙේ. එතකොටට ඒ කරමාදී හීතු වැඩ පිළිවලින් ඒකෙනා බොහෝම දුක්වින්න මට්ටමට පත්වෙලා ඉන්න කෙනෙක්න යහගේ පසු පාසතියන අකුසර කරමයු ආහාරපාන ලබන්නත් බැරිවිදිහ අතීත අකුසල කර්ම තිබ්බ ඒවාගේම රහත් වුණා ධානමානාදීවිතරක් නෙමේ අනිත් ඇයට ධර්මද ස්නාදී පවක් කරන්න බැරවන උතුමන් වහසර කොච්චර අතීත හිතර මඟ පල්ලා භිියඋතුමා. ලෝසක මමාර අතන්හස ධනවත් ලැුන් ෑ. ඒ කර්මාදය හේ තුනේ, ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ලෝසක කියනදේ මහන්න්න ඕනු ලෝසක අනුවම කටයුතුකා ලෝසකම් සරණයන්න ලෝසක මහරහතන් වහන්සේ නමක් ලෝසක විදිහටම කටියයුතු කරන්න ඕන කළ බුදුරජාන්ස පුද්ගලයෙක්වම පෙන්නවාද. කොයි මේ සූත දේශනාවද කොයි විනේ දේශනාවද කොයි අභිධරම කානාවේයන්නේ පුද්ගල හිස් පංචාස් කන්ධයක් නැත්තා මඟපා ලැබවා කියලා කියන කෙනෙක්ගෙන් විතරක්ම ඇකවුණු අරගෙන කටයුතු කරන්න ඕන කියලා. ඒන්නේ භාගවතුන් වහන්සේ දේස්නාකරපු ධර්මය අනුවකට යුතු කරන්න නක රන්නේ. මගපල් ලබාන පුළුවන්ද පින්වන්ත මහත්ම භාගිවතුන් වහසේ ද ස්නාකරපු මාර්ගයයයට වෙනත්ගමයකින්ගිහිල්ල. මගපල් ලැබුව කියන්නේ බුදුරජාණන් වහන්ේ මට සමාන වෙනවාද භාගිවතුන් වහන්සේ හා සමානය වෙනද මඟ පල් ලබනවා කියන. පුද්ගල බේදේ එකකනෙට යන්නකු. ද්ග ල ව දකල න්සේ. ඕෆං අන්තමහත්ම අදා අපිට කාලයේ තියෙනවානම් මට පෙන්න්නන්න පුළුවන් භාගිවතුන් වහන්සේ නමක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඒවාගේ මග්‍රස්සාාවකයන් වහන්සේ නමක් මහසාාවකයන් වහන්සේ නමක් පංචාබිකඥාලාබී තිවිද්‍යාලාබී මඟපල් මගල් නොලැබූහිත දියුණුකද ගත්ත මඟපල් ලැබූ තුන් හස මඟපල් ැබූනලේකනයේ ඉහලට මේන රහතන් වහන්සේලාගේ සුස්කවිදාසර්කමේ ධ්‍යනුලාබීකමේ සහ එකිනෙක පල්ලහට මඟපල්ලාබේ උතුමාගේ ප්‍රඥාස්භාවී තියන විදි අවබෝධඥානයේ තරම ආදී කවන පෙන්න්නන්න පුළුවන් දවස්ගානක් වුණා. අපි මේ සයිනස දැන් මම අදදු යෝදාගන්න හිත්තුවේ සනස ගොඩක් දෙනෙක්ටරමම බහෝදුර අන්තර්ාලයෙන් පමයි අපි ඩකින්නට ලබන්නේ උන්හන්සේලා ගැන මොන පර්ශයකත අයද මොන ගුරු පර පරවගද ආචරි පරම්පරදාක අප අපි දන්නේ නැහැ ආචර පරම්පාගතා අයිදි කරෙනනට වජර බුද්ධින හාමුදරෝ කියලා අපි. අතන් වහස කිය ගන්න භික්‍ෂූ වහසේ නමක බොහෝ මේ දුර්මාතතියෙන සහින්න ගොදත් දුර සමාජ පැතිරලා ඒ පිළිබඳව සමයි සමහන්සකෙන් වියමු ඉන්නට හිටව අද දවසේ මේ සදහම්මන්්ඩ පය සමඟ හොඳත හැබැයිතින් මෙ ොමනවා කරත් අපි මාර්ගේ පිළි පැද ලනිවන් දකින්න ප්‍රතිපා පුරන්න බුරෝ රුහණයනකොට අපිට කිසිම වෙලාක පිටිහලක් වනේ නෑ ගනගත් අබිධර්ම පිටකි. ිධර් පිටකේ නිසා කිසි නිවන් දකිද එහි ප්‍රතිඵලයක් අවසර අප පින්නත්වාමීන් වහසේ මේ උහසේ විඩියෝකේද දැව වහසන විසින් අරමපු විඩියකේද කියන දට අිධර්ම පිටකේ අපේ සයින් අස මේ නිවන් අවබෝධ කර ගැනීමට කිම පිටි වහලක් ප්‍රෝජනයක් නැද්ද කියනෙකව වහස මසන්ට කැමති වගේ උන්හන්සේ අර වහන්ස කලින් සඳහන් කරාවගේ මේ මහරහතන් වහන්සේ වජරබුද්ධි මහරහතන් වහසේ කියාගෙන. පෙන හිදින සමහසෙනමක් සමාජමාධ දාලා තුළ අපි දකිනව ට අප ඉන් පරිබාහිරව දේශන පවත්තනාව සමාජ හැසිරන අප දකලනෑමන්න්නහසන්සේ භික්ෂුවක් දිනකක් පුද්ගලකෝ ම දන්න නෑහැ තින් අපි සශන්හසකින් ඒ ගෙනත්වීමස ළම මේ අිධරන්න පිටක ගැ කියල යෙනේ මහහා මසාාව දුර්මත්ය පේක්ෂක ජනතාවින් අපේ සැදැහවත් බෞද්ධයන්න නුවන් පැහැදිලි කර දෙනමින් ඔබහන්සිකින් ඉල්ලා සිටින ඌ අපිවැචර හත්මහා. අභිධර්මයින් නිවන්දකින්නට කිසිම පිටිවහලයක් නෑ උදහුවක් නෑ පිෝජනයක් නෑ කියලා කවුලු හරි කියනවා නම්. එතන තියන භාගිවතුන් වහන්සේට කරන මහා අමූලික චෝත්නාවක් එක බූතින් චෝත්නා කරනවා. අභිධර්ම පිටක ඒ වට්නාකම්පේන්නේ බුද්ධකාරක ධර්ම දිහාබැලවාම. බෝධි තුනත්වේ නන් තුන්තරාබෝධය ලූතරා සම්මා සම්බුද්ධතයට පත්වන මහපොෂසත්යන් වහන්සේකි බෝධිය ඒවාගෙන් පච්චයක බෝධිය ශ්‍රාවකබෝධය. එතකටඒ තුන්තරාබෝධියයෙන් එක්තරාබෝධියයකට පත්වන ගමම් මගත බුද්ධකාරක ධර්ම වෙනවා දාානය සීලියෙන් නෙක්කම් මේ ප්‍රඥාවීද කන්තිසච්ච අධිත්්‍යානමිත්තා උපෙක්කා දයන. ප්‍රඥාකි වූහාම එන්ද ස්කන්ධාතුව ආයත්නය ඉන්ද්‍රියයාදී ගැන හොඳ විදාසන ඥානයක් තියන තවන් තිවුණ වෙන්න තෝන. මේවා හේතුපල් ධර්මයන්ගේ කියා කාරීතවයා මේවා කල කිවමි ආත්මි මම කියලා සත්‍යයා පුද්ගලයා කළ කතාකරන ඒවා හේතුපල් ධර්මයන්ගේ කියාකාරීත්වය. මේ ධර්ම සමූහය නැ නැවත් නැවත ඇතිව ඇතිව නැතුව නැව ඇතිව නැතුව යනකොට. ඒ නැවත අනාගතයේ ඇතිවනිකට පින්වන්ත මහත්ම වර්තමාන විපාක වැඩ පිරිිවෙලක් ඕන දැන් අදකෙනෙක් ඉස්කන්ජධාතුවායත්න ඉන්දයාදී ගැන් දැනීගෙන ගන්නවා නම් කටපාඩන් කරනවා නම් ඒ අනුව කටයුතු කරනවා නම් ඒකිනාා තිහේතුකෙ හේතු සම්පත් මුහකුරාගිය කෙනෙක් නෙමේ නම් මඟපල් ලබන්න දැන්යාට බැරිනම් නමුත් එයා කටපාඩන් කරනවා නම් දැනගන්නවා නම් එයාටි ඊරඟ භවයේදී තහිතුකමටමට පත්වෙෙන්න්න පුළුවන්න දැන්ගින දිහිතු කහේතුක සුගතිතත්වයෙන් මිදිිලා. මහත්මා අභිධර්මය ඉගෙන ගන්නවානම් ඒක ප්‍රඥාපාරමිතාව වැඩිෙන කරුුණක් වෙනවයි. ප්‍රඥාව නැතුව පුළුවන්ද කෙලෙස් නසන්න. යෝධීත මාරම් පඥ්ඥා යුදීනනා ජිතංචටක්කේ යනු විසන නොසියාන. තු ප්‍රඥාව ඉන්ද්‍රී තරමයක්න. ප්‍රඥාව ලතැරමයක් නෑ එතුොටි ඉන්ද්‍රය ධර්මයක් වෙන්නට බලධර්මයක් වෙන්නට ඒවාගේම ප්‍රඥාවෙන් කරන්න ඕන කාරණාසියල්ලම සිද්ධ කරගන්නට ඒ චිත්ත සන්තතියට මොන තරම් උපකාර වවා අධ අපිතර්ම ඥානය.දැ මේ ජීවිතයේ මගපල් ලබන්න පුළුවන්ද කියන්නක හැමෝටම. මේජීවිතයේ මගපල් ලබන්න පුළුවන් වෙන්නේ හේතු සම්පත් මුහකුරාගගේ ඇයට සුන කේට පුළුවන්ද මගපල් ලබන්න. ගෙන්බෙට පුුවන් ගපල් ලබන්න අලියට පුළුවන්ද මඟපල් ලබන්න මාලුවෙට පුුවන් මඟපල්ලබන්න ප්‍රේතයට පුළුවන් අවිචීන කෙනෙට පුුවන්ද මඟපල් ලබන්න තල් මනුස්ස ජීවිතය ඉපදුන්නත් ඒ අහේතුක සුගති කෙනෙක්ගේ එකං චිත්ත සන්තතිය තුළ ප්‍රඥාව පබලව පිහිට නැති අහේතුක සුගති මේ කෙනෙ ඉප්ට පුළුවන් මගපල්ලබන්න දිහතුක් ෙත්. ඒතකට ඒ උක්කෝටම අනාගතයේදී ඊළඟ බවීදී තිහේතුක තත්ත්යකට පත්ම මග පපල් ලබන්හර මණ්ඩුක දීව පුත්තයාට වගේ. එහි තත්වයට පත්තෙන් න මොනතරම් උපකාර වෙනවාද. අපිධර්මය සතරාපාගත ඇත්තන්ට දැනීගෙන ගන්න බෑ. හැබයි මනුස්ස අහේතුක සුගති, දිහේතුක තිහේතුක ය ඇයට පුරුවන්න. සක්ති පමණ. අනාගත පති පල තියෙනවා. අපභිධර්ම කිසිම ප්‍රියයෝජනයක් නෑ කෙළකිව්වොත් මඟපල් ලබන එකට පින්ත්ද මහත්මා. උන්වහන්සේ අභිධර්ම පිටකේ කියවල නැහැ. උන්වහන්සේට තුන්තරා බෝධී ගැන කිසිම වැටහීමක් නැහැ. උන්වහන්සේට කෙනේගේ හේතු සම්පත් මුහුකුරා යනවිධී ගන කිසිම අවබෝධයක් නෑ. උන්වහන්සේට භාවනා ගැන කිසිම වැටහීමක් නෑ. උන්වහන්සේ භාවනාගෙන අල්ප මාත්‍රයක දෙයක්වත් දන්නේ නැති කෙනෙ. දන්නවනන් දන්නේ බුදු දහමෙන් පිටත් තියෙන හිතදියුණු කර දන්න වෙනත් භාවන වෙන ශාසනයට විරෝධී ශාසනික විරෝතිී වෙනත් භාවනා ක්‍රමවේදයක් එහමයි. උන්වහන්සේ ශාසනික භාවනාක්‍රමවේදී, දන්න සමති විදාශසනා ක්‍රමවේදී. ඉතිං අභිධර්ම පිටකේ කිසිම පයෝජනයක් වෙන්න හැකි ලකිවුවොත් මඟ පල් ලබනයකට උන්වහන්සේගේ ඒ පකාසේ සහ උන්වහන්සේව කිසිම ප්‍රයෝජනයක් වෙන්නෑ මඟපල් ලබන්න හිතන් ඉන්න අයුට. සසරින් එතරවන අයට ඔය කියන හිමියන්ගෙන් කිසිම ප්‍රයෝජනයක් පිහිටක් ලැබෙන්න සසරින් එගොඩවන ගමනට. සස්සරින් එගොඩවීම කෙසේ වෙතත් මේ හිමියන්ගෙන් ප්‍රයෝජනය ලැබෙන්නේ ඒ අයට අපාගාමී වෙන්නට. මකද භාගිවතුන් වහන්සේ සැකකනව කියන එක ධර්මරත්නය සැකකනව කියන එක සංගරාත්නය සැකනව කියන එක බුද්ධාදී අටදැන්නේ සැකේ කියන පින්වන්ත මහත්මා විචිකිච්චාව නෙමේ ද. එතකොට ඒ විචිකච්චාව තියෙනවා කියන නිවන්තොර වහ ගැනීමක් නෙමහිද. තුනුරුවන්ගන මේ සැකේ රෝපනය කරවීමෙන් වෙන්නේ ඔහුගේ නිමන්දොර මේ වසා ගැනීමක් නෙමෙහිද. ඒ ගිෂි පෙවිදිී හැමජනාගේම.ඒනිසා එය කියන අයත් ඒ අනුගාමික පිරිසත් අභිධර්මය ටිකක් දැනීගෙන ගන්න ඕන. ටිකක් කිය කිව මුළු සත් අ අපප්ක කරනම කටපාඩයන් කර ගන්නඩ ඕන්න. නමුත් ස්කන්ධ ධාතුවා ඇ ඉන්දයාදී ධර්ම ගැන හොඳ වැටහීම කොන සැකකින් තොරව ්‍රිපිටක බුද්ධ වච්චනය පිදිගන්න පුළුවන් විදිහට තමන්ගේ මඟපල් ලබන්නට පුළුවන් තත්වයට හේතු සම්පත් මුහුකුරා යන විදිහට අපි තරමිග ගන්නවන මහත්ම ශන්හසේ වගේ මටමතක්කින් සන්නස දැන් ුදුරජාන්හ ශේසිී ටිපිටකට අනුකූල විදිරි අවිධර්ම දේශාවටිපිට නකූල නිසයින්හසේ ඒ දැන්ගේ අිධර්ම දේශනාව කරයිද උන්හසේ ගන්න නිවනට අද අදාල නොවන නන එහම බුරා ශේසින් දශනා කරදල එක අවස්ථාාව අප සයිනස තියන නිරාණා ශේසින් ගැ මනා කොට සියලු දේ දැනගත් නිවනටාදාාව මහප පකාරවන කොට සවිතන භාගතු වාහ අපිට අනුකම්පයින් දශනකලතින් ගැන් ුදුරාශේසි දශ කලතියෙන්නේ වැඩකට නැති දෙයක් කියල උන්හසේකාතකට භාගඋන්හන්සට අබුත චෝදනා කරන්න අපිසයි මහත්ම එතනද මෙහමදාර්ථයකම් උන්හන්සේට පිල්ලා තියෙන්නේ උන්හන්සේ දෘස්තිය තියෙන්නේ දැමී ඉන්න මනුස්්‍යයෝ කීපදනය ගැන විතරයි. උන්වහන්සේට දුෂ්ටියක් නෑ මේ මනුස්සයෝ මැවුණට පස්සේ නැවත මනුස්සහරි දිවහරි තැන්වලට පත්වෙලා කටයුතු කරන විදිය ගැන. එටින්දි ඒ අය අතීතිය බලනවනම් බලන විදිිය ගැන. අනාගතයේදී ඒයට ලැබෙනු උපකාරී පයෝජනය ගැන උන්වහසර දැක්මක් නෑ. ඒවාගේ වනාන්තරවල භාවනාකන සාමීන් හසලත්තියන් සුවිශේසියත් දැකීන හිතදියුණු කරගත්ත හම. අභිටඥාදී උපදවා ගැනී එහෙම. එතකොටට ඒ පිම්බර ස්වාමින් වහන්සේලා දීවලෝකවලට වැඩම කරනවානේ. උන්වහස සූත්‍රපිටකය කියවල නැහැනේ. සූතපිටකේ තියෙනවනේ අභිඥාලාබී ඒතුමා ස්වාමින්න් වහන්සේලා දිවලෝකයට වැඩම කල්ලා දෙවියන්ට බණ කියනවා. එතක දීවලෝකවලට වැඩම කල්ලා දෙවියන්ට බණ කියනකොට දෙවියන්ගේ නාමරූප ගැන අපි දැනගන්න වෙන්නේ. අිතරමා තියන්නෙම ඉදැ. බැහමලෝකෙට වැඩම කරනවනේ. බ්‍රැහමයින්ගේ නාමරූප වූන්ගේ ස්වභවයකන අපි දැනගන්න අභිතර්රමීඉන්නම යිද. බැහක්මයින්ට අපිට වගේ මායතන හයක්ම තියෙනවක් කළ හිතවතින් හරිද. බ්‍රැහ්මයින්ට තියන ආයතන මේ තුනයින. ඒ කියන්නේ මේ අභ්‍යන්තරායතන තුනයි බාහිරා ඇතන තුනයි. දැන් අපිට තියෙනවානේ අභ්‍යන්තරායතන හයකුත් බාහිරායතන හයකුත් දොලාහක්ම ට අපිට තියෙන්නේ ආයතන හයයි ඒක අභ්‍යන්තර විදිහට බාහිර විදිහයට අහයි. ඒවාගේම බ්‍රහ්මයින්ට ආයතන තුනයි තියෙන්නේ බහිර තුනත්ක් හය. එතකොට ඒ බ්‍රහ්මයින් ගැන කොහමද මේ සැකහැර දැනගන්න අවබෝධ කරගන්න අපිට කරමේ නැත්නම්. ඒවාගේම අරූපාවිචර ප්‍රහමයෝ ගැන්න. දැ හිතන්නකො අද හිත දියුණු කරනකමේට කෙනෙක් උපත්වය ලබලා ඉන්න ඒ කෙනෙක් හිත දියුණ කරනකමයට අරූපාවචර ධානයක් උපදවාගෙනඉන්නවා. ඒ අරූපාාවචර ධ්‍යානලාබිය සෝහන් මාර්ගයට පත් වෙනවා. ඒකනාමිය ගියාට පාස උපත්වය ලබන්නේ ඒ අරූපාවචර භූමියනේ එතකොට ඒ අරූපාවචර භූමියට අදාල නාමද මේ රුන් ධර්ම වැඩ පිළිවෙල රූපධර්මයක් නෑැ නාම ධර්ම වැඩ පිරිවල මෙතන්දර කෙනෙක් ව අඩවාගන්න හොඳ නැ ගක්කය පටලව ගන අ රපාවචර භූමේ මගපල් ලාබන් නැහැ කියලා. අරූපාවචරභූමයේ මඟඵල නොලබා එතනීපලා මඟපල් ලබන්න බැරි යැයි නැත්ත. මඟපල්ල බන්න බැහ තන. හැබැයි මගපල් ලබලා එතන උපතින්න පුළුවවා. මඟපල් ලාබියෙක්ට අරූපී ධ්‍යානයයක් අනු එතන උපදින්න පුළුවන් හැබ හැම මඟපල් ලාබියෙක්ම අරූපාච ්‍යානුඋපදවාගත්ත ක ේතන උපදින්න තමන්ටැති භූමක උපදින්න විදී පුුවන්ගේද අධිස්ා කක ගැ පුළන්මයකුත් නක ොක්ාව දන් ඔය වැඩපිල් වෙල ගැන කොහොම පින්වන්ත මහත්ම මේ වටහා ගන්න අභිධර්මී තන්න එත්න. ඉතින් මෙතන ඇද මේ සාමීන් වහන්සේට සිද්ධවෙලා තියෙන්නේ සූතපිටක සූත ටිකවත් දන්නේ. අභිධර්ම පිටක අභිධර්මය දන්නේෙත් නැහැ. උන්වහන්සේ ඒක මැනවිම් විස්තරකරන භාගිවතුන් වහන්සේගේ ප්‍රකීනක අර්ථිවන මෙක්‍රම ඒකැ පැීනකද ස්නාවකින් අර්ථයවන ක්‍රමීතින් අටුවාට ඒකා ගැන්දන්න ෙත් නෑ. මේ හිතලුවක් සමාජගත කරන්න හතන්. ඒකයි ඔය වගේ වැරදි ප්‍රකාසයක් අයනෝක සම්පූර්ණයම අභූත ප්‍රකාසයක්. අවසරයි උබහන්සකින් කලින් ම විසමේ අරමහරතන් වහසේගේ අමහ යෝදාගන අස්ත වන්නන්ස වාකයත්තම යදධන වහසකි වේ කහුසැලක් බවට කියව නවසයිනසේක මේ ධර්මාණ කූලව කොහම දෙම කියන්න පුළන් න්න්නන්සේහම ඇතරම මහරහන් වහන්ස කෙනෙක් පිදන්නත්නැ කියල කෙනෙක්ට සැකඋපදින්න පුුවන් මේ කියන දවල් ගැන ඇත කියලා හිතලට සද්ධා ඉපදිල මේ සයිනසේ ගැත් උනපුර්ණයක් කරනන මඩිසරහන්ට මේ ඒ ප්‍රශ්නයට මහත්ම ඒකාලී තම හරහතන් වහන්ේ මක්කර උරුවේල කාසත් පැවිදිවන කලින් කිව්වා හැම. ඒකාලේ අර කෝරක්කත්තියත් මේ තම මඟපල් ලැබුවගේ රකිවවාගේ මනත් ඇයහම විශ්වාසත් කලාානෙ. ඒවාගේම අර නිරවාස්තවයි හිටිය කටියත් තමන් රහත්වලායන්න කෙළ කිව්වන. ධර්චීරියත් දරකඩකින් විලිවාගෙන තමක් රහත්වනා කෙ කිව ඒ කොට තම හිමියනොත් වැන්නේ. මේ හිමියන්ගේ නොයි අ ඒවෞත්තමයන් වහන්සේලා නම් පසුකාදීනය වාර්ධතේරුම් අරගෙන අපේ උඩුවෙලකාසප මහරහතන් වහන්සේ ඒවාගේ ධාරුචීරය මහරාතන් වහසේ මාර්ගේටාවට වර්ධතීරුම් අරගත්තොත් හොඳ. මිටල් මහරහතන් වහන්සට මර් කියල කරන්න සම්පූර්ණ පුරුව. කෙනෙක්ට කියන්නේ බැහම තමම් මඟපල් ලැබවා කියලා ධර්ම විනට යන්න ඕන. මේ ධර්මිණයට ගිහිල්ලා යෝපන බික්කෝ අනුපම්පන්නස උත්තද මනුස දම්මන් ආරෝජය කියලර ඉස්සල පස්සන නිිත්මං ෝක විස්තල කළතුන්නේ ඉතිෙන්ද කියහිල බලන්න ඕන. බැලවාට පස්ස පේනවා භාගිවතුන්නහසිහෙම ඉපාකිව්වා. එපා කිව්වා නං එපාකිව්ව හේතු ටික හොයයියන්න ඕන. එහෙමේවිිනේ එහෙම තිබ්බට එහෙම කියන්න ඕන විනේවැදී කියලනමේ විනේ එහෙම තියන්නේ ඇයි කියල හොය යන්න ඕන ඒකට හීතුව ඇවිදින අසූචී කන්දයක් වගේ තන මේ පුද්ගල හිස්න්ද හිස්ම පංචස්කන්දය සරණ කියල තේරුමක් නෑ. ගුණ මහත්‍යයගනු වන සංගරත්වය සරණයන් ඕන. මිතින්ද මහරහතන් වහන්ේ නමක් කියල කවුරු හෝ තම ගැන ප්‍රකාශ කරනවා න අනිත්තු ඒ හෝත මුහ ොරුකාහරයක් කියල තේරුම් අරගෙන බැහර කරන්නඩ ඕන. ඒට අමුරසන් ලස දැන් හෙම වෙනවාට වඩා අපි දකින සන්නස ඒ ගෞරයෙන් වැඩ ගැනීමක්නේ. ඇ සජමමාදත හිට අ ක්ෂ දන දසයි නසේ තැන්ු ස්රගේ ධර්මදේශකයන් වහසේ අපිට ගමින්වට වඩිනට වඩා මේ හිටපු ගමන් සවරත් පෙරෝගෙන අපි දන්න මොන කෙනෙක්ද හෙම කියලා. ඉන්සයිනසමක්. එඒක් හොද දැන් කෙනෙක් ම භික්ෂුවක් ම රහතන්ස කෙනෙක් කියල ධර්මේ දේශනාකරද වැඩවය ක සමාජමමාද මුද ප්‍රාරයක අපි දකින අයිවා ප්‍රචාය කරන ඇත වැඩි වශයෙන් බහල ගැවසයන සමාජ මාද තුල ය තෝරග හොත් න්නසේ භික්ෂවදක හො බලන් කොට මාන්ගි හික්ටෝක සමනසේ ඒ ු අන්ග වාන්සිකත් සාමාන් හ මාන්සිකත්යෙන් හිතවත් සන කද හන්සගෙන් දෙන්න පුළන් අවාදටදන් එහෙම කියන හැමම. දරුපවල කාරුනේද. දැන් තමන් මහරාතන් වහන්සේලා කල ප්‍රකාස කරන දැන් ඔය කියන හිමියා ඒවාගේම අනිත්මය හිමිවරු කලින් දරුපවුල කාරයවුුණමීද. දැන් ඒකට්ටිය ශාසනයට ඇවිල්ල එක පාරම තමන් මහරාතන් වහන්සේ නමක් කළ ප්‍රකාශ කරනවා. දැන් දරුපවුල්කාරීන්ට ශාසනයට ඇතුල්වන මේ බැරිකමක් නැහැ. ඒ අතන මගපල්ල බනි බැරිකමකුත්න? දැම් මඇතකාලේ මන් මහරහතන් වහන්සේලාෙන බහුතරයක්ගේ ඒ පැත්තකුත්පේ නවා. එම නැතිකී පපතෙන කුත්තින්න . මෙතනද මහරාතන් වහන්සේ නමක් කියල ප්‍රකාශ කරපු ගමන්ම මිනිස්සු තමන් විත අද්ද ගැනීම් හරි ලිසි. නමුත් මහරාතන් වහන්සේ නමක් කියල ප්‍රකාශ කරන්න නැතුව භාගිවතුන් වහන්සේම දේශනා කරපු ධර්මේ දේශනා කරනකොට එතනද බොහෝ දෙනාට මඟපල් ලබන්න පුළුවන්. මකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය භාගවතුන් වහන්සේ අවබෝධකට ගත්ත ධර්මය. තර මේ පුද්ගලයෝ කියන දේවල් ඒ පුද්ගලයෝ තේරුම් ගත්ත දේව. ඒ පුද්ගලීන් වරද්දලා තීරුම් ගත්තේ වනික බොරු. මෙතනදී මහරාතැන් වහන්සේ නමක් කියලා කිසි සේත්ම කියන්න පුළුවන්කමක් නැහැ එහෙම ප්‍රකාශ කරනවා නම් ප්‍රකාශ කරන්නේ ඒ ඇත්තූ. ඒ අර බර්තමා නතින කුමාන්තරණවලම කොටස්කරුවන් තිහඇට නහෙම අප සන්හස ඒ වගේ ඔබවහන්සකින් මසනට කැමතින් මම මේ උණහන්සේම කියාගන්නවා අවසරයි අපේ අපපවත්තිව දල් ේරුකාණය චන්දීමල මහනනායක හාමුදුරුවන්ගේ තමයි උහරුකාන චන්දිමලනනාය කහමුදුරුව තමයි උන්හසගේ ගුරුවරය කියලා ගැ උන්නහස අපි ගකින අබිධර්මය ගෙන ඇත කාලේ විශාසම වැදගත්ම මේ පොත් ගණනාවක් අපි වෙත දායාද කරල ජාත ශාසනයට. ව එහම යතිවරයන් වහසේ නමකගේ ගෝල නක් එන්න පුළන් මේ ජිබුද්ධි කියන හාමුදුරුවයගේ වන්හන්සේ සූත්‍රපිටකේවත් ඉ සට අටිකවත් පරිහරය කර වහන්සගේ දැන් අපිට වහන්සේ පැහැදිලි කලා දුන්න හම නොවන බවට ධර්මානු කළව ඉතින් එහම දැන මහුත් නැතුව සයි සමේ රේරු කරණයක සමන් වහසගේ ගෝල ශිෂ්‍ය නමක් කියන එක සයිනසේ අපිට විශ්වාාස කරන්න පුළුවන්ද. ියිේක ඒගේ දී තමයින් වහන්සේ ප්‍රකාශ කරන්නේ එක බල අපපේසන්න ුත්තරැක් හොඳයි හත් ඉතින් මාත්ත ඒ දිහිට මති අටවා ටකා කෙසේ පතත් අිධර්මයයක්ති ගනගත්තා සූත්්‍ර පෙටකැඇත් සූතත් කියව්වා මගේ අිධර්මගුරය වේ ේරුකානනිෂ චන්දමල හාමුදුරු ඉතින් හරි අමාරර්විෂයක්ක් බතිකරල අපි ගැ ගත්තක් මටහොට ඕන ං ඕවන කරකට අබිධර්මය ගන්න ොලො. ඔවචර හත්ම දැම ඩියෝක ැලුව . උන්වහන්සේ ඒ කියන ප්‍රකාසය බහෝධනාර වර්තමාන්‍ය පාවිචිකන වූ අපි දන්නවා අපිගන ගත්ත හාමුදුරුවන්ගේ ය හාමුරුවන්ට මන් අපිතරන් මිල සම්පූර්ණ කන ගත්ත මින මෙහෙමයි වෙන්න ඕනි කියලාර කියනුව සාමා සමාජාර මේ බුරුවට . මේ සාමන් වහසේ ඒකයි කරන්න. මේසාමෙන්න් වහන්සේ සම්පූර්ණෙන් බොරුවක් කියන්නේ රේරුකානයේ අතිපූජනය චන්දිමල් නහයක මහිම්පාණන් වහසේ අපිධරම්පිටකය ඉගෙන ගත්තා කියලා මොකද අතිපූජනීය අපවත්තී වදාල හේරුකානයේ චන්දීමල නායක මහයිම්පාණන් වහන්සේග කවුරුහ කෙනෙක් අභිධරමය ඉගෙන ගත්තා නම්. ඔහුට ටිපිටකේ ගැන මුොහොද වැටහීමක්කෙනවා. එක හීතුව තමයි අතිපූජනය නායක මහහිම්පාණන් වහන්සේ අිධර්ම පිටකේ තුළ විතරකින් නැතුව අනිත් සූත්‍ර විනේ හැමතනත් එම කටයුතු කළ අටුවා ටීකා පරිවාර ගන්තත් එෙක්ක ඒවඋතුම් බුද්ධ වච්චනීම මතු කරලා ගත්තා. ඒවගේ මහනිය උත්තමයාණන් වහන්සේලා අතිසීමම තුරල බයින. ඒ අතිි පූජනීයම පිම්බරපේ අපවතී වදාල සිරුකාණයේ චන්දයම නායක මහහිම්පාණන් වහන්සේගේ ඒ පිම්බරසේ නාමය ම අයුතු විදිහට පාවිච්චි කරනවා තමන්ගේ වැරදි මතයේ සමාජගත කරීම උදෙසා. කිසිසේත්ම ඒ පින්වන්ට මහනායක මහහිම්පාණන් වහන්සේගේ සිස්සේක් වෙන්න ඒ සිස්ස නාමල්ලයකන හිත්නය යන. අපි කියමුකු සිස්සේක් කල ගැනීම පොත්පත් කියවල දනකග ගත්ත හිද කියලා. පූජනීය හෙරුකාණ චන්දවුණ නායක මහහිම්පාණන් හසරි පොත්පත් කියව්වා නම් අපි මේ අහමින් ඉන්න මේ වීඩුවේ එක ඒ පොත්පත්තදට අදාල කවුණු මොනහරිකිය වෙන්න පාය. ඒ කියව්වානම් ඒ දැනුම තියෙන බව අපිට මේ අහනකොට දැනෙන් එපාය. ය කියව්වානම් ඒ පොත්පත් ඒ පොත්්පත් අභ්‍යන්තරයෙන් උකහාගත්ත කාණාපිළ ද වැටහීමමක්ත්. මර මීති කහනකොට අපිට පේන්නේ ඒ පොත්පත් ඇත්තුලේ තියන අන්තර් ගතය ගැනවත් දන්නනෑ කිය එක අඩමතර්ම එකෙන ගත්තන්නේ කියවලවත් නෑ පොත්්පත් ඒවගේ සයිනස මේ සහින්නස කියන දෙයක් තමයි මේ භාාවනා කරන් යනකරශයින්ස මේ අපි ධර්මය කියනක උන්හන්සේට මේැ වැඩට නැතිදයක් කියලා තේරුණනා කියනෙක මේ ඩිය සහින්නස ම ිරි පත්රන ඒවගේ. ැගරන්හන්ස දර හන්සේ ගනගත් ගරුන්ගේමේ ිධර්ම ිටකේ ගැන අවශ්‍ය නැහැ. ඒවගේ ම සත්‍ර පොත් කියවන එක ැන ටිපිටකස උත්‍ර තහනම් කරනවාද කියවන්න එ පා කියල බාාවටකමේ එක අනුකූල නොවනදයක් කියලා ඒවගේම සංන්නසේ ධර්මය සාකච්චා නොකල යුතු කියල වන්හන්ස කියවා එක බාවගැ භාාවන කෘත්තියට බාධාවක් කියනක. ඒවගේම සංන්නසම භාාවනා කරන්ඩ ඕනද කියනත් වන්හසේ ගැන එක හනකරට තේන අවශ්‍යනැ කිය. ඒගේ තේරනාගෙන කියන ගරුවරය කියන විදට ඒගේ සැගුරේ විදර මෙහෝවානාද ක ක වහන්සික මසන්නට කැමතිීම ජිරුද්ධ හදුරන්ගේ ටය විදිර බහන්ස රම්බලා ඒකට උත්තර හැද නන් සහ හොම වටිනවා දැමි සූත්තවල මේ භාවනා කරන්න යනක මෙම කිසිම තැනක අභිධර්මයක් ඒ උගන්න කර්මතර සම්න්දධය න ා. කු පේන තිබුණ න ගුරුරු පහද පත් අපි පිධර්මය සබන්ධ කරත් අතරත් සුත පිටේ පව කිසින පොතත් පත්ක් කියවීම තහ ගරලට ගිල බනා කරනකොට සබෑ ගුරුරුගව ුල්ලු ගාධර්ම සාකච්චානය බන කියන්නේ නෑ ගුල්ලු දෞසරරි සරයහම්බේනවා මිනාඩියත් එක අපිට හම්බේ භාවනා කරන හහි තමයි කියලද අපට පරිසය හදරතයන කාරගත් මූනොත් බලනැතු කියන පහුදා වෙනකම් කරන්න ඕනි පහදාට ජිනාම ව හරි අඩුාඩුවක්යන වාහගන්න පුඩුව. මාර්ගයේ ඉගන ග දිගටම භාවනා කරනවා ඇරෙන්ට පොත් කියවන්ද මේ ගෙන වෙන දේවල් කරන්න සාකච්ඡා කරන්න වෙලාවක් නෑ. එක එතකොට මොකට තාිියතකොට මේ අභිධර්මීගෙන ගත්ත සූත්‍රපිටකය කියවගෙන යනකොට අපිට අපි ධර්මය හැම තැනකදම හම්බුවේනවා. අපිධරමය හම්ඹවෙන්න නැති තැත් තියන නම් පෙන්න්න එක අපි කියවීම. හැම සත්‍ර දේශනාවකදීම චිත්ත චයිස්සික රූපන නිබ්බාන පරමාතවලට අදාළ කවුණු කාන එතර වෙන්නේ තියෙන්නේ. අභිධර්මය නැති තැනක් තියෙනවාන පෙන්න්න කියවමු. උන්වහන්සේ අභිධර්මය නොදන්න කමහින්දා තමයි නෑ කියලා කියන්න. දන්නවාන ඔය ප්‍රකාසය කරන්නේ. මොකද සූත්‍ර පිටකී පුරාම අභිධර්මයේ තුළකීවන කවුණු තමයි, සූත්‍රය සූත්‍රයට අපි ගාට පස් ස්කන්ධාතු අයත්න දයාාද. තැකදීම අපිට හබ වෙන්න. ඒවගේම කවුරුහරි ගුරුවරයේ කියනවා නම් අභිධර්මය ඉගෙන ගන්න එපා කියලා ය ගුරුවරයාව ප්‍රතිසේප කරන්න නුව නැත්තන්ට කටයුතු කරන්න වෙනවා ඒකට හේතුව තමයි බුද්ධදී අටතැන්හ සැකයේ ධර්මඒ බුද්ධාදී අටතැන්හ සැකේ කියන ඒ විචිකිච්ඡාවේ ධර්මරාත්නය සැකකිරීම තමයි මේ ස්වාමෙන්න් වහස කරන්න කියන්නේ ඒ ගුරුවරු කරන්න කියන්නේ. ධර්මරත්නය සැකරල පුළුවන්ද අපිට ධර්මාබෝධය ලබන්න. සැකයක් ඇතිතැන විශ්වාසයක් ඇතිවේද. සැකයක් ඇති තැන අපේ මහත්ම සද්ධහ ඇතිවීද. එතකො සැකේ ඇති තැනකෝ සද්ධහ පලා යනවන් ඒ වෙනුවට මෝහේන ඇතිවෙන්නේ. ඉතින් මේසාමීන් වහන්සේ කේ ආකාරයට නම්. කවරු හරිගුරුවරී කිව්වා නම්. අභිතරමි ඕන් එහැ ඉගෙන ගන්න. අඩුමතර්මි සූත්‍රපිටක සූත්‍රයක්වත් කියවන්න එපාකිල කිව්වාන මෙතන අන්ද. මෝඩ ධර්මය නොදන්නාහිස් පිරිසක් බිහිකරවනු අනුගාමික පිරිසක් බිහිකරවනවා මම විතරයි කියනද පිළිගන්න ඕන මංකයන්ද හරි මේ කියන්ද විතරයිම කරන්න ඕන කියල අ ටිපිටක දර්මය දන්නා පිරිස නොදන්නා පිරිසක් බවටත් කළ අනුගාමි පිරිසක් නැ බිහිත ගන්න. මේ පසු පස්සේ තියෙන්නේ සම්පූණයම සෙනග නොම කියවීම. සෙනක ධර්මින් ඈත් කරවීමක්. භගවතුන් වහන්සේ දේශනාකරපු තිිපිටක බුද්ධ වචනය නොදන්නා පිරිසක් බිහි කර ගැනීම. එට කවුද තැනගන්නේ. කොහොමද දැනගන්නේ. කොහොම අවබෝධ කරගන්න. එතකොට යෙෞ්දවීක සංසාර ගමන්මඟටක පයෝජනවත්වෙන්නේො. කගොහොමද දානයේ සීලයේ නෙක්කම් මේ ප්‍රඥා වීද කන්ති සච්චා අධිට්ඨාන මෙත්තා ඔපේක්කාවන් වැඩෙන් නොය කියන විදිහට. එනිසා කවරුහරි ගුරුවරයේ කියනවා නම් භාවනාවිතරයි කරන්න ඕන කියලා? අසපාරමිතා ප්‍රතිසේප කරලනේ. බුද්ධකාරක ධර්ම ප්‍රතිසේප කරගෙන පුළුවන්ද තුන්තරාබෝධීන් එක්තරාබෝධීකට යන්න. භාවනා විතරද කරන්න ඕන. භාවනා කරන්න පුළුවන් තත්වයට ඒකෙන අපත් වෙලා ඉන්න පාය දැන් ඒකෙන තිහේතුකයි කියමක පුළුවන් ඒනාට මග පල්ලබන්න. යම්හෙකි මොනුහරික්ලේසාන්තරායාදී අම් කවුණනක් කර තිහේතුකු ඉඳලා හරි කරමාන්තරාද මොනොහදයක් කර ගත්තොත් මෙටින්න්දඒ බැවෙනවාන. ඊළඟ භවේතයට කොට මේ ඒකෙනට මඟපල් ලබාන පුළුවන්තත්වය හදාගන්න වෙනවානේ. අපි කියමුකු දැන්කෙනෙක් අඳගොලුවාදී කියලා ඒකෙනට මඟපල් ලබනය කරගන්න බැරිවෙනවානේ. ඒකන ඊළඟ භවේද හරි කරගන්න පාය. මේ මනුත්ස ජීවිතය අද හෝ මඟපල් ලබන්න කටයුතු කර ැරි නම් හිට. බැනම් මාසියක් ගල බෑනන් අවුදු දහයක් සීයක් දහසක් දසදහසක් ලක්සගානක් ගිහිලහරි මඟපල් ලබන්න ඕන ඒවිෙන්වින් හීතු සම්පත් මුහකුරායා යුත්තුම වෙනවා. ඉතින් මෙතන මේ ප්‍රකාසේ පසු පස් සිතියෙන්නේ උන්වහන්සේගේ ධර්ම විනේ නොදන්නාකමයි. දන්නවා 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 කියලා නොදන්නා 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 බවම තමයි මේ පෙන්න්නන්නේම. මේ සහින විසින් කියනවා දැ සැබෑ ගරුවරු මේ විදිට මයි උගන්නන්න උන්හසිට ගැන් කියලා ඇත්තටම සයිනස දැම්මේ ප්‍රලාපයක් නිසා ගැනක වැැන දිභාවයක් තියන නිසාපට පේනවානේ අපි කියැපුලන් සයින්නස සැබෑ ගරුවරයක ධර්මවිනේ උගන්න ක්‍රාපටි පාටයක් පිවෙලක් තියනද මොක්ද කියල සයින දැනගත්න අපික කියන් පුරුවන්ද. පින් අන්තමහත්ම ඒ පස්නේ බොහු ගටිනවා. මොකද සැබෑ ගුරුවරු නිරන්තරයම. තමන්ගේ සිස්සයාගේ මලෝය හපට පවුලෝය හට සලකනවා. එනිසා මුලින්ම තුනුරුවන් සානය ඇමකරවනවා. දැන් පැවිදි ජීවිතීට ඇත්ලත් කර දිනං ආචාර්පාද්‍යයන් වහන්සේගේ සෙවන් අරගෙන තුනුරුවන් සාන ගිය දස්සේ රකින පින්වතුන් වහන්ේ නමක් බටපත් කර ගන්නවන්නේ එහම. ගිහි ජීවිතයත්නම් තුනුරුවන් සාන ගිය පන්සිල් හෝ ඊට වඩ වැඩසීලියක පිහිටපු කෙනෙක් බවටපත් කර ගන්නවන්නේ ඊට පහසේ සැබෑ ගුරුවරු හරිම අපූරුවට ඒ අයි හික්මෝ වනවා. සූත්තවිනේ අපිධර්මී ිපිටක උගන්වම. ටිපිටිකේ ඉගෙන ගන්න ඕන. ටිපිටිකේ ගන්නවුවන්. හැබැ භාගවතුන් වහන්සේගේ ඒපකීන්නක දේශනාව කියන ආර්ථවවන ක්‍රමයක් ඇතිව. ගුර උගන්නවා හරිම සුන්දර්කමයකට මේ සාමන් වහන්සේට ඒකමේට උගන්දර නැහැ. ඒ සාමෙන්න් වහන්සේ ඒක්‍රමේ දැනගන්න පැරිවෙලා තියෙනවා. ඒ තමයි ගුරුවර විසින් ගුණධර්මවලින් දරුවාව පොහොසනය කරවනවා. හි පැවිදි දෙගොල් ලොගීමම මුලින්ම ඒ ඇත්තන්ගේ ගුණ ධර්ම ගුණනුවන දියුණු තියුණු කරවනවා. දැන් මංගල සූතයේ ව්‍යගපාච්ච ධම්මික පරාභාවගේ සූත දේශස්නානුව ගිහිජීවිතයේ හැඩගස්වනවා. දසදම්ම සූත්‍රය ආදයේ සූත දේශස්නානුව පැවිජීවිතේ හැඩගස්වනවා. තොට ගිහි පැවිති ඩගුල්ලන්ගෙම ජීවිත හරිම අපූරුවට සුන්දරව සකස්කරන ක්‍රමයක් තියෙනවා. මෙ ශාසනක කමේ හරිම සුන්දරය මහත්ම. ඉතින් එතනද ගුරුවරුවිසින් සිස්සයින්ව උග සිසන්ට උගන් අන්නේ සූත්‍ර විනය අභිතරම අටවාටකා පරිවාර ගන්ත ආදී සියල්ය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන් ක්‍රමවේදයකට. එකන භාගවතුන් වහන්සේ දේශ්නාකරපු සම්පූර්ණ ධර්ම විනේ ගැන හසල වැටහීමක් තමන්ගේ සිස්සේට ලැබෙන විදිහට ගුරුවර කටයුතු කරනවා. ඒ ඇරන්න ගුරුවරු විසින් භාවනා විතරක් කරන්න ඕන. භාවනා විතරක් කරන්න ඕන. භාවනා විතරක් කරන්න ඕන කියලා භාවනාට විතරක් යොමු කරන්න මොකද සිස්ස්‍යයාගේ දාානශීරන එක්කාම ප්‍රඥාවීරය කන්ධ සච්ච අධිට්ාන ආදී පාරිමී දාහය කොමද වැටන්නේ තකොට. සිස්සයාගේ හිීතු සම්පත් මොහකුරා යන්න කොහොමද. සැබෑ දක්ෂ ගුරුවරු වෙසින් තුන්කල් දක්නානුවනී යුක්තව ඉතින්දි වර්දවා ගන්න එපා මේ අභික්ඥාවලින් බල්ල කියලා. ඒ තමන්ගේ සක්ති පමණින්. සිස්සයාගේ අතීතේනං දැන්තෑවිල්ලතියෙන් තත්ත්වයත් අනාගතයත් වර්තමානයේදී සිස්සයා විසින් ඒ අවබෝධ කරගන්න පුළුවන් ආකාරානුවත් සැබෑ ගුරුවර විසින් හික්ම ඕන පුරුදුකන අභිතර්මය උගන්නනවා. මෙතනැති නිසියාකාරව ගුරු ඇසුරකින් ධර්මවිනි ඉගෙන ගත්තේ නැති බවක් පේනවා ගුරුවරීන්ගේ ඇසුරෙන්ම. කල්්‍යයානමිත සීවනයම භාගිවතුන් වහන්සේ දේශනා කර පිය යුතුම් සිසදධර්මයේ සූතවිණ අභිධාරමාදගෙන ගන්න ඕන එක ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. අතීතයේ උගන්නපු ක්‍රම වීදයක්තියනවා. ව්‍යාකර්ණකමයට ඒවාගේම සාකච්ඡාකමයට තව බොහෝ ක්‍රම වේදයක්ත්තියෙනවා ඒ ක්‍රමවේදියට ඉගෙනගෙන් නැති බවතමයි පන්නේ ඒ ම ර හ පැදි චි හො පිින්. වගේම අපේ සමන්හන්ස උන්හන්සේසිම දේශනා කරනවා සතිපට්ාන සූත්‍රයේ සිද්හසයක් වන්නටත් අිධරන පිටකේදී අනෝ අටක්හෝ අනෝතුනක් වන්නට සිත් එකසි ගාන වන්නේ කෙසේදකල උන්හසේ විසිම පට්ලෝ ගඇත්ත සරුපයක් තමයි මට පන උන්හසේ දන්නවා දන්නා ගොට බොහන්සකි යෝගේ ප්‍රමාණයවත් දන්න නැහැවිස ඒ ඔබහන්සින් ග විසන් කැමති විඩක බලලා පේ න්ක පිළිතුරක් පලාපොරතු නග. දි සති පට්ාන සූත්තිය ග හිල්ලා පාපනා කරන්නකොට එතර තින චිත්ත කියන තැන සි්දදාසයක් චිත්තාානු පස්සනාවේ සිද්දාශය යිතයෙන්නේ. එතර ති දාසයක් එතන තියෙනවා අභිධර්මීයටයු සි එක සියගානක් එලත අනුගාන ද කම ට වා හ බුගන්න පමදකරතියන කමිට අනුවටක් දනතුන්ද ත ම ග කියන ඉටං එතකොට එතට ඒ වගේ සීයක් අතර වන්නත් ති පටාන ොත්ත්‍රේයට කොට දක් පෙන්ඩක් පුළුවන්ද. උදර්ම වෙතකොට පරස් පාර ප්‍රකාශ කරනවාද. සුත්තිටගේ බාාවන කරදම විදිරි ලන්න කියනවා අතැන් ගහ අබිධර්මය එකේ ගානක් උබන්ධලවා. දැන් උන්වහන්සේ දන්නවා 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 කියර කිවවා. උන්වහන්සේ නොදන්නවා 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 කියන එක අපිට මේටිකෙන් පැහැත්ලි වුණා නේද. උන්වහන්සේම කිව්වානේ ගුරුරුහෙම වරද්දල කියල් දෙනවාද කියලා. දැන් ඒසාමීන් වහන්සේම වරද්දලක් මේ බොරුවක් කියනවකිනෙක ද ඔකෝටන් පැහදිලිවෙන්න එපාය. අඩුම තරම සිත් අසූනවයක් තියනවකට තුන් හස දන්නේනෑ. අතිපූජනීය අපේ රේරුකානයේ චන්දයමල ගෞරිය පූජනය මහනාහක මහහිම් පාණන් වහන්සේගේ අභිධලම ඉගෙන ගත්තලු. සිත් අසූනවයක් ීරවත් බැ උන්වහන්සේ කනෝතුනක් හෝ අනුවටක්. එකසේ ගහන එ විස්තරවසින් ්‍යනපීතය තියන කොළ සිත් අර ලෝකෝත සිත් හතලිහවන හින්ද එකසී විස්සේකත් කිය ලහෝ නැත්තන් සාමානකමයට අසූනවයක් කියද හෝ කියන්න උන්හන්සේට පුළුවන්කමක් නෑ උහන් සුස්ක විදසන සමතියානිකම දෙක් ගැන වැටහීමක් නෑනෑ. ඉතින් ඒකින් අපිට පැහැදිලීන්නේ මේ සාමීන් වහන්සේ සම්පෝණයම බොරුවක් මේ කරහන්න බොරුවක් මේ කියන්න කියලා. එතන පින්වන්ටමහත්මා දැන් සතිපට්ඨාන සූතයේදී සිත් දාසයක් ගැන කියනවා. ඒවාගේ අභිධර්ම පිටකේදී සිත් උන්හසසිකින විද අනූතුනාක් හ අනුවටක් හෝ එකසේගානක් හෝ එහෙම කියනවා කියනවාන. හැබැයි සතිපට්ටාන සූතයේදී සිත් දහසයක් ගැන කියනවා. අභිධර්මීදී සිත් අසූනාවයක් විස්තරවස්සයෙන් ද්‍යානබීදී එකසී විසේකක් කියනවා. භාගිවතුන්න්නා සහම දේශනා කළ. දේශනා කළේ දේශනා කළ යුතු හින්ද. දේශනා කලේ ඔවුවඒක එහෙමම හින්ද. ඒක කිසිම වෙනසක් නැහැ. සතිබට්ඨාන සූතයේ සිද්දහසයක් ැනකේ වෙනූඒක හරි. අභිධර්ම පිටකේද සිත් අසූනාවයක් ගැනකය වෙන ඔවඒක හරි. ඒසේ විසේකක් ගැනකී වෙන ඔවඒකත් හරි. ඒක හරි කියේලා දැනගන්න නම් දැනමෝන වෙන තිිපිට බුද්ධ වචනේ දැනයක නගෙන ඉන්න වෙනවා. ඒක හරි කියෙලා තේරුම් ගන්න නම්. ඒක මෙන්න මෙහෙමයි වන්නේ. සරාගවා චිත්තාන් සරාගන් චිත්තන්ත පජානාතීකයන්නේ මේක රාගේ ඇති හිතක් කියලා. දැනගන්නෝ රාගේ නැතිහිතක්ෙල දැනගන්න ඕන. තු දේශේ ඇතිහිතක්ෙල දැනගන්නු දේ නැතිහිතක් කල දැනගන්න ඕන. මෝහේ ඇතිහිතක්ල දනගන්න මෝහේ නැතිහිතක්කල දැනගන්න ඕන. දැ මේ විදිහට භාවනාවටන පින්වන්ත ඒ යෝගාවචරයාටට තමන්ගේ මේ. මිඤඥා ස්කන්ධය මේ වෙනකොටට රාගේ ඇති තත්ත්වයක තියන රාගේ නැති තත්ත්යක් බලන්නක අපූරුවට සිහ පිහිටවන විදිහ සිත ගැන්දන ගන්න. දේසේ ඇතිවිදිහට දේසේ නැති විදිහර දැම් මෙතන මේ අභිධර්මකමීට ගියාට පස්සේ ලෝබමුූල සිත් අට ඇතිවිදිහ නැතිවිදිහ. දෝසමූල සිද්ධක ඇතිවිදිහ නැතිවිදිහ මේ නරසිත් අසූනාවේම විස්තරවස්සය එකසිය විසියකෙන්ම සිත් අටක්හෝ සිත් දෙකක් ගැන ඇති නැතිකා මෙතර දැ ගන්නවා. ය දෝස හිද දෙක නැත්නම් අනේ සිත්වල මොනවගේ හිද්ද තියෙන්න්නේ. දැන් මෝහය ඇතින දෙතකොට අභිධර්මකමයට සිද්දොලහක දැන් අකුසල පැත්තන බර සතුන් ැදීම සොලකං කිරීම කාමේවාද වහසන් බුලුකීම කියීලාම්කීම සැල පවසවත්න කතාකිරින් හිස්සවත්න කතා කිරීම දැඩි ලෝබේ කියෙන්තියෑම මිත්‍යා දෘෂ්තිය කියන මේ දස අකුසල කර්මපතයම් කරෙන සිත්ව භාවයක් දැන් තමන්තුළ පවතිනවාද නැත්ත. මේ ජවන් සිත්වලට විපාක ගැනම හාමුතුරුවෝ තන්නේන. දිට්ටධම්ම වීන විපාකය ලැබෙන විදිහ ගැන වැටහීමක් නෑ. උපා්ච වේී විපාකය ලැබෙන විදිහ ගැන මේ වාමීන්හස දන්නේ නහැ. අපරාපරිය වත්ම විපාකය ලැබෙන විදිහගන මේ ස්වාමින්හස දන්න නැහැ. ඉදී ධර්ම ගැන බලධරම ගැන සතුර සතිිපට්ටවානය සතුල සම්්‍යපදංවීදය සතර ඉද්ධපාදේ පුු්චාංග ධර්මහතා ආර්්‍යස්ායක මාර්ග අංග ගැන මේ ස්වාමන්හස දන්නේ නැහැ. ඒවා තමන්තුල වැඩෙන විදිහර තමංග දියුණු කරගන්න ඕන ආකාරය පිළිබඳව මේ ස්වාමීන් වහන්සට වැට හීමක් නෑ. ඒ හින්දයි සතිපට්ටාන සූත්‍රයේ අර සිද්දහස ඒක්‍රමයත් ඒවාගේ අභිධරමයේ සිත් අසූනවේ සිත් එක සේ විසේකේක්‍රමයත් ගැන පටනව ගෙනීන්න. මෙතන්දී තවතනත් තියෙනවානේ දැ මහන්තංවා චිත්තං. ඒවාගේම තව සෞද්තරංවාචිත්තං. අපි ඉදිරියටයන්කොත විසරහට දැම්. මුලින්ම වැ දුරුවල මට්ටමකින් දං. තමන්ට අකුසාසිත් තියෙනවාද නැද්දාාධීතත්වයට ඇවිල්ල අකුසාසිත් නැතුව පස්ස කාමාවචය රූපාවචර සිත්් තියන විදරීකයන් තමම්. ධ්‍යාන උපදවාගේ නැතුවහ පරිකාරමණනිිමිති උද්ගානිිමිති ප්‍රතිභාගනි මිති තත්වයට මඟ වර්ධනය කරගන්නේ ධ්‍යනවලට ආවේ නැති උපචාර සමාධි මට්ටමකද ඉන්නේ කියන එකත් ඒවාගේ උපචර සමාධියෙන් ඉහලට තියන මහත්ගත හිත් විසි හතිෙන්. ඒ කියන්නේ ප්‍රතමධ්‍යානයට දුති අධ්‍යානයේ තුති අධ්‍යානාදී ඇැත්වලට ඇවිල්ලද නැද්ද කියන එකක්ත් දැන ගැනීම ගැන සතිපට්ටානසුත්තේද කියන්නේ. මේනිසාම ඉන් වහන්සේට ඒ ගැන වැතහීමක් නෑනෙ. බලන්න කකෝ වරද්දගෙන තියනෙන වැරැද්දිල්ල. එතකට බමේ භාගිවතුඋන්හස දේශනාකරපුස සද්ධරමී වෙනුවට මොනවතු උන්හස කියනවා ඇත්ති. උන්වහන්සේ කියන දේවල් කළන්න ගියෝතින් කී දාහක් කී ලක්සයක් අපය ගතවී විද. මොන තරම් භයානයක් අවුනක්ද මේක ඒ සතර සටිපට්ඨානේවත් දන් නෑන ස්වාම ඉන්හන්සේ. එතුට උන්හ සතර සටිට්ානයේ විදිහයට කියන්න මොකදද කියලා අපිට හොයාගෙන යන්න වෙනවා. උන්හස සතර සටි පට්ානේ දන්න ඇත්නම්. චිත්තාානු පස්සනාව මේ වගේ පටලවාගෙන්නම්. ඒ ස්වාමන්හස චිත්තාානු පස්සනාව විදර මොනවතෙ උගන්නනව ඇත්තේ. මොනවදේ පිරිස කියනව ඇත්තේ. එකොට ඒ පිරිස මොවාද භාාවනාකාරනව කියල කරනව ඇත්තේ. එතකොට උන්වහන්සේගේ ගුරුරු මොවද මේ කියලා දීද තියෙන්නේ. බලන්නක නිස ගුර හසුරක් නැතු හම් සිදව වනදේ. හබ අති පූජනය රේරුකානයේ චන්දයමලනායක මහ එම්පාණන් වහන්සේ නම්. ඒය අපි අති උත්වම පින්බර මහනායකු මහහිම්පාණන් වහන්ේ නම් ගුරුහා මුදුර වනේ. ඔය වගේ විනාසයක් වීට කියන්නකු. එහෙම නේද පින්වන්ත මහත්ම තවබලුමු ගබ සිද්දාසයට මියමු. කාලය මදින්නේ නමුත් අපිට සිද්ධාසේම එකින එක අරගෙන අපිීට බත් සිත් අසෝනවේට මැවිල්ලා. අඩ සිද්ධසය, මෙතන මේ කියවන සිද්හසය මෙතන මේ අසූනාවට ගලපල මේ සිතිං කියවන්නේ මේ සිත්ප්‍රමාණය මේ සිතිං කියෙවුුණේ මේ සිත් ප්‍රමාණය කියලා සූත්‍රපිටකේ තියෙනටික අභිධර්මපිටක සුීම සිත්වලට අරගෙන සිත් මේ සිත්්‍රමාණයෙන් ප්‍රමාණයට ගිහිල ඔක්කෝම් බෙතල ගත් අට පස්සේ. අනේ අපූරුවට යුතුම් සද්ධර්මය වැටහෙන පටන් ගන්නවානේ මේ ස්වාමින්ාසේ හිතනේ මනුස්සු විතරක් මඟපල්ලබනවා කියලද. අපිධනම පිටකේ සම්පූණයම සම්පූනයෙන් භාග්‍යවතුන් වහන්ේ දේශනා කළේ සියලම සක්ව ලෝකධාතු සියලම සත්වයමු දෙසා. එතකොට භාගවතුන් වහන්සේ ඉදිදියට පැමිණිලා ඉන්න හේතු සම්පත් මොහොකුරාගෙන ඉන්න ත් ඉන්න පුදගලයාගේ තත්ත්වය උග්‍රයතාා්‍ය විපේතඥ නීය පද පරවේවා ඔහුට ගැලපෙන විදිහට භාගවතුන් වහන්සේ සම්මුති දේශනාව කරනොට පින්වන්ත මහත්මා සියලුම. යට අභීචීමමහ නරකාදී ඉඳලා නේවසං්ඥා නාසඥා එතනයගෙන බවාගවේ ඉහ ළම දක්වාම සත්ව විඤ්ඥානාත්යේදි නව සත්්‍යවාසයන්ට අදාළව සියලුම සත්වයින්ගේ සියලම වැඩපිළි වෙල මෙත නැතියෙනවා. මේ ස්වාමින්න් වහන්සේ හිතන්ගින්න ඔක්කෝම මටින්දිරහටවේ කියලද. මේ ස්වාමින්හස හිතන්ගඉන්න පින්වන්ත මහත්ම අද උක්කෝම අතරිදැන් අපි විසාකාම හවපාසික රහත්ව පීනවා පැෑව කියලද. උද්දන් සෝත අකනිත්්‍ය ගාමී වෙන්නේ නැත්්ද. එතකොට අරූපී භූමිවල එක්කෙක් සත්වය උපත්තය ලබන්න නඇද්ද. ධයානලාබී මඟඵල උපදවාගත්ත කෙනෙක් අවිීචි මෙ අම අරූපී භූමියෙක උපත්වේ ලැබෝත්. ඒ ද්‍යනලාබී උත්තමයා ඉතනදි පයෝජනයට ගන්න විපාක ස්වභාවේ. උපකාරකධර්ම ඒ තැංවලු උපත්තය ලැබවාට පස්සේ මාර්ග පල් ලබන කාලසීමමාතියනවා මච්චර කාලයක් ගිහල මඟපල් ලබන ිච්චර කාලයක් ගිල මග පල් ලබන ඒ කාලයේ පසු පස්ස තියෙනවානමේ අතීත විපාකයෝ අපි කියමුකු අපි අන්තරාපානයේ බයි උපහච්චපානී බය සංකාරපානී බයි සංකාරපානයේ බයි උදන්සත අනනිතගාමී කියලා එතුට ඒතරං කාලයක් යෑම පසුපස් ේතීනව නතීත විපාකයු. ඒ අතීතිවිපාක පසුපස් ඒතයනවන මේ විදිහට ඇදියුණු තිවුණු තත්ත්වයට තමංග පත්කර ගැනීමේ හේතු සම්පත්. ඉතින් අභිධර්මයට මේ තරම්ම දේශ කරන්නේ. මේ තරම්මාක මැති. උන්වහන්සේ සූත්‍රපිටකේ ගැන කිසිවක් නො දන්නා හින්දා. සූතපිටකේ ගැන දැන්නවාලළ හිතාන්ගින්න ඒවා උක්කෝම භාග්‍යවත උන්වහන්ස දේශනා කරපු ධර්මය නවන උන්වහන්සේගේ හිතලු හින්දා. තැන් අපි සතර සතිපට්ටාන සූතීම චිත්තාන පස්සනාව අපූරුවට සිත් අසූ නවයක් හෝ. උන්හන්සේගේ හැටියත්නා අනෝතුනක්කු අනුවට ඇතන් සේගාන සිත් අසූ නවේවත් අන්න එත කියන්නකු . අසුනව දන්න තිකනෙේද අභිධාරමය උක්කෝම දන්නවා ඉගෙන ගත රීරුකාණයේ චන්ද වල නායක නහිම්පාණන් වහන්සේගෙන් කියලා කියන්නේ සිත් අසූනවීවත් දන්නතිකනේද මං අභිධර්මය උගන්නන්නම් කියලා කියන්නේ. සිත් අසූනවීවත් දන්නතිකෙනෙත්ත මේ වන පැටලිල්ල ගැන බයිවෙන්න දෙයක් නෑ ඔය මහරහතන් වහන්සේලා කියලා කවුරු හරි කෙනෙක් අද හෝ නාගතයේ ඉදිරිපත්ව නොත්. හි පිින්වතුන් සහ පැවති පින්වතුන් වහන්සේලා ඉක්මන්ටම ධර්මවිනය අරගෙන ඒකට ගලපල මේනන් ලොකු හොරෙක් ලොකු බොරු කාරයෙක් භාගවතුන් වහසේ එපා කියලා තියෙද්දිම කරන්නේ ගුණ මහත්තයෙන් අනනඋතුමන් අරමුණුකරගන්න බැරිවිදියට තමන්ගේ වෙන යට අරමුණක් ස්ටකර ගන්න නේද කියනක තේරුම් ගන්න ඕනෑ මස බොම පැදිලි බොහොම විාත්ම පිල්ිරක්වවාන්සික ලැුණන ඒ පිල්ි බඳව ුණඥා ෝදනම් ප්‍රදශක සිටින මහ න්සිට. ර සන්ස මේ සමන්හන් විම තවත් දක්න වීඩියෝ පටයම තියෙන කොටසක්තමයි රූපේ අනිච්චවාශයෙන් දකින කියල සූත්‍රවල තියනවා නමුත් අභිධර්මී රප විසි අටක් ඉදිරට තමයි තියෙන්නේ. ඒවගේ න්න අර පේන පින්ඩපෝමා කියන ඇැන පෙන්න ගොඩක් උපමා කල බාගතන් වහන්සේඇතන්දේ අර්ද ඇති ඇයතින් පවතින කියන ඒ උදාහරණයඋන්හන්සේ විකෘති කරලා මිනිසුන්. ඒ නොමගේවන් උන්හස කියනදේ මයි මේ පෙනකොඩක් ගණන් කර කරන්න පුළුවන්ද මේ බොරුවක් කියනෙක වහසේ ඒ ීඩියකින් පැහදිලි කරන අසායිනස විඩියක ලලා විඩික දක් කලා ඒ විඩියකට අනුව මේකට පැහැදිලි පිළිතුරක් ලබාදදිනවනම් උබහන්සට බොහම පින්.ඒගෙ දැන් රූපය රූප වේදන සංඥා සංකාර විඥාය කියෙකේ ඇතිවීම ඇතිවී අනි දුක්කාත්පම දකින්නූ. දැ රූප අනිශ්ච දකින කියලා අපිට භාවනාව කියනවා. අබිධර්මය උගන්නවා රූපවිසි අටක් ගැන දැන් අභිධර්මය රපසිට ගැන ගැන්නවාට බදුන්හන්සේ භාවනාව ැට්ි යන්න ොකක්ද රූපය පෙන ොඩක් වගේ දකිද. පෙන ගොඩක් කියන්නේ ඇතිවෙවිී නැතිවව යන බුගුලු සම්මහයක් තර පෙන ගොඩක් අප ගණකරන්න පුලන්ද යක්ක්ති දෙන එකයික තුනයි කියලා ෙන ඇව ැතිවන පෙන ගොක් ඇලු පොිගලෑ. ඉති එහෙම ඒවගේ පරස් පරයක් මේ දෙක තුළ තියනෙන බුද්ධ දේශනාවේ නිවන් මග සහ අරෂ්්‍රංකමාර්ගය ඇතුේ ඒ ක්‍රියාවලියත් ඉතාපොතර මේ අිධර්මය උගන්න ක්‍රියාවලියත් අතරලොකු ප්‍රශ්නයක් අපිට තියෙන. එත තකට බුදුහාමුරුව මේ වගේ තේරුමක් පැති දේශනා කරයි එකක තැනක දෙ ත්‍රවලද මෙහම කියේන අවිධර්මය කල දේශනාවක් කල තව එකක් කියන. රූපය අනිච්්‍යවසයෙන් දකින්න කියලා සූ්‍ර දේශනාවල කියවෙන ඔහු ගන්නවා. අභිධර්මියට රූප විසි අටක් කියල තුගන්නනවා. ඉරකොට රූපය අනිච්්‍ය වස්සයෙන් දකින්න කියලත් ඒවාගේ අභිධරමිට රූප විසි අටක් වසිෙන් උගන්නමින් ඒවාගේ රූපය පෙනපිඩක් විදිහට දේශනා කරලාත් තියෙනවා. ඒව එකසින් පරස්පරකමක් නැහැනේ. පරස්පරකමක් නැතිවෙෙන මෙන්න මේ විදිහට. ඒ තමයි රූපය අනිත්‍යයි එක යන්නේ. එකම්ම චිත්තරිතු හාරයකෙන හීතවන්ගෙන් ඇතුවුණු ගමන්ම නතිවයනවා. නැතිවිද්දිම ඇතිවෙනවා. හැබැයි ඒ රූපීට තියෙන්නේ අයුකාලයේ චිත්තක්ෂණ දාහතක අයුකාරයක්. ඒ කියන්නෙ පින්වන්ටමහත්ම උපපාදක්ෂනයේ රූපය දුරවලයි. ඉට පැස්සේ බංගක්ෂනීතිීත් රූපය දුර්වලයි ටිටික්‍ෂණවලතම ටිකෙන් ටි සත්ති මත්වීෙනෙන්නේ.ඒ රූපේ හීතවූන්ගෙන් ඇතුවුණු ගමම්මම චිත්තක්ෂන දාහතකකායුකාලයකින් නැතුවයෙනනවා. ඇතුව දම නැත ඇතිවෙනවා නවත නැතුව යනවා. ඉතින් මවකුසේ පිරිසෙන ගන්නකොට වස්තුදසේ කායදසක භාවදසක් කියන කරමජ රූපදසය කලාප තුනකින් පටන් අරගෙන. දැම්ම ඉන්න තත්ත්වය අනාගතයේදී මානයට පත්වනකම්ම මේ රූපධර්මයු ඇතිව නැතුව ඇතු නැතුව ඇතුව නැතුව යනවයිතින්. රූප කලාපන උන දැන්තමයි රූප විසි අර්ටයන්නේ. රූපය අනිත් ඇයි ඒක ඇත්ත. ඒවාගේම අිධර්මීටරූප විසි අටක් දේශනා කරනවා. පින්වන්ට මහත්මා සූත්‍රපිටකයේ තියෙනවා පටවිධාතු ආපෝතාධාතු, තීජෝධාතු යෝධාතු කියලා. මේ ප්‍රනේ යොමු කරපු දැන් අපි විඩිය කහනකොට ැලුවනේ වඩියක බලනකොට මේ ප්‍රස්්නේ යොමුකරපු හාමුදුරුවෝ දන් දෙනයනී පටිවිධාතු ආපෝධාතු, තීජෝධාතු යෝධාතු ගැන සූත්‍රපිට කිරේස්නා කළ තියෙන ඒ කවුුණ ගැන. දන්නවාන උන්වහන්සේට ඒ මහාබූතරූප කියලාත්. ඒවාගේ උපාදාය රූප කියලත් හම්බවෙන්න ඕන මහාභූත රූප කියලත් උපාදාය රූප කියන වචනයේද රූප විසිහට තමයි දේශනා කළ තියන. එතනද රූප විසි අටයේදී අපිට පටවි ආපූතීචූ වායෝ කියන ඔය රූප හතරම එකට හබ වෙන්න එක කියනෙ ඔය රූපහතරම එකට මනග හෙනගොට ඔයේ රූපහතරම එකට පවතිද්දි ඒ රූපහතර නිසා. එකන සතර හින්ද ඒ සතරට යම්කිසි වලනයක් ඇතිවෙන්න ඕන. ගන්දයක් ඇතිවෙන්න ඕන.හස්සයක් ඒවාගේම ඕචාව. ඔය රපහට්ටම අපි සුද්දාාස්්්‍රය කිය හඳු වනව. පටව්‍යාපූතීජවායු වන්න ගන්දර සෝජ. සතර මහාභූත රූපත් ඒ රූප හින්දා අපිට වන්න ගන්දර සෝජාවන තබ වෙනවාඒ සුද්දාාශ්ටකයේ වාලනය අපිට පේවිහට හිම්බලන්න බේ. එ සුද්දාාශටකයේ වලනයේ ගන්දේ රසේ ඕජාව වගේ ඔය වගේ සුද්දාාස්ටකත් එක්ක තියෙන රූප කලාප ජීවිතන්දිය රූපේ වස්තුදසකකා දහෙම එකති වෙලා රූප කලාප 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 කලාපවිදි ටිට පස් ඇැසෙන්න්නවන්. එහෙම රූප කලාප ගොඩක් එකතු වුණනාට පස්ස අපිට මිත්‍ර වලණයක් පේෙනවා. එත මි්‍රවාාණයක් මිත්‍ර ගන්ධයක්, ඒ විදිහට අපිට මස්ත්‍ර රසයක් මෙස ඉස්පාරසයක් අර සුද්දාාශ්ඨක වයේ තියෙන ප්‍රකෘතිය ස්භාවයනෙමේ අපිට මිශ්‍ර සභාවයක් පේනවා. ඒ මිශ්‍ර සභාවයට එනකොට අපිට ඇ මේ ඇහැට පේනමට්ටමට නාසට දැනමට්ටමට දිවට දැනමට්ටමට ඒ රූප කලා පේවිදිහයට සකස් වෙලා. ඉතින් ඉතින්දි රූප විසි අටේ කතාන්දරේ අපිට නිස්්පාන රූප නිස්පාන රූපාදී විදියට හමු වෙනවානේ. ඒකත් කොච්ච නිරඇද නිරවුල්ද පදන්නකෝ. මොකද ඇහැට පේනමට්ටමට කනට ඇහෙනමට්ටමට නාසයට දෑනමට්ටමට ඒවා ඒ විදිහට වාර්ධනයවල මහා රූප කලාප ගොඩක් අපිටකොට පේනෙ දැනෙන්නේ? රූප විසිහටට එනකොට අර පුංචිමදී න්දම්මතන්ට එන්න ඕන අපිට කාමාවචර භූමි එකකු ලහේද, රූපාවචර භූමි දහසේදි, අරූ පාවචර භූමි වලදි. ඔය තත්ත්වය වෙනස් වෙන්නේ රූපවලායුකාලය රූපොලු ස්වභාවය. අරූ පාාවචර භූමි රූපයක් නැහැනේ. එදු අසං්‍ය සත්්‍යයේ රූප නවකයක් තියෙනවානේ. ඔය කොතනදිවත් චිත්තාක්සණ දාහත කායුකාලයේ වෙනස් වෙනවාද. ින්ත මහත්ම හිතන්නක මනුස්සලෝක චිත්තත් සන දාහත්තායි ්‍රහ්මලෝක ිත්තත් සනදහතට වඩා වැඩිකාලයක් එහ වෙන්න පුලුවන්දම වෙන්නබැහැ. හැබැයි මනුස්සරෝපය ඕලාරික වනාට සියුම් රූප වෙන ඉහල ටිහට ඉහරට යනකොට. මේ මිනිස්සුන්ට විතරද මේේ උතුම් අෛද්‍යයානික ධර්මා අතාල. මිනිස්සු විතර දමක පල්ලැපේ. නුස්සයෝ තරද මේ දිහට ධ්‍යනපදවා ගන්නේ ඇයි රූපාචර ්‍රහ්මලෝ රූපාචර ්‍රැක්ම ලෝක නැත්්ද. ඒ යට වලංග නොවන ඒ යට වෙනම දහමක්වෙන්න ඕොඳ බදුදදම. ඒයටත් භාගිවතුන් වහන්සේ දේශනාකරපු ධර්මය නොවෙනස්ස බලපානවා. මේීනාම රූපධර්ම, ඒ අගනාම රූපගෙන කතා කරනකොට ආයුකාය වෙනස්සෙන්න්න බෑ. ඒවා පවතින විදිහ වෙනස්සයන්න බැහ. හැබැයි මේ සාමීන් වහන්සේ ත් නම් බටපත්ල වර දක් වෙලා තියවා. ඉතකොට මෙතනති රූපය අනිත්‍යය කිවම් රූපය අනිත්‍යයි. ඒ අනිත්‍ය බව දැනගන්න දෙවියන්ගේ රූපය ප්‍රකට නැතුනාට අනිත්‍ය බව අනනිත්‍යය. බැක්මයින්ගේ රූපය අනිත්‍ය බව අනිත්‍යමයි. දෙවියන්ටයි මනුස්සයින්ටයි බැක්මයින්ටයි සතරාපාගත ඇත්තන්ට හැමෝට ම තියන අනිත්‍ය බව ීරම් ගන්න ලං අභිධර්මඥාණ ඕන වෙනුවනි. න්හන්සේ පෙන පිඩක් විදිහට බලන්න ගියෝ දෙවරුන්ගේ බ්‍රත්්මයින්ගේ රූපවල අනිත්‍යකම කොහො වයිද. පිෙන පිින්්ඩුව ප්‍රමාණ රූපන් කියලා පෙන පිඩක් විදිහට බලන්න ගියෝත් දෙවියන්ගේ රූපයේ අනිත්‍යකම පේ නැහැ නැහැට. ඒතත්තයට තමන් දියුුණ වෙන්නේ පාය. උන්වහන්සේ අභිඥාත් ප්‍රතිසේප කරන කෙනෙක් වෙනවා මේ පකාසේ හැටියට. උන්වහන්සේ අභිඥා උපදවා ගන්න විදිහකට දන්න නැහැ. ක අභිඥාදී උපදවාගන්නොට අර සතරමහා බූතධර්මාදය කවුණුත්යෙක් ගුඩක් වැඩ පිළිවෙලට යන්න වෙනවාන. ලොක වැඩකොඩසක් කරන්න වෙනවාන. කොහොම දුන්නහන් සේ විදියට දියුණු කළගන්න. කසනවලියින් කොහම දුන්නහස සක්ති මත්යන්න. ඉතින් මේ විදිී පෙනපිඩක් විදිී ඇත රූපී ගැන දීශනා කරලා තියනවා මේ පරස්පරයැකිවත්. මේ ගැලපෙන්නෑ කෙලකිවොත් අභිධරමය කියවෙන්නේ වෙන එකක් සූත්‍රවල කියය වෙන්නේ වෙන එකක් සූතවලතියන පෙනපිනක් වගේ කියනන්නේේ ගැලපෙන්න ැකිවොත් නෑ ගැලපෙන් ඇත්තේ ඕක දෙවියන්ට බ්‍රහ්මයින්ට ස සේලුම දෙනාට අදාළ විදිර තේරුම් ගන්න බැරිවන මේ ස්වාමින්න් වහන්සේ සී සද්ධර්මය කළ හිතාගන්න සද්ධර්ම පතිරූපක මතයයි. මේ ස්වාමින් වහන්සේගේ විකෘතියේ ධර්ම අදහසයි. ධර්මය කළ හිතාන්ගන්න හිතලුවයි. දර මේකළ හිතාගින්න මනස් ගාතයයි දර්ම නොවනඋන් වහන්සේගේ මි්‍යා දුස්තිය තමයි මෙතනද විිරුත්ත තරමේ වෙන්නේ. එහමන ගෞරනි සංඥාන්සේ මේ භාගිතුන් වහසේ විශන් සෝත්‍ර පිටිකේදී අවිධර්මයවිදියට සතර සතිපට්ඨාන දේශනා දේශනා කරලා හිට අතරව වශන්හස දැන්ු වහසකිීන දිට මේ බධිපක්ෂක ධර්මෝලදී. ොගැ පෙන දේල් ැන අිධර්මේ දේශනා කරනවා කියලා උන්හන්සේ පැදිලි කිරීමක් කරනවා ඒ ගැන සයිනසකින් පැදිලි කරගන්න අවශ්‍යය මේක ැටලුස් කාරරිස්තරපයක් මොතුර ලති හින්ද වහන්සකින් ඒගැ ධර්මාණුකුල්ල වර්ණ ලපොත්තු ව වවිහස. සූත්‍ර පිට එකක් තැනක අිධර්මය ගැන කියන බදුන් වහන්සේ එතැදි කියනවා මේ අභිධර්මය කියන්නේ සතර සති පට්ටාන සර සම්්‍යප්‍රදහන සර ඉද්දිපාද පංච ඉන්ද්‍රිය, පංශ බල සත්තබොජ්ජංග ආර්ෂ්නක මාර්ගය. එතකොට බුදුන් වහන්සේ අවිධර්මය හැ සලකන්නේ මේ කර්මති කනම් මන්තාපාරක්කය න්නම් එතැන්දි බුදු හාමුර අවිධර්මය කරක කියන්නේ සතර සතිපට්ටාන සතර සම්්‍යප්‍රදහන සතර ඉද්ධපාද පච ඉන්ද්‍රිය ං බල සත්ත බොජ්ජංග අයර්ශ්නයක මාර්ගය. එතැද එහෙම කියලා අවිිධර්මය තව වෙනත් කතාවක් කියයිද. එතට මෙතනත් ප්‍රශයක් තියෙනු. එතකොට්ට දැමේ බුද්ධ දේශනා දෙකක් කරාද. එකම සම්මා සම්බූධුවරය එකිනකට පරස් පර වෙන පටහැනිවෙන දේශනා දෙක් තැන් දෙකද කරයිද. කියන ගැටලුව නවා. පාගවතුන් වහන්සේ අභිධර්මය කියන? කාරනාව සූත්‍රපිටක එකතනක විතරයි කෙලා උුණවහස දැම වීඩ එක කියවුණානේ. භාගිවතුන් වහන්සේ අභිධර්මය කියන වචන සූත්‍රපිටක අවස්ථා ගන්නාවකදීම දේශනාකර.ිර් අභිවිනය කියන කවුණු සූත දේශනාවද බොහෝතයැන්ගොද කියවෙනවා. දැ මෙත නද මුන්වහන්සේ මතු කළේ, භාගවතුන්හන්සේ අභිධර්මය විදිහයට සතර සටිපට්ටාන සතර සම්්‍යප්පදංවීයේ සතර ඉද්්‍යපාද පංචේන්දය පංච බල බොච්චංග ධර්මතා අර්යෂ්ඨායන්ක මාර්ගංගාට කියන ඔය සත්්‍යස් බෝධි පාසික ධර්ම යෝ දේශනා කරලා. සූත්‍රපිට කේදී, අභිධර්මය විදි රේ දේශනා කරලා. අභිධර්මපිට කේදී භාගිවතුන් වහන්ේ වෙනද්‍යයක් දේශනා කර ඇති කියන්නේ. මිදික පරස්පරය කියලාන්නේෙම. එතනද මේ පින්වත් ස්වාමින්න් වහන්සේගේ. සම්පූර්ණයම දරම විකූති අදහස් ගොඩක් තමයි උතුෙනෙ මතු වෙන්නේ. දෙම් බලන්නකු සතර සටිපට්ටානේ. සතර සටිපට්ඨානයේ කිව්වාහම කායාන පස්සනා ීත්්‍යානු පසනා චිත්තාාන පස්සනා ධම්මාන පස්සනා. චිතචයිසික රප නිර්ාණයන්ට යොමු කරන්න සත සටිපට්ටානයට යොමු කරලා සිත් අසූනාවේ ඒවාගේම චෛල්සික පනස් දෙක රූපවිසි අයට සහ නිර්වාණ ධාතුව. සා සියලුම සත්තාපකරන ගන්තවල තියන කවුණුුවලට සද සටිපට්ටානයේ සතර මේ එකයන පසන ීතාන ප්‍රසන චිත්තාාන ප්‍රසන දම්මාන ප්‍රසනාව යමු කළ බලන්න. හැම තැනක දීම අදාළ අදාළ අදාල් ධර්මතා ටික විස්තර කරන මේ පරමමාත ධර්ම ස්නේද. මේ සම්මුති දේශනාවේදී භාගවතුන් වහන්සේ බෝධි පාහසික ධර්ම දියුණුවෙන් ඕන මඟ පල් ලබන්න. බෝධි පාසික ධර්ම තිස් හතම එකටම යෙත්න මාර්දිහිතා ඇතිවෙන්නට ඕනෙ. සම්මුති දේශනාවේදී භාගිවතුන් වහන්සේ සතර සටි පට්ඨානේ ගැන් දේශනා කරපු තැන සත්්‍යප කරන සහ සියලුම අභිධර්මය කාරණය ඇතුළේ තැනින්තයන් තැනින්තයන්තෙන අපූරුවට අපි ඉස්කන්ධාතුආයත්න කියාවලේ දිහම්බ වෙන. ඊළඟට සතල සම්යයක්ප දංවීතටයන්. පංකුසල් ූපදවන්නට කන වීද උපං අකුසල් දුරකරන්නට කන වීදය. එතකොට ඉතින්දිමා පිට අටමා කුසාාසිත් සහ, රපච, අරූපච කුසාසිත්වල දියුණු කරගන්නට ඕන කුසල ධර්මයෝ සහහි කුසාාසිත් උපදවාගත්තා මේවා තවත්තුර තත් වැඩ දියුණු කරගෙන. තවදට දියුණ කරගන්න ඕන ආකාරයක් තියෙනවා. එතු නූපං අකුසල් නූපදවීම සහපං අකුසල් දුර රීම. ඉතින්දි අපිරි කෙලීම අකුසා අසිද්දොලහ කතාන්දරී ැ ඒකනාගේ ජිත්ත සන්තතිය තියෙනවානං යකුසාසිද් දොහ. ඒවා නැවත ඇති නොවන විදිහට දුරු කරන්නත් ඇති වනානන් ඇතුුණුදී නැතිකරගන්නත් වීට තියන ටඕන තුොර වීරි කෙන කෙලීම කුසල ටයි දෙ. නිසාමන් වහන්සේ දන්නඇතිකම. ඒ කියන්නේ පටලවා ගැනීම ඒ දැ බොහෝ අසරණ දෙනා නොමක කිහිල්ල ඇති. අපරාද අදදැ සතර ඉදි පාදට ගිහම් චන්ද විදිිය චිතේ මන්සාාව වට ගහමත් ඔය දදිහම. ඒවාගේම අපි ඉන්දිය ධර්ම බලධර්මවට ගිහම ද ඉන්දිය ධර්මක අධි පෙත් ධර්මන.ක සද්‍යීන්දය විරීන්දිය සතින්දය සමාධීන්දිය පනින්න්දය කියන ඉන්ද්‍රීයේ ධර්මතා ටිකා ඔක්කෝම අපි අටමහා කුසාසිෙහ රූපාවචර රූාවචරාදී සිත්වලදී මේ සෝබනෑඇ මේ සාදාානන් චෛස්ක විදිහටඒම හම්බැවින්ගේ කුසාසිත්තවල දියුණු කරගන්න ආකාරය සහාව ඉන්ද්‍රයේ ධර්ම බවට පත්කරගෙන අන විදිය මගා ලබන වෙලාවේදී ඒකනාගේ ඒ අනිත්‍ය ලක්සන මුළුකරගනේ ඉන් සිය ධර්මේ විදිහට. සද්්‍යන්දය ඇතිවන විදි ඒ සද්‍යින්න්දයේ සද්ධානුසාරී විදිහයට සූහන් මාර්ග පල්ලා භියුත්තමයා බීවන විදි. ඒවාගේමයා ප්‍රඥාව දියුණු කරගෙන යනකොට අනාත්ම ලක්ෂණයහස්ේ අනාත්ම විදිට ්‍රයිභූමික සංස්කාරගෙන ප්‍රඥාව දියුණු විදි පචින්දය දියුණවෙල ඒකෙන මාර්ගඵල ලබන මහොතේ සූවාන් මාර්ගක්ෂනයේදී සද්්‍යානුසාරී වන විදිකු ඒස්වාමන්හන්සේ ඒගෙන කිසිදු අවබෝධයක් නෑනෑ.ඒවාගේ අපි සද්‍යන්ද විදිීන්දය සතින්දය සසාමාධන්දය පනින්දය වගේ සද්‍යාල විද බස. ප්‍රඥා බල කියන ඉන්ද්‍රී බලධර්මාදයට ගියාට පස්සේ සම්පූර්ණයම චිත්ත සන්තතියක් කුසල පාස්සේ හසුරුවන. අපූරු අධිපති ධර්මනේ. අපූරු බලතරමනේ. අකුසල්වයට ලංවෙන දෙන්න තු අකුසල් මදුරු කලදාන. එන්නවා දෙන්න තු මිසම්පූර්යෙන් බැහැර කල්ලම තියන තියෙන කුසල් වර්ධනය කරන තවතව අද්‍යියුණු කරන. අපූර ධර්මතාටික සූත්‍රපිටිකේ කියනකොට මේ අවිධර්මිටකේ චෛස්කලින් ගන්නන්නේ ස්වාමන් සසි හැකි කියාවනෑ. මේක මේ මනුස්සයින්ට දිවයාන්ට සතරාපා බ්‍රහක්ම සිරුදිනාට පොදුකාය නාවක්. සසි සද්ධර්මය මිනිස්සවාගේ මේ සංසාර්ි සෑසාන්න කණ්ඩායන් අතරින්. එක කොට්ටාහසෙක්ද විතරක් අදාලය භාගිවතුන් හස දේශනා කලී නේ අපිමහත්ම. භාගිවතුන් වහන්සේ බවාගේ ඉහල නේවස්ඥා නාසංඥායතනය ල බවාගේ පහළ අවීචීමහා නරකාදී දක්වා සියලුම සත්වයින්ගේ පොදු සියලුම පරමාත ධර්මය අෙක්ක දේශනා කළ අද අභිඥාලාබී උතුමයට දවලෝකයට හිලා දෙවියන්ට බණ කියන්නත් භාගිවතුන් වහන්ේ බැරිවන විදි හිටසත් තිබ් කල හිතනවා. ගත්න් හද අභික්ඥාලාබී බිස්සෝකට දවිවලෝකට වැඩම කල දෙවියන්ට, බ්‍රහ්මලෝකයකට වැඩම කල බ්‍රහ්මයින්ට. ඒ අගේ නාමරූප ධර්ම වැඩ පිළිවල ගෙන අවබෝධයක් ඇවේ ඒයටත් බණ කියන්න පුළුවන් විදිට කවුණු තිේස්නා කල තියනවා. තැන් සතිධම්ම විචේ විදිිය පීතිි පාසද සමාධ උපෙක්කා කියෙන පුච්චාග දරම හතට යන්න. බුච් diwujudkeාග ධර්ම හතට යනකොටම අපිට සතිධම්ම විචාදී විදියටට ඇද බලන්නකෝ චයිස්ක සති කියන කොටම සතියට නවා. අනිත් ධර්මවලට එනකොටම අපිට සම්පූර් ඇතුළට මහත් ගත චිත්ත චෛසක ස්භාවයන්ගේ අමහන් ගත චිත සැන්සක ස්වභාවයන්ගේ වැඩපිළිවෙලි විධාආකාරය දිහයට හැබවෙනවා. ඒකයන් අකුසැල් වලී මිදිලා කුසැල්වලයට ආවකනයගේ චිත්ත සන්තතිය සම්පූනය මොතින් ොත බලවත්වයේ බලවත්ව වී දියුණුවී දියුණු වී දියුණුවී ඉදිරියට ගන්නා ආකාරය ඉදියට වැඩෙන ආකාරය වර්ධනයකද ගන්න ආකාරයණ හම්බ වෙන්නේ. ඉතින් පරමාත ධර්මබෝධය ගෙන අන්සුමාතයකත් වැටහීමක් ඒ ස්වාමින්න් වහන්සේට නැහැනේ. ඒකන මේ වගේ මේ අපූරුව තැන් දෙකක්. අපූරුවට ගැලපෙනවා. හරියටම ගලපෙන කිසීම පරස්පරකමක් නෑ. ඒ ස්වාමීන් වහන්සේට සම්පූර්ණයම ධර්මවිනය පිළබව ලකූ වැදි වැටහීමක් නේ තියෙන්නේ. පලස්පරකම උන්වහන්සේට නෙත් තියෙන්නේ. උන්වහන්සේ තවදෝට ිස්වක් ඉදිට අපිට පිළිගන්න පුළන්ද. භාගිවතුන්වහන්සේ දේශනා කරපු ධර්මය දොයි දේශනා කරන්නේ. භාගිවතුන්වහන්සේ දේශනා කරපු ධර්මය අහලකටවත් ඇවිලතියෙනවාද බලාන්නක උන්වහසේක මි්‍ය අදෘෂ්ටිය. ධර්මයේ විදිහට උන්වහන්සේ තමන්ගේ හිතලුව අප්‍රකාශ කරනවා. අපිට බුච්චන්ග තරම වදි වගේ මාර්්‍යස්ථායක මාර්ගයට යන්නකු. ආර්යස්ථායක මාර්ගයේදී පින්වන්ත මහත්මා අපඋරුවට මුළු මහත් අභිධරම පිටකේම අපිට හකුලුවල හම්බ වෙන. ආර්ය්‍යෂ්ායක මාර්යේදී. ආර්ය්‍යෂ්ඨායක මාර්ගයේදී පින්වන්ට මහත්ම සම්පූනයම මඟපල් ලබන උතුමෙක්ගේ ගමන් මග ඒ මේ පතිපදා අටේ ඒ මාර්ගාංග අටයේ තියෙන්නේ ඒ සීල සමාධි ප්‍රඥාවන්ගේතියෙන්නේ ඒවා ඒ ගමම් මගින් ඉදිදිට යනකොට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දමක් වනත් අනාගතයේ දී බිහි වෙන අතුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට යන් පත්වෙන්දනම්. ආර්ස්ටායික මාර්ගීයරෙන්න්නේ වෙනත්වමයක් නැහැ. ඉතින් භාගිවතුන් වහන්සේ දේශනාකන ට්‍රයිභූමික සංස්කාර සියල්ලටම අදාළවන සියලුම සත්තාවාසය විඤ්ඥානාති හැම දටම ගතියෝනියාද සියල්ලටම අදාළවන පරමාර්ත දරම දේශනය. වෙනත් කිසිම දෙයක් ඉදිරියේ දී වෙනස් නොවන සැබෑම සත්‍ය වන පරමාත ධර්ම දේශනයක් ඒවාගේම සූත දේශනා අතර කිසිදු පරස්වරකමක් නැ. පරස්පරකම තියෙන්නේ උන්වහන්සේ බිස්සුවක් විදිහට ඉඳලා මිත්‍ය දදුෂ්ටික ආගමක් තුල ඉන්න කෙනෙ දාන මි්‍ය දුෘෂ්ටික මතයක් කීමක් වීම විතරයි. ඒකයි පරස්පුරම බිස්සුවක් විදිහට මිත්‍යයා මතයක් කියවා . ගරුණනි සහිහස මෙ වහන්සේවිසින් තවත් විඩුවේකේම දිගුවක් තියෙන සවිහස මෙයි. ආර්ෂ්ඨාංගික මාර්ගය මේ අභිධර්මයට ගැලපෙන්නේ. නැහැ ඔබවන් පුළුවන්කල කොතනකටත් බාලන්න එක අය එකන කොටස් සරගෙන අරයස්ටක්ග මාර්ගකි මේ කොටස අිර්මයට කලපන පුළුවන්කික උහන් සි දේශනාවද කියනවා ඒවගේම තමයි මේට නැගෙන ප්‍රශන තම ප සයින්නස මේ හතලස්ේ දක් වූ දර්මස්කන්දයක් දරාගෙන සිටන අබිධර්ම. පටකගේ අස්යෙන් ර්ගයට ගැපෙන්නේ නැද්දක හන්සෙන් දේශනාකරත් දුහසගේ දේශනාවදී අපිට අිධර්ම දන්න ෙනට නම් ොහොම සැක දුර්ම ඇැක්ල වැටන අන උත්සයිනසේ මේට අහුවෙන ගැන අනුකම්පා කරල ගැ අහිංසක බෞද්ධයෝ සමහරට ඇත්තයි කියල පිළිගන්නවා ඒහින්ද සහින්නස මේක පැහැදිලි ලෙසම උන්වහන්සගේ දේශනාව අනකූලව සාහින්නහසකින් ධර්මාණකූලව පිතුරකම් මලපොත්තුවා අංකාාට ම සම්මාජිට්ටි සමා සංකප්ප සම්මාභාජා සම්මාකමන්ත සමාජීව සමාභායාම සම්මාසතිකයන්. එතකොට්ට මේ කියපු අංග අටෙන් කොතනකට හරිමි අවිිධර්ම පිටකේ තියෙන කරුණු වැට එන්න සැසනෙන්ඩු ගලපන්න ඔබ වඩ පුළුවන්ෙන්ඩු දැන් අපිට සමාධිට්ටිකීට දැන්න දුකේ ඥානන් දුක සමුද ඥානන් දු නිරෝධ ඥානන් දුකරයද ගමිී පටිපදාය ඥානං ක්‍රනෙකර දාන්න පුළුවන්. බෑ සමා සංකප්ප කියන්නේ දෙකම සංකල්පන අ්‍යාපාල සංකල්පන හිස සංකල්පන එතන දාන්නපපුන දබි ධරම පිට එතැන ගැල පෙන්න්නෙත් නෑ. ඉළඟට සම්මාවාචා සමාවාචාකිවී වචරයෙන් වෙන වැරදි ටික පුොරුකීම කේලාම්කිීම පරිශවාචනකීම හිස්වචනකීම එතැන දාන්නටත් බෑ ට සම්මාකම්මන්තක වේ කයින් වෙන වැරදි හරකංකරණය එක ප්‍රාණගාතය සාධ අදත්තාදාාන කාමිත්‍යචාරය සහ පරදර්ශය වනි ඉ ඉතන්ට ඒ කියන තුරට වැටෙන් නිත්න සමක් කම්මන්තකිවේ කයින් වන වැරයතුුණ හොරකම්පි වළඳ නොදුන්දේ ගැනීමඉළඟට කාමිත්‍යචාරයඉළඟට ප්‍රාණගාතය තකොට ඒ තුරට එතැටට දාණඩක් බෑමේ කියන මේ මිච්චලොකු අභිධරව පිටගේ. එතට සම්මා ආජීව කියලකිව මිත්‍යාජීවී මැලකීල. එතැන්ට දාණන්නක් බෑ ඒ ස්වාමින් වහන්සේ සිට අසූනාවයක් කියලවත් සිත් එකසේ විසේකක් වසයෙන් විස්තර වස්සයෙන් කියන සංකයාමය වසයෙන්වත් ධන්නේ නෑන. ඒවාගේ එහෙම දන්නෙ ස්වාමීන් වහන්සේ නවා. නොදන්න අ ධර්ම පිටකයක් කොහොමද කියන්නක හරස්ථායික මාර්ගෙද ගලපන්න ලබ. උන්වහන්සේ හිතන්ගන්නේ මේ කියවන කාරණ දෙකක් කියලා. මේ කියවෙන්නේ ධර්මයේම කාරනාටික. ධර්ම විනේ තුළ තියන ධර්මට අදාළ සම්මුති දේශනා පරමාත දේශනාම්ය කියන්නේ. තවටික කාලයක් කිය ඔේ ස්වාමීන්හන්සකය අයිනෙ මේ සූත පිටක මේ කවන කියලා තියෙන විදිත් න මේ සූත දේශනාව තියන කියලා. ැන් පටිසම්පා සූද්‍ර ස්නා කීද කීයයක්ති න බලන්න සූත්‍රපිටකි. ඒ සියගාන මරගෙන උනාහසක යයි මේ සූතය වැරදි මේ සූතය හරි මේ සූතය වැදි, මේ සූත්‍රය හරි පුද්ගල පේදයේ දන්න ඇතිකමහින්ද. ආවටි ගාටිග ගන්න බෑනි වැරදි ගුරු ඇසුලක් නැතිකමේ වරදයි ඔය ගුරු ඇසුරක් ඕන දැම් බලන්නක පින්වන්තම හත්ම. ආරයස්ෂටයියක මාර්ගටියෝ මේලා. ආර්යස්ථායක මාර්ගයේද දැන් සම්මාදිට්ටියය සම්බන්ධ උන්වහන්සේ කියන කතාාව බලන්නක අිධරම පිටකේට කොහෙද ගැලපෙන කියලා. අභිධරම්පිටේ හැම තැනීම ගැලපෙනවාන. ප්‍රඥාවේ ඉහලම දියුණුව ලබන්නට අිධර්මය නිසා පුළුවන් කම ලැබෙනවාන. මෙතින්ද මඟපල් ලබ මඟපල් ලබන්න බැරුව ගියෝතින්. අනාගත ඉක්මම් භවක මගපල් ලබන එක දැන් අභිධරම ග ැීම උච්චරපකාර වීවිද. සම්මා දට්ියේද දැන් කරම කරම පල විපාකදීම පිළිබන් නිවැඇතිදයක් මක්තයෙන් ඕොන. කර්ම කරම පල විපාකදීම පිළිබඳව නිවැදිදයක්මක් එන කොටම සම්මාධිතයේ නිවැදිදයක්ම එන කොටම කර්මකරම් පලවලදී කර්මය කියන මොකදදේ ධර්මතාවේ හම්බෙන චේතනාවයේ ධර්මතාවය කියලා. ඒවගේම චේතනාවිතරයක් නෙමී තවතියෙනව එතන මේ කරමය වන තවත් ධර්මතා විසේකක් ඔක්කම ධර්මතා විසි දෙකාක් හම්බුව වෙන. දම්මසකතා සම්මාධිත්්‍යයේ දීම ඒ චේතනාව හේතුත් එක්ක යෙදෙනෙහිත් මේ විදිහට කියලා අකුසා සිද් දොලහකෝත් තේවාගේ මටම කුසා සිත්තාදී රූපාවචා අරූපාවචර සිත්් විදිහට මෙ විස්තර කරනවන. සිතසා චෛල්සික ඒ කටිවිතුලු යොද වානකොට ඒ කියාවලිය වෙන්න මේ විදිහටයි. වි අති වචීවින් අත්ති්‍ය ආදී ඇතිවෙන්නේ මේ විදි චිත්තකිරිය වායෝධාතුව ඇතිවෙන්නේ මේ විදිහයට සම්පූණයම ක්‍රයාත්මක වෙන්නේ මේ විදට ඇසේම් හිතාටගන්න මේ විදියට කනේ හටගන්න මේ විදියට නාසේදිවේ සරීරී හටගන්න මේ විදියට මේකයි චිත්ත කියාවලිය කියලා. ඒ හැම දෙ අවිධාම්ිට කෙ විස්තර කල දෙෙනවා. දෙැන් කම්මසකතා සම්මාධිට්්‍යයේ දේ කර්මකරම පලි විපාගදීම් පිළිබන් නිවැඇති දැක්මේදී කුස ධර්මයෝ, අකුසල කර්මයෝ, කුසලා කුසල කර්මවලදී. ඒ සිදුවන සම්පූර්ණයම වැඩපිළිවෙලට අදාළව. කාත්මක වන සියලුම පරිසරය දැනගන්න පුළුවන්ගෙන අපි තර්මයෙන්නේ. මේකයි මේ ධර්මතාව කළ හඳුන්නල දෙන්න පුළුවන් වෙන්න. ඒවාගේම චතුසච්‍ය සම්මාධීත්්‍යයට එන්නකු. දැන් අපි දුක්ක සත්‍යය. දුක්ක සත්‍යය දන්නාකමකිව් හාම එතින්දී දුක්ක සත්ත්‍යකයැනමකක්ද පංචුපාදා නස්කන්දීටම තවත් නමක් නෑ. දුක්ක සත්‍යකයන්නේත් පංචුපාදා නස්කන්දෙට ඉන රූපූපාදා නස්කන්දයට වීතනා සංඥා සංකාර විඤ්ඥාලුපාදා නස්කන්දයන්ට තවත් නම. රූපූපාදා නස්කන්දයේ කියදදිිම අපිධර්මේ රූප විසියට නෙමීද? ේදනුපාදා නස්කන්දය කීරකොටම අභිධර්මයේ චෛතසිකවලයන වේද නස්කන්දය එනෙමීද. සංඥපාදා නස්කන්දයේ නෙමේද සංඥා චෛ්‍යකය වෙන්නේ. සංකාරපාදා නස්කන්දය නෙමේද චේතනාව ඉතිරිචෛසික පණහයි වෙන්නේ. විඤ්ඥානපාදා නස්කන්දයේ නෙමේද සිත්තසූ නවය කියන්නේ. අිතරමින් නඋදන් හින්ද නේතිය සාමිනාාසය බොඩුව කියයන්නන්නේ බලන්නක ුච ලොක බොඩු අද කියලා. ඒවාගේම ඒ චතුරාර්ය සත්‍ය තර්මය නොදන්නාකමේදී දුක්ක සත්‍ය කියන කොටම පින්වන්තම හක්ම උන්හන්සේ දුක සත්‍යය හඳුනාන්නෙත් නෑ අභිතරම දේශනාව හඳනන්නෙත් නැහැ. පංචපාදා නස්කන්දීටෙන් දුක්ක සත්‍යය කියලා කියන්නේ. ඉස්කන්ද පහාපිට අපූරුට අභිධර්ම දිවිස්තර කල පින්න්න අුවන මෙහම මෙහෙමයි ඒ කියා පටිාටි මනුස්්‍ය ස්කන්ද පාවිතරයක් නෙමේ සතරාපා අවීචීන්දන් ඉහලටම. බවගයේ කෙලවරවන නිව සඥානා සංඥායතය දකු ියලු මිස්කන්දය. ඒක වූකාරවේවා චතුවෝ කාරවීවා පංච වූ කාරවීවා කොයි ඒ ආකාරවීවා සියලු මිස්කන්ද වැඩ පිළි වෙල අපූරුවට පෙන්දර දෙනවාන. දැන් සමුදී සත්‍යයට යනකට කාමතන්නා බවතන්නා අයිබවතන් හා. නිරෝධ සත්ත්‍යට යනකොට නිවන ඒවාගේම අපි මාර්ග සත්‍යයට යනකොට ආර්යස්ථායක මාර්ගයම හරිම අපූරුව ටබිධරම පිටගේ තුළ විස්තර කරලා දෙෙනවාන්නේ. ඒවාගේ සම්මාහා සංකප්පීතියද්ද. නෙක්කම්ම සංකප කාමයන්ගෙන් වංවීමේ කල්පනා. දැන් අභිතර්ම පිටකීටනුව ඒක විස්තර කරන්න බැරිත. කුසන් සිත්වයට ඇවිල්ල ප්‍රඥාව යෙදෙමින් ඒ කුසයි සිත්වල නුවන හසුලෝමින් අසුභ සංඥාදී ඇතිකරගෙන කාමයම් පලවාහරගෙන අකුසාසිත් ඇති වෙන දෙන්න තුව කුසාල්ද ුණුකරගෙන අනවිදි යේද අපි නෙක්කම සංප ඇති හම්බ වෙ න්න. කාමච්ඡන්දේ නැතිකරගෙන කාමච්ඡන්දය වෙනුවට ඒකාගතා චෛසිකේ දියුණුකරගන්න ඉදිරියට එන්න රූපාවචර ්‍යානකමේදී අපිට ඒ හම්ුවෙන් නැහැකි ලති කියන්නේ. ඒවාගේම අව්‍යාපාද සංකප්ප දැන් අපි ව්‍යාපාදයේ නැතිකරන්නේ සිත දියුණ කරන භාවනාකරවඩි පීතියෙන්නේ. පතිචයිසිකය පීතිචයිසිකය වගේම ඒ ව්‍යාපාදය කියන තරහවත් ඒ ධර්මතා ඒත්න විදිහත් ඒවා නැතිකරගෙන් රූපාවචර ප්‍රමධ්‍යානය දුති අධ්‍යානාදයේ ධ්‍යානුඋපදවාගෙන අරූපාවචර ධ්‍යානාත් උපදවාගෙන යනතත්වය පින්වහන්මහත්ම අිධනමපිටක අපූරුවොට විස්තර කරවානෙයි. ඒවාග අවිහිංසා සංකප්පේ කරුණාව භාාවනාවක් විදිහටත් දියුණු කරන්න ඇද බලන්නකු. චෛස්තකත් කොච්චරා පූරෝට විස්තර කරනවාද අිධරමේදි චෛස්්‍යක වල දහෙම. එතකොටට ඒ අපේ නෙක්කම්ම සංකාපා අ්‍යාපා සංකාපා අවිිහිංසා සංකපයන්ගේ පිරුණු චිත්ත සන්තතියක් නිධන්තරේමතිය එද්ද ඒවා අටමහා කුසාසිත් වගේම රූපාාවචරාදී විද දියුණු කරගෙනන විදිහත් අපූරුවට අපිදන අපිට ක පෙන් නවන. මේ ස්සාමන්හන්සේ බොරුුණියට කියන්නේ බොරුනෙම ොරු වලත් ොරුණ. Yeah. ු නේ ොරුවලත් බොරුවලත් බොරුවලත් අමූික බරුණේද. බලන්නේ. මොන තරන්න සද්ධර්මය විකෘතිය කයනවද කියලා සද්ධර්ම පතිරූපකයක්න මොන අපා අධයක්ත්ද. නම ඉස්සර මහරාහතන් වහන්සේ කියලා තියනවා. කියන්නේ බොරු. නම ඉස්සරා මහරහතන් වහන්සේ කියලා තියෙනවට වඩා හොඳ නැද්ද. බොරු කියන උන්වහන්සේ කළ තිබබන. මෙතනෑ? සියලුම බුද්ධාධී ආදු උතුමන් වහන්සේලාට මේ අභූතියන් කරන අපහාසයක් චෝත්නාවක් නේද. ඉතින් දන්න ඇද්ද කියන්නකු බොහෝ ගිහ ඇත්තෝ ඒ ස්වාමින්හසල කියන දේවල් අහනවනං ධර්මයම කතකරිය දන්න ඇත්ත. ඒකින් ඒ අයා සලණ ගිය ඒස්වාමන්හස සරණ ගිය කවුරු හරි ගිහි අඉන්නවන ඌවන්ගෙඩුත් ධර්මය උදන්නකමතම අපිට පෙන්නේ. දැන් ඊළඟට එන්නකෝ අපි සම්මාකම්මාන්තයට සම්මා කම්මාන්තයේ ටෙනකොඩ පින්වන්තමහත්ම කයිංකරන වැදතුනෙන් වලකිනවන. කයින්කරන වැදතුනින් වලකිනවා. ඒකයන් සතුන් මැරීමෙන් සොරකංකිරීමෙන් කාමේවාදව හැසරීමෙන් වලකිනවා. ද සතුන් මැරීම සොරකංකිරීම කාමේවාදවය හැසිරීම කෙරෙන්නේ අකුසා සිත්වලින්. වැලකිලා කටයුතු කරන්න කුසා සිත්වලින්. අභිධර්මේ නිමිතුුය. එතකොට කයිංකරන වැරදිතුන වගේ වචනයංකරන වැරදිත් හතරකින් වලකිනවාන්නේ. වචනයංකන වැරදි. බොරුකීම කීලාම්කීම සැරපවස්ස වත්න කතා කිරම් හිස්සවත්න කතා කිරීම. එතකොට වචනයංකරන වැදි හර. වචනයකන වැරදිහතර වැලකීම සම්බන්ධව අකුසා සිත්වලින් වැලකිලා කුසාසිෙත් උපදවා ගැනීමත් ඒවාගේම කොහොම දෙයක වෙන්නේ කියලා වචීවිඥ්ඥත්‍යයාදී රූප හැහට ගන්න විදිහත් ඒකින් ඇතිවන කරම විපාකාදත් ඒ වාකර්මයට අනාගතයේදී puුණ්ඥාබි සංස්කාරයෝ පුඥාබි සංස්කායෝ අ කුසාානං pu්ඥාබි සංකාරයෝ කසානා pu්ඥාබි සංස්කාරයෝ ලැබෙන විදිහත් අි දර මේම පූර්ුවට පෙන්නල දෙන්නක්කු. සාමන් හසට පැයක් නමේ පැදහයක් නෙමේ දවස් දහයක් වුණා අපි මේ කවුන පෙත්න ල දෙන්න උන්හන්සැපි ආරන්්‍යයට වැඩම කණ කළ පාරාත්නා කරු. අපි ඒසිංහස් සාවාමීන් වහන්සේ රාරාත්නා කරම සාමින්න් වහස ඔබහන්සේ වැඩම කරන්න. අපි සජීවීව හැමෝටම පේන විදිහට හැමෝටම දකින්න පුළුවන් විදිහට අපි ඔබහන්සේ තික සජීවී සංවාධය සජීවීසාකච්ඡාවක් කරන්න. ඒවාගීම, දැන් එතනදී සම්මා ආජීවේතයන්කො සම්මා කම්මන්තවාචා දෙකින් යුක්තව සම්ම ආජීවෙන් කටයුතු කරනකොට අර මංගල සූත්‍රීවතෙන්ට ගන්න ඕන ඒවාගේම භ්‍යගපාජ සූත්‍රයේ ගන්න ඕන් දම්මික සූත්‍ර ගන්නවඕන අන සූත්‍රයේ ගන්නට ඕන පංචිත්ත දම්ම වාදී සූත දේශනාගන්න ඕන ඒ අනුව ජීවර්තන කෙනෙක්ගේ ජීවිතය කොහොමද සැකසෙන්නේ එයා අනාගතය ඉක්මංභවයක මඟපල් ලබනකක් යැන ඊළඟ තත්පදී ඉඳලා කවදා හෝ දවසකෝයා එයා යම්තාකාලයක් ගිහිල්ලා හ නොගිහින් මඟ පල් ලබනකමයාගේ නාමරුව ප හැදෙන්නේ හැඩගහෙන්නේ කොහොමද කියලා අභිතරර්මාණුකූලව යාගේ දැස පාරමිතතා උපාරමිතා පරමත්ත පාරමිතාවන් පිරු ආකාරයන හහිත ප සැකස්න විදපූරට පෙන් අන්න පුලුවන්න්නේ. සම්මාජීවය ෝ නමන. දැන් අපි ප්‍රඥ සීල දෙකින් පස්ස දැ ඊට පස්ස කතාය කරන්තින සමාන. සමාධයේදී සම්මවා යාමේතයන් සම්හා වායාමේදී, නූපං අකුසල් නූපදවන්නට කරන වීර කියීන කොට හම්බෙන වීද චෛත සිකය, නූපං අකුසල් නූපද වන්නටම කරනට කියනකොට අපිට හම්බ වෙන තදංගාපහන විස්කම්පනපහන ආදීකමය, ඒවාගේම කුසල් උපදවාගන්න කටයුත්තු කරන විදිහ. චිත සන්තතියේ ඉන්ද්‍රීධර්මයෝ බලධර්මයෝ දියුණු තියුණුතත්වයට පමුණවා ගන්න විදි හිත සකස් කර ගන්න විදි සිට බලවත් කළ ගන්න විදි යාගේ නාම රූප ධර්ම මුළු මහත් වැඩ පිළිවෙලම නිවන් දකින පුළුවන්තත්වයටයා දියුණු කර ගන්න විදිහ ඒ සම්මවායාම අපූරුවට අභිධර්මය තුළ විස්තර වෙනවාන. තැන්ඒ සාමිනාස කොච්චවලොක බොරුවත්ද මේය කියන්නේ. ඇහිමනි උන්වහන්සේ අභිධරමෙන් උොදන්නාකමට අනිත් අඇයව රවට්ට අන්නේ. ඒ දිහට බලනකොට උන්වහන්සේගේ ප්‍රකාශය වලිින්පේන්නේ හැම ලෙඩෙකටම හරියාන්න මී පාසා නං මීපාසා නං ඒක නේද විදිහතයි එතකොට උන්වහන්සේ කියන්නේ නානත්තකාය නාත සංඥා පිරිසක් නෑ කියලා නානත්තකායා ඒක අත සංඥාපිරිසක් නෑ වගේ. ඒ අතකායා ඒකත සංඥාපේසයක් නෑ වගේ. ඒ කතකායා නානාත සංඥාපේසයක් නෑ වගේ. ආකාසානංචායත්න විඥාණංචායත්න ආකංචංඥාත නිවසංඥා ආසංඥායතන අ සං්‍යසත්්‍යය ආදීවිදියටඉවැනි සත්ව උප්පාතිකමයක් නෑ වගේ. හැම ටම ැපෙන්න්නපාය. උතුම්හෝ සීසත් හරමය පිමන්ත මහත්මා සියදම සත්වයින්ට අදාලයි. මේ මේ මනුස්ස පිරිසකට විතරක් නෙමේ. අතීත බුදුරජාණන් වහන්සේලා අ තියෙසනා කලා. අතී අතීත භාගිවතුන් වහන්සේලාත් වුතුම් සිි සද්ධර්මේ මැදේශනා කළේ. සි සද්ධර්මය වෙනසක් නැහැ. එඋතුම්සි සද්ධරමය වෙනස් කරන්නේ මේ ස්වාමෙන් වහන්සේලා. දෙවියන්ටත් බැක්මයින්ටත් හැමෝටම ගැලපන්නට ඕනේතකොට. නූපංකුසල් නූපදවන්නට කරනවීඩ උපං අකුසල් දු කරන්නට කරනවීඩට නූපංකුසල් උපදවන්නට කරනවීඩ උපංකුසල් ඇදුණු කරන්නට කරන වීද වගේම ඒ වීදය හින්දා අනාගතය ලැබෙන විපාක ධර්මත් ඒ විපාක ධර්මතාවයෝ හින්දා අනාගතයේදී ඒ නාමු රූප සැක සෙන විදිහත් ඒ ගති උපදී ප්‍රයෝග කාලාදයේ සම්පාත්ති විපත්තිවලට ගලපලා අරගෙන දිිත ධම්මවේත්න උපාජවන අපරාපරිය වේත්නීය අහෝසයාදී විදිහට ඒ කර්මවලටත් අරගෙන ජනක උපත්තම්භක උපීලක උපගාතක වලටත් අරගෙන එමයාදී විදිහයට සම්පූර්ම ගඩුකා ආසන්න ආචින්න කටත්තාදී මුළු මහත් කරම රටාවටම කලපළගන්න ඕන. ආර්යෂ්ඨායික මාර්ගයේ. ඉතින්දී සම්මාවායාමීින් පස්ස ඊළඟට සම්මා සතිය සතර සතිපට්ටාන සිහිය, අපූරුවට අපිට රූපවේත්නා සංඥාංකාර විඥානාස් කන්දයෝ සහ. ඒ වැඩපිළිවෙල නුවනැතිව හසුරුවාගෙන තමන් තිහේතුක තත්ත්වයකට පත්කරගෙන පරමිතා ියුණු තිියුණ තත්ත්වයට පමණවාගෙන ඉදිරියට එන ආකාරය හම්බ වෙනවානේ සම්මා සමාධයේදී බලවත් කුසා සිත ඒකාගතාවක ඒ ්‍යානාදී උපදවා ගැන සාහි චිත්‍ර ඒකාගතාවයක් ඇති කුසාසි නිසා ඒ අයගේ ඉන්ද්‍රය බලධර්මාදය දියුණ වීගෙන ගැලපෙන අපරු අපිට හම්බ වෙනවානේ. ඉතින් මේ ප්‍රකාශවලින් පිළින්නේ ඒසාමන් වහන්සේ. ¿Qué? ¿Eh? නුගත්කම ඒ ස්වාමීන් වහන්සේගේ ධර්මවිනිය නොදන්නාකම උන්හන්සේගේ පටලවා ගැනීම උන්වහන්සේගේ ඒ යම් සැඟවුණු ගුප්තා අරමුණ. මහරහතන් වහන්සේ නමක් පිදිහට උන්වහන්සේ කරන ඒ ප්‍රකාශයම තේරුම්ගන්න ඕන මේ හොරෙක් මේ බොරුකාරයෙක් මේ වංචනිකයෙක් මේ වංචනිකයා මේ හෝරා මේ බොරුකාරයා මේ විදිහටසේ සද්ධර්මය විකෘතිය කරමින් මේ බොරුවක් මේ කියන්නේ සූත්‍ර විනයට ගැලපෙන විදිහමය මයි ගලපෙන ආකා. ේ මේේ මයි, අපි දැම් මේේ කීව වචන කීපේකින්න්නේ. පිටිවෙලා පිරිමහා ගන්න වෙනවාන්නේේ හැබැයි. ඕක විස්තර කරකර ගල පැගල පත්ති ධර්මුවලට අරගෙන ඉක්නෙ එක සම්බන්ධතා අරගෙන මේ සූතයේ ගන්න සම්මාධය සූතය මේ සූතය ගන්න පහර සූතතියේ මේ සූතේ ගන්න සිසූපසු මේ චුල්ලකාම්මි බංග සූතයේ මේ බැක්ම ජාල සූතයේ මේ මහා සතිිපට්ටාන් සූතයෙන් ගන්න මේ පැනි බ්බාන සූතයෙන් ගන්න මේ බීජ සූතයෙන් ගන්න මේ කානා ඔහොහොම කියල ගලපල අරගෙන හැම්ම තැනකීම සූත දේශනා ගන්න පුළුව හැම තැනකිීම. අටදකට දිය තියෙනවානේ සූත දේශන අරගෙනකොම ගලපලා අභිධරමයට බා තබල එකන එක සම්බන්ධතාවී පෙන්නල දුන්නොත් ඒසාමින් වහන්සේ මොකක්ද කරන්නේ. උන්හන්සේ ඇත්තට මි පෙන්ුවොත් උන්හස මොකක්ද ගන්න තීරනේ. කවුරු හරි කනෙ ප පන්න නෑ කියලන කියන්නේ නැ ඒ කියන්නේ ගැලපෙන් නෑ කියලන්න කිය අපි ගලපල පෙන්වොත් උන්හස ගන්නා තියරණය මකක්ද. අපි ගලපල පෙන්න්නනවා. ගලපෙන විදිහත් පෙන්න්නනවා. අපි ගලපලා ගැලපෙන විදිහ පෙන්නලා ඒක තියෙන සම්බන්ධය පෙන්නලා උක්කෝ විස්තර කරාද්දි ඒ ස්වාමෙන්න් වහන්සේ මේ කරපු අමූලික ප්‍රකාසයට තුනරුවන්ඉදදී වැඩ වැටල සමාවාරගෙන නිවැරදි වෙනවා නම් හරි. අපි වෙන මොනවත් කියන්න. ජාතිය සමාවගන්න කියන්න හැ. අපි වෙන කිසිීම දෙයක්ක අන්සිවර වැරලා යන්න කියන්නහ. අපි උන්හන්සේට කියන්නේ මින් ඉදිරියට සී සද්ධර්ම විකෘතියකයනක නතර කරලා තියෙන විදිහර දේශනා කරන්න කියලා. උන්වහන්සේ පැවිදි කරපු ගුරු සාමින් වහන්සල වැරදී. ඒ ගුරුවරු තමන්ග සිස්සයින් අතියෙන් ධර්ම විකෘතියක් වෙනකට නවත්තන්න ඕන. උන්වහන්සේ නියෝජනයක නිකායේ මහනායක හාමුදුව වැරදී. උන්වහන්සේ නියෝජනයක නිකායේ අනිකෝ සහෝදරු සාමින්හසල වැරදී. උහසේලා මේ පිළිබඳව මේ විකෘතිය පෙන්නල මේකේ මහ විශාල හානියක් කරන්නේ ඔබහන්සේ අපාගාමී වෙනවා ඒවාගේම සමාධංකර වන හැමෝමත් අපාආගාමීවන මේක නවත් අන්න හාමුදුරුණ ඒ කියලා ඒ සාමීන් වහන්සේ නියෝචනයක නිකාය පාර්සවය මහනායක හිමියන් හෝ ඒ අදාළකන උන්වහන්සේගිත සම්බන්ධ කවුරු හෝ එක කියලා නවත් අන්නඕද නේද. අරශනස මේල ප්‍රශ්ට පම ඔබ න්න මේ? වහන්සේ කියන විදියට මේ නීවරණ පහට කලෙස් කියලා කියවන අධර්ම පිටක හටිය කෙස්ස එක් දස් පන්සයයක් පේරුකාන චන්දමලනාය එකක හමුදුරු දේශනා කරල තියනම පොතක් රචනා කරලා තියෙනවාකල වහන්සේ ඒ ගම කියන ර්ස්ටන්ග මාර්ගි් ගැලපෙන නැති නිසා බිධර්මා පිටකට බැහර කළ යුතුයි කියලා මේ මහ දර්මුණ ප්‍රකාශයක් විදිරිමක දැක්කි. මේසාහින්නන්ස ඒ ගැන පැහැදිි කිරීමක් ධර්මානකුල පහදල දෙනවනක් බොහොමත්ම පින්. මැ ල ්‍රශ්යක් ති ට ෙල මතක් කරන ිධර්ම ද හාදුර පො ෙ ක්දාස් පන්සිය කියන. කෙ එක් ා පන්යයක් ිදර ම හිත හ හ ර ේන එක්දාස් පන්සිියයක් තට අබිධර්මීටයනොට ෙලෙ එක්දාස් පන්සියක් ේන අරේෂ්ටයන්ක මාර්ගයට වෙල්ල සම්මවායා ක ක් ර . කුසල් කුල් ගැන කාාවන මෙම දුහ දෙෙන සූතක පැදිලගෙන මහ කෙලිස් කියන්නත් අකුසල් කියන්නේත් නිවරණ කියැනත් මිනිම කරු පහට කාමච්චන්ද ්‍යාද තින ෙ දච්ච කුක්ුච චි චා කියන පහ ෙල දුහසු පැදිලි පශකල තියෙන එතට නිර්ණ පහනන් කලෙස් වෙන්නේ අකුසල් වෙන්නේ තකට කොහොමද කෙලෙසක් දස් පන්ය කි දර්ම තිය ය කියල දැන ැටලුහුත් එනවා. එතකට දැන් එතැද දාන්නත් බෑවිධර්මි ඉති මේ අංග අටේ කොතනකවටත් අිධර්ම පිටකේ දානන්න බැරිනින ැපේෙන නැතන් සසදෙන්නේ නැත්තං බොද අපිරන්නවෙෙනන්නන් වාරයෙන්ම අභිධර්ම පිටකය බැහැර කරන්න වෙනවා මොකද ආරශ්්‍රාන්ක මාර්ගයට ගැලපෙනි නැතිහින්ද. ඒ ස්වාමින්න් වහන්සේ නම් අර්හත්තචය පුරුවගෙන ඉන්න ධර්මී පිළිපන කිසිම දෙයක් දන්න නැතිකෙනෙක් නේද. ඇත්තට මනුකම්පය කරන්න ඕ. එදැ න්හන්සේට සූත දේශනාවලද හම්බවෙලා නැද ආශ්‍රවාගෙන වචනය ඒකන් සිංහලින් ආශ්‍රවා නැත්තන් පාලියෙන් ආසවාකල් එතු ආශත්‍රව තර්මයෙන වචනය හම්බවෙලා ඇැද දන්න. උන්හසේ කෙස් කෙ තන්ෙන නීවරු ර්රපහ විතරද එකන් සූත දේශනා ඔන්නන් කීපයක් විතර බල්ලදී තැන ඉතරනී වනි ගැන කියවෙන. උන්හන්සේ කාමච්චාන්දයේ කියාදිීමම කාමච්චන්දය විස්තර කර ගන්න පුළුවන්ද. ාදයේ තිනමි උදච්චකුක්කුච චිචාවා විස්තරගන්න පුුවන් කළ බලන්නකු දැන් සියලම කෙළෙ ස්තරම කියන්න නීවර්ණ ධර්මයි ඇ අටිපූජනයම රේරුකානයේ චන්දියමල ෞරවනීය පින්වන්තනායක මහහිපාණන් වහන්සේ විසින් කෙලිස් ඉද්දහස් පන්සීය විදිහට ඒ රචනා කරලා තියෙන ඒ කරුණ මේ සම්බැරදී වගේ අදහසක් එහෙමක අද්දී. මොන තරන්නම් මේ ස්වාමින් හස ලපටි කෙනෙත. මෝඩෙද අඥඥාන කෙනෙක්ද. ඇතිපූජනය රේරුකාණයේ චන්දිවල නායක මහහිම්පාණන් වහන්සේ. අමුතු වියෙන් ෙලෙසෙත් දස් පන්සයක් ලිවේ නැහැ. සූත්‍ර විනය අභිධරම ඒවාගේ මටුවා ටකා පරිවාර ගන්තාදී මුළුමහාහත්‍රපිටික සාගරීම සැඩසරපු ඒ අතිපූජනය නායක මහහින්පාණන් වහන්සේ භාගිවතුන් වහන්සේ දේශනා කළ කාරණාම ඉක්තැන් කරල තමයි, කෙලෙ සිද්දහස් පන්සයක පොත තුළ අපිට උක්කොම එක තැනකින් දැනගන්න පුළුවන් විදි සකස් කළ දුන්නේ. මෙතනැතිමහිමියන්ගේ ඔයකානාවේදී කාමච්ඡන්දය කියල කියන්නේ පංචකාම සම්පත්කිරහිතිී නැලීමනි. එතකොට කාමච්ඡන්දය නැතිකදන ඒකාගතාවෙන්නේ. වි්‍යාපාදී කියන්නේ දියසී තරහවන. තරහව නැතිකරනලා ඇතිකරන ධර්මය ප්‍රීතියනෙ. තිනමිද්ධය උදචකුක්කච්ච විචිච්චා කියන ඊළඟ නීවයන ධර්මටිකක් නැතිකරමින් අපිට අනිකුත් චෛස්්‍යක ්‍යානාංගත් තුනනේ වර්තනය එකද ගන්න තියෙන්නේ. එතකොටමි තදංගපහානේ විස්කම්බන අපපහාන සමුචේදපහන විදිහට ඔය ටික අඩගෙන. අපි සූහාන් මාර්ගිහිතකටයන්ක සූහාන් මාර්ගිහිතයේදී අපිට විචිකිච්චාව සාමුලීම නැත්නසන්න පුළවා. ඊට පස්සේ අපි අමකු මේ සක්‍රදාගාමිෝ ලිම්පස්සේ අනාගාමිවලට අනාගාමීවලදී අපිට සම්පූර්ණය මොතන කාමරාග පටික දෙක නැති කළ දානවා. එවාගේම ඊළඟට අපීමේ අරහත් මාර්ගීතටයන්කු අරහත් මාර්ගෙහිතයේදී ඉතිරුණු අර ධර්මතා ටිකත් නැති කළදානවා. මෙතනදී ඇපින් අන්ත මහත්ම නීවන ධර්ම විතරද නැති කළේ. එතකොට අනිත් අරමතාවයු? දැ උන්වහන්සේ කියන විදිේ ද සංයෝජනත් පතිස්සේප කරන්න වෙනවාද. උන්වහන්ස කියන විදිට අනේ සූත දේශනා උක්කෝගම කියීවෙන කරු ටික පතිස් සේප කරන්න වෙනවාද. මෙතනත් ඒසාමන් වහන්සේ සම්පූණයෙන් පටලවා ගැනීමක් පටලවා ගෙන තියෙන්නේ මේ පට්ලවා ගැනීමකට වඩා මේන නොදන්නනාආකාම්මයි. මෙතන හුඟක්ම තියෙන මෝඩකාම. වන. ඒකෙන් ධර්මඥානයක් නැතිකම. අර අධිමානයක් හදාගෙන් තියනවාලන තමම් මහරාහතන් වහන්සේ කියීලා, ටිකදවසකින් ෝක සල්ලිකතාත් කපාගෙන අර හිමිකීර තියෙන වගේ ස්ථවිරකිල තියෙනවාගේ මහරහත් කල සීල් එක්කුත් හදාගෙන තියගනීවි. මේ විදිහටමිතනා තියන සම්පූර්ණ වරද්දා ගැනීමක් කෙලෙස් එක්දස් වන්සීය කියන පොත්ත තුල තියෙන කාන සියල්ලම යාකාරීම නිරවුල් පැහැදිලි උතුම්සේ සද්ධර්මය සියලුම කෙලේ ස්නීවර්ණ කියන වචනයට ඇතුල් කරන්න හදන මේස්වාමින් වහන්සේ මෝඩ අඥාන ධර්ම ඥානයයක් නැ. ඇ කිසිදු වැටහීමක් නැති හිස් තැනැත්ති පමණය එමශන් ගෞරුනි ශහින්නහස ශවිාහස කියන විදට අිධර්මය දේශනා කරලා නැක්්ද බුදුරජාණ වහන්සේ වගේ මේ අිධර්මය යමතනකම මෝලක බුද් දශනායක ප්‍රතික්ෂය පයනවාද උන්හසකි න විදිර මේ ූත්‍ර පිටක පිගත් අිර්ම. बැहर करරने धर में पිටට बहර कर සूत्र देශना पැहर करරන්න උ දිගन දිකටම वीडियो पටे तो මේ अभिධरම තුළ अभධरම में ගැන සැක තිකර ව සාාවට සහ බුදුරාන් වහසේ ගැන මේ බුදුराන් වහසේ मुसाාවක් प्र්‍රකාශ කवाගේ තै දवलත් में के බद सैनसा අපිට हीත देता උ से ේशනා ක න්නේ में ගන පැදිලකිරීමක් අවස ශයනසේ උබහන්සේර තරම පැහැදිි කරුද අත්ව වඋහසේගේ නොදැනීම කියලා ප්‍රතාත්තු දදික හිතන පුලසන්සම දැනගැෙන මිනිස්සුන් නොමගේ යවන්න මේදියට මේ බොරු ප්‍රකාශ කරනද මොකද ධර්මවබෝධයක් නැති කෙනාව මේ ප්‍රකාශවට හරගන්න ලේසි අපසාහින්ාසලවාගේ ද විියක්ත ධර්මදරශහින්නනසෙල මේ ගැන පැදිලි නොකරන්න අපශයින්න්නස මේ ගැන මේවිදියට තමයි බොහෝ දෙනා දරාගන්න ඒ ඒගැනත් සයිනාසකින්. ැරිිරගන්නවශේ නිසා ම ඩෝ පට බල යිහිනස්සර කිය ගෙන පහැදිකිරීමක් තවරත් බන්න කියලා ම හේතු දෙකක් නිසාම කියනවා බුදුන් වහන්සේ අභිධර්මය යක් දේශනා කරපු බවපට පිට කිසිම තැනක සාක්ෂයක් සාධකයක් පිළිගත හැකි තැනක් නෑ හැම පැත්තකීම අභිධර්මය මූලික දේශනාවන් එක් ප්‍රතිච්වපයනවා. අපි අිධර්මය පිට පිළිගත්තොත් සූත පිටකේ බැහර කරන්න වෙනවා පිටක ැ පිගත්වත් අබිධර්මේ හැ කරන්න වෙනවා. හැබැයි අභිධර්මය වගේ සූත පිටිකේ තියනෙ ආ මාර්ගයේ වැඩුවත් නිවන් දකින්න පුළුව එක ප්‍රායකෝ වඩපුය නිවන්දකවයි හැමෝදනාම දන්න. අභිතර මේ හැමවෙලාව මූලික දේශනායක ප්‍රතිසේප වෙනවාද කියලා උන්වහන්සික් ඇහුවත් උන්වහන්සේගේ මතේ හැමවෙලාවකම සූත දේශනාතයක ප්‍රතිසේ වෙනකර අපිට කියන්න තියන්නේ. ැ උන්වහන්සේ අභිධරමය සූත්‍ර දේශනායක ගත්තහාම ප්‍රතිස්සේ පෙනව කළ මත මතයක් කියනවානහම. නමුත් උන්වහන්සේ කියන කාරණා එකක්ව සූත දේශනාවල නෑ අපේ මහත්ම. මේ වජරබුද්ධි හිමියන් කියන ඇම හිමියන් විසින් ඔය කියන කාරණා සූත දේශනාවල නැහැ. උන්වහන්සේ විසින් හිතලුවක් මනස්ගාතයක් ඔය කියන්නේ. සැබැහැවට මැති ධර්මකානාවක් නෙමේ. එතකොට අභිධර්මය සූත දේශනා අතට පරස්පටකමක් නෙමේ ගහට පපුොත් අයි වගේ සම්බන්ධයක්ති එන්නේ හෙමට. සූත දේශනාවීම දිගුවයි අභිධර්මය වෙන්නේ. නැත්තැන් අභිධර්මයේ දිගුව සූත දේශනා නෙමේ. සූත දීශනාවීම බිදිගුව ඒ කියන්නේ නිවන් දකිනකම්ම යනේ සියලුම පරමාත ධර්ම විස්තරය අගසම්පූර්ණව ගැනන්නේ අපි ධර්ම දේශනාවලේ. ඉතින් මෙතන අභිතරමය සූත දේශනාය අතර තියන්නේෙ පුත්තුම බැඳීමක් ගහට පපුත්තයි වගේ හැබැයි සූත දේශනායි වජර බුද්ධි හිමියන්ගේ අදහසුයි අතර තියෙන්නේ හිතාගන්න බැරිතරන් දුරස්සකමක් හරියට තෙලුයි වතුළය වගේ. මිශ්‍රවෙන්නේ නැහැ වජිරබුද්ධි හිමියන්ගේ අදහ අනවාපී. සූත ටික අභිතරම උන්වහස පතිසේප කරනවානේ සූතවලටි ගියෝතින් අපිට පේන තෙලුයි වතුරය වගේ සම්බන්ධ නොවන මිශත්‍රණවනකමක් ඒ කියන්නේ උන්වහන්සේගේ අදහස භාගිවතුන් වහන්සේ දේශනා කරපු අදහස නෙමේ. භාගිවතුන් වහන්සේ යම් දේශනාවක් කළාද ඒ දේශනාව ප්‍රකීනක ඒ දේශනාවය ඒ ආර්ථීවර්ණ ක්‍රමය අපිට අටවාටිකාිඒ මේ ගන්තබලින් අපි ලබා ගන්නට ඕනේ. භාගවතුන් වහන්සේගේ ප්‍රකීනක ධර්ම දේශනාවේ ඒ ආර්ථවිගන ක්‍රමය, මැනවින්තයෙන් අටුවවා ටඒකාදිය. එඒතන්දි හරි අපූරුවට අභිධර්මයත්යක සියලු සම්බන්ධය පේන අබිධර්මය දන්නා අයටනං. සූත දේශනා තබිධර්මයත් අතර ගහට පොත්තයි වගේ සම්බන්ධය පේනවා. අභිධරමය නොදන්නා සූත්‍ර සියල්ල කියවල නැති අටුවාටීකාත් පරිහණය කළේ නැති තමන්ට හිතන හිත්න විදිහට අදහස් කළගන්න ගිය අයට නං මෙන්න මේ හිමියන්ට වගේ ඔය වගේ වැලදි අදහසෙනවා උන්වහන්සේට පේන මේක වැදි විදිහට. දැ සමහදා ඉන්නවානේ. එකවාණ පී නැතිකත්තියට පේන විදිහට එය උක්කොම තීරණයකාන මේකයි ඇත්ත කියලා හිතලා. මේ හාමුදුරුවන්ට ධර්මයේ නොපිවින්න පැති ගොඩත් තියෙනවනේ. උන්වහස දැන්ට දැකල තියෙන් ටික විතරක් ඇත්ත කියලා හිතනවා. හරියට ඒක උන්වහන්සේ අඳුරේ අතපත ගැහමක් වෙනවා. සත්්ධර්මය අඳුරමේ අතපතගාන්නේ මුලින්ම සැබෑ කල්්‍යානමිත ගුරු ඇසුරාකෙක්ක දර්ම වින හරියට ඉගෙන කියාගෙන එන්නට ඕන ගුරුර විසින් දරුවන්ට හිතන්න පුරුදු කරමින් කල්ුපනාකාරන පුරුදු කරමින් ඔොයාගෙන යන පුරුදු කරමින්, ගවසනය කරන්න පුරුදු කරමින්, තමන්ගේ ජීවිතයට ධර්මාබෝධිය ලබා ගත හැකි විදිහයට හික්මවමින් නිදහසත් ලබාදමින් හරිම අප උරුවට ඒ සීල සමාජි ප්‍රඥාදී ගමන් මගේ ඉදිරියට යන්න මග පෙන්වාවි මේ ස්වාමන්වාහස මුොලෙ දන් එකන ගන්නේ එකයි හොඳ ම ොම පැ බන් ොම ප. ෞුණනි සයිනස මේ සයිනාසිසින් පාස නදිලර මේ වහසේ විඩිය කල කියනවා මේඋහසේ රරුකානය චන්දීමල නාක සයිනන්සගේ ශිශ්‍යෙක් විදිටඋහස කියන දේ තමයි මේ ඒ වනාස හත් නොවී පොත්ලි්ව හින්ද මේ බුද්ධ වචනය නැද කියනකත් ඔබ වහන්සිගේ අහනක පති පොත් ේරුකාන් සයින්සේ රහතහන්සේ ක නොවන නිසා කල මේසා අයිනසේම කියනවා. ඒට අමතරව සයිනස බෑ මේ පොත්පත් පසෙ කාලෙක වහසේ බැහර කරලා දාලා පස භාවනාවටම වුණ මෙ වැඩක් නැති විස්්දේවල් ව උහසේ තේරුම් ගත්තා කියනෙ මේ උන්හසක පර්‍රලිපපුොත් උන්හස ප්‍රතික්ෂේප කරා කියනක තාක් මේ වඩියගද කියන අපිසයි. එකටත් පැහැදිල ුත්තරක් දලා මේ මේ බොහොම් බරපතල විදිර දැනද මක දරේරුන් සයිහන්සක පොත්පත් ගිහි පැවිදිී බොහෝ දෙ ඉතාම වැඩි වශය පරිශීල්ය කරන දෙයක් මේක මංහිතන්නේ. මේ විඩියකට ඔ වහන්සි පිර දිය යුතුමයි කියලා මේ සාහිනා සිලෙන් ඒ ගැන පහදිි කරගන්න මම කැමති රරුකාය හාමුදුර ලංකාව හිට ඇත් පොත්ලියන් පටන්ගට ත් ගත්ත කෙන මයි කියන්නේ මේ බද්ධජයන්තය වෙන නියා දන්දේ ගන ගත්ත දේ කටාඩකර ද දන්න සිංහලින් පොත්තුරලිවූ පොත් මලාාවක්ක ඇලූවා පතනෙක් දස් නමස හතලස් ගනම් දර්ශකය අන්තිම ඉඳලා පනස් පාහාවෙන කංමල පොත්ිකටීරට යොට. ෙරකාණ හම්දුරන්ගව ඇස අවරු පහපිත රති. හැබැයිති ය ලිවේ අහත්වලා නවේ පොත්තිිකලවේ අයගෙන ත්ත සම්ප්‍රදාතරවාද බෞද්ධ සම්ප්‍රදාය තුල න පොත්පත්තික කට පාඩන් කරග හිට ඒකමයාලිව. ද වර්තමානය පිරිිසක් කල්ලන් ඉන්නවා මේ පරම පූජයේ රුකාාන චන්දීවල හාමුදුරුවීම ලි්වා යා ිධර්මයවීම ලිවවා ත්‍රිපිට කෙලිව අබිධර්මය බැර කරන වගේ නොයකුත් කතන්දර කියනවාද ම මේ කතන්දර ක කියනකො. තකතියාගන් ම කිව ේරුකාණ චන්දීවල හාමුදුරු මගේ ුරුවරෙක් ම ගොඩක්දේවල්ල තුමාගේ ගෙනනගත්තා විධර්මිෙන ගත්ත සිතුමාමින් තම කොහොම වනත් ෙරුකාණ චන්දමල හාමුදුරුව අවු හලස් දනන්වන අගබාගේ පනස්කරන් වෙනකොට ඔය බුද්ධජන්තය සංවත්වරේ මේ අර්ශය පදනම් කරගෙන ලියකු පොත්සියාල් ලියන කොට ෙරුකානයේ චන්දවල් හාමුදුරු පෘතාක්ජන්න භිචෝක්. සාම්ප්‍රදායික, තෙරවාද මේ කියන සම්ප්‍රදායතුළට භික්ෂණහන්ස කෙනෙ. එතකොට ඒ වගේම චට්ට මහා සංගානාට ස භාගච්ච මහාසිතේරනෝ නාරද ජෙතවල නාාර්දගේ එකොට එහිට පනනි කුත්තවයි භික්ෂුණ හන්සලා ඒගොල්ලොතුයි සම්ප්‍රදායතුළ යි පොත් කට පාඩන් කරපු අය. ඇබැයි මේ එක්කෙනෙක්වත් නිමන් දැක ත්‍රපිටක නෙවී දැ නිකකාාය චන්දිමල හාමුුරේ වලිවට පස කාල පවනනාකට ද පටන භාවනාව සදර සති පට්ටානය වඩලා ඇහු එතුමායි යම් කිසි සත්වකට පැමිණිය. එතට මමකිීප බුරුම මෙහිටපු මහන්සසි වැනි තෙරවරු ඉගොල්ලොක් කොලාම පොත් ඇත්තකතිී ලගිල්ලා ආචාරුරු හමවෙලා වලගාතව ඒයායගේ උපදෙස්මත පහාවනා කරලා නිවන් දැකපු ය එතක එකගො ොට ැ ගු නිියන්තකට පස කවදක් තතිිටකයක් ගැන විධර්මයක් ගැන අටවාටික ගැන කතා කරීම ඉගලුති කරන ගලු පේ භාව කරන්න භාවනා කර සති පට්ටාන සති පට්ටානි වර ආනාපාන සතියවට දිහන ාන්න කිව මිසාක් දක්වත් පොත් කියවන්ඩ පාඩන් කරන්න විධර්මිගෙන ගණඩ ිපිටක ගෙන ගණඩ අටුවාටිකක් සහිතගෙන ගන්න එම කිවෙන්නගන්ත මහත්ම ඇති පූජනය ඒරුකාණයේ චන්දමද නායක මහහි පාණන් වහන්සේ කියයන්නේ අපිට පූජනීය වස්තුවක්නය එහ මඟ. මෑතපාගයේ බොහෝදිනාට ධර්මමාර්ගයේ විවෘත්ධ කරල තුන්නේ අති පූජනීයම ඒ පරම්පූජනීය අපට නම කියන අවස හිරුකාණයේ චන්දි වනනායක මහිපාණන් වහන්සේ. උණහන්සේ මොනතරන්නම් කැපවීම් සමුදායක් ඒවෙනුවීම දරුවාදකේලා අපිට ඒ පොත්්පත් දිහාාපාලනකොට දනගන්න පුළුවවා. මුළුමහා සූත්‍ර විනේ අභිධර්ම අටුවා ටීකා පරිවාරගන්ත මහා සාගරයක් බඳු මුළු මහත් ධර්ම දේශනා සියල් ලගේම හැසිරලා තියෙනවා. පුතුම කැපතිරින් සමුදායක් සිද්ධ කරලා තියෙනවා. එතනද අපේ රේඩුකානයේ චන්දීමල ගෞරවනීය පරම්පූජනීය නායක මහහිම්පාණන් වහන්සේ ගැනමී වචරපුුද්ධිහිමියන් කියනකපුටම එයාමයා කියල කතා කලා න එහමයි. දෙන් අද මාව පැවිදිදිවයට පත්කරපු මගේ ගුරුදියෝත්තමයාණන් වහන්සෙනමක් මේ ළඟ වඩිනව මම ඈත දැක්කොත්. මට පුළුවන්ත මෙහ වාඩිකල ඉන්න. අපේ පින්හත් වජර මහත්මාට උගලපු පින්ම්බර ගුරුතුමික් හෝ පින්බර ගුරුතුමිය අ ඈතින් ළඟට එන දකිද. ඔපතුමාට පුළ ොහ වාඩික න්න. ඔබතුමා අදටත් ඔබතුමාගේ ගුරුවරුන්ට ඒ ගුරතුමීන්ට අපිත් අපේ ගුරුදේවයන් වහන්සේලාට එයාමයා කියල කතා කරනවද. ගුරුවරයක් නං අපි ගුරුවරුන්ට හදවතිම ගරු කරනවනේ. අදපි අමක් දන්නවානැන් දැනගත්ත. ඒ අපිට අගුරු කරෝපු ඒ පින්බර ගුරු දේවත්මයාණන් වහන්සේලා නිසානේද. ඉතින් මේ ස්වාමෙන් වහසේනවානේ. ස්වාමීන්හසේ ගුරුවරයෙක්ක ල අපි පරම්පූජනය අති පූජන රේඩුකාන් චන්දයම ගෞරුවනේ නායක නහම්පාණන් වහන්සේ. එහෙම ගුරුවරයක් කියල කියනවා නම් ඒ ගුරුභක්තියක්වත් හදවතය අපිට පේනවාද හැබැයි ගුරුවරේගේ සිස්සේ දුල තියෙන්න ඕන දැනුමනන්න නෑනෙ චන්දමල නායක නාහයම්පාණන් වහන්සේ විසින් ඒපුොත්්පත්තල ්‍රිපිට කාටුවා ටීකාවලින් අරගෙන මේ එක්තැන්කල් ල තියෙන දහම් කවුණනු එකක්වත් මේ වජිර බුද්ධිහිමියන් පිළිගන්න බවක් පෙනවාද ඒකම දහම් කවනක්වත් පිළිගන්න නැහැ. එතකොට අපිට ද මේ හිමියන් කියන විදිහට පරම්පූජනී නිරුකාණයේ චන්දීමලනායක නාහිම්පාණන් වහන්සේ රහත් නොවී පොත්ලිව්ව හින්දා. ඒක බුද්ධ වචනයක් වෙන්න නෑ කළ කියනවන්නේ. එතකොට බුද්ධ වචනයක් වෙන්න නාම් රහත් වෙන්න මෝනද. මේ කියන විදිට රහත් වනාට පස්සෙද ධර්මය කියන්න පුළුවන් වෙන්නේ ඒක ධර්මවිනි්‍යානු කූල සම්පූණ ොරුවක්නේ. කොහමද රහත් වනා කළ ධර්මාබෝධය ලැබෙන්නේ. රහත් වනාකෙළ සර්වක්තා ඥානයේ හම්බවෙනවාද ශ්‍රාවකයෙක් කොහොමට ශාස්තෘූන් වහන්සේ වෙන්නේ. දෙන් රහත් වනාකළ හිතන්නකු යම්තාකාලයා පාරමිතා දියුණු කරගෙන පැහත් වනා කියලා. එ රහත් ප්‍රච කෙන අග්‍රස්සාාවකයන් වහන්සේල්ලා වගේ ඒකාසංගල් කල්පලක්ෂයා පාරමිතා පුරු ලද. දවා සංග කල්පලක්ෂයා පාරමිතා පුළලදට පසේ බුදුරජාණන් වහන්සේලා වගේ. එතකොටට මේ සාරාස්සංක කල්ප ලක්ෂයකෝ අස්ථාසංක සෝසාසන්ක කල්පලක්ෂයා පාරමිතා පුල්ලද අපිියල තරා බදුරජාණන් වහන්සේලා වගේ. එෙම නෑ මෙතනදී දැන් උන්හන්සේ කියනෙ විදිට දැන් රහතන් වහන්සේ නමගේම බණ අහන්න ෝන වගේ කතාවක්න මේ කියන්නේ. රහතන් වහන්සේ නමගේ මොනවාහන්නද බුදුරජාණන් වහන්ස දේශනා කර මාර්ගය ගිහි ල කෙනෙක් මක පල්ල බන්නේ ඒකනා කොහොම දහම දේශනා කරන්නේ ුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මීන දැනගන්න වෙන්නේ. ඒක රහතන් වහන්සේ නමගගේම දැනගන්න ඕන පුත්පත්තලින් හරි දන ගඩ ඕන. නැ වර්තමානයේද පපුත්්පත්තලින් ීමේ හොඟක්කයි දැනගෙන යෙන්නේ. එතකොටට පුත්පත්තලින් හරි ඒවාගේ ගුරුදේවයන් වහන්සේලාගෙන් හරි ඒ අම්විදිියකට භාගිවතුන් වහස දේශනා කරපු ධර්මීමය දැනගන්නට ඕන. මේ ස්වාමෙන්න් වහන්සේ කියනවානේ පසුකාලයේදී. අතිපූජනයේ රේරුකාන චන්දයමල නායක නාහිම්පාණන් වහන්සේ අනිකුස්සාමන් වහන්සේලා තමල්ලියපු පොත් බැහැර කලා සටිපට්ාආනියතියෝමිල භාවනා කලා කියලා මොනපුොරුවත්. කොහිත පරම්පූජනයේඒ පින්වර නායක නාහිම්පාණන් වහන්සට සටහන් කලා තියන්නේ කියලා තියන්නේ මම ලිවපොත් පිළිගන්න පා මත් ලිවට ඒ එකකාල් දන්න ඔන්න මං ඔක්කොම අයින් කලා දැම්ම මේ භාවනා කලා මේක මේට අන්නෙක ිෙම කියවපුතන. ඒ සම්පූර් අමූලික බොරුවක්නේ. ඒහර තමන්ව වන්දනා කරගෙන තමන්ට අලුගාමික පිරිසක් හදාගන්න ධර්මය ගැන කිසිම විශවාසයක් නැති අර්හත්්‍යචියය හොරින් අරගෙන පිරවගෙන ඉන්න. සොරුන් කියන ප්‍රකාශයක්. මේ ධර්මඥානයේ පොඩ්ඩක් අත් නැතිකමට කියන ප්‍රකාසයක්මයි. එහෙම නැත්තන් පරම්පූජනයේ ඒ පින්වාදසාමීන් වහන්සේලා ධර්මවිනයෙන් බැහැර වුණේ නැහැ. ධර්මවිනය පුත්්පත් ඇලිව්වා. ලෝකයාටඒ බොහෝ කාලයක් පවතින විදිහට සුරස්සිත කරලා දුන්න. ඒවා පිළි පැද්දා. පිළිපදිමින් මඟපල්ලා මේ සසරින් ඉගොඩි වෙන්නට අවස්්‍ය කරන කටයුතුකාන සිදුකරගත්තා. තමන් වහන්සේලා ඒ දැනයි ඉගෙනගෙන ලෝකයාට දා ආදකරපු වටිනාධර්මයේ පිළිපදමින් සසඳින් ඉගොඩ වෙන්නට අවස්්‍ය කටයුත්ක සිද්ධ කර ගත්තා මේ භාගිවතුන් වහන්සේ ගැන සැකේ ඇතිකරෝමින් ධර්මරත්නය සංගරත්ය ගැන සැකේ ඇතිකරෝමින් ධර්මයේ පැවැත්මනෙ ඇති කරල දාලා තමන්ගේ පැවැත්මක් හදාගන්න තමන්ගේ නම පවතින්න කියලා ඒ පැවැත්මක් හදාගන්න හදන අසාර්ථක උත්සාහයක් මේ වගේ දේවල්වලට කිසි සේත්ම හසුවෙන්න්නට හොඳ නෑ. ඒම බොහම පැහැතුලිය උ වහන්සගේ පිල්තුර ගෞරම සරාස මේ වනාන්සේ ප්‍රකාශක විර මේ තවත් ෙඩි කම වාස ඉදිරිපත් කරන්න. චෛ්‍රක පනස් දෙක් කිව්වට මෙ පංචුපල උපාදානස්කන්දය ගැන කතාකරදද. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය කියන කොටස් පහගෙන විතරයි කතා කරන්න කියල උන්හන්ස කිය කියනවාඒ ප්‍රකාශයේ වැරදිල කියෙක උපහ නිවැරදිීට වැරදිත කියෙනෙක සංඥශක පහ ගන්න කමතිශා. ඕපං අන්තමහත්ම පස්ස වේත්නා සඥාචේත්නා මර්සකාරය කියන කවුණු ගැන විතරයි. පංචි උපාදා නස්කන්දී ගැන කතාකර දී කතා කරන්නෙකළ උන්වහන්ස කිව්වති. තැමයි කියනවා. සීලම ගිහි පැවිදි පින්වතුවන්ට ඒසාමන් වහසේගේ ඉගෙන ගන්න දෙයක් නැහැකිලතම අපිට කියන්න තියහෙම. ගිහි පැවිදි පින්වතුන්ට තියෙන දැන් උන්වහන්සේ ලඟට කිය උන්වහන්සේ උගන්න එක. මොකද උන්වහන්සේගේ ඉගෙන ගන්න දෙයක් කාටවත් නැහ. ඇමෝටම තියෙන්නේෙ උන්වහන්සේට ධර්මවිනේ කිරල් දෙෙනය එක. මකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මවිනය වගේ.බස්වාමීන් වහන්සේ හිතළුවක් මනස්ගාතයක් අරගෙන ඉන්නවනේ. ඕක වැෑද ස්වාමීන් වහන්සේ පසවිීනා සංඥාචයත්නා මනසිකාර කියන කවුණු අතරි පින්හස් ස්සාමීින් වහන්සේ. ඔතන වීතනාස්කන්දය සංඥාස්කන්දය කියන කාරණ දෙකත් අරගෙන ඉතුරු පස්සමංසිකාරකෙන් චෛසිකත් එක චේතනාවත් තියෙනවානේ ඉතින්දිම චේතනාව කියන වචන එනකොටම නොකියවුණු ඉතිරි චෛන්සිකතිකත් ගන්න ඕන නැත්තම් චෛල්සික පනස් දෙකම කොහම ඔතුන්දි දේස්නාගරකර ඉන්නේ. චේතනාව කියන වචනය කියන කොටම හිතාත් හිතේ චෛල්සික ධර්මත් ඒඒ කටයුතුල යුදවාන බලවස් සක්තිය චේතනාාවවෙන්න එතු නොකියුණු චෛතසිකත් ඒ කටයුතුවල යොදවාලන පදහන කානාව හින්ද. සිත රජනන් සිතේ ප්‍රධාන සෙම්පතියා චීතනා වගේ තියෙන් හින්ද. භාගවතුන් හස චීතනාව කියනෙකට හුළුවල අරගෙන තියෙන්නේ. ඉතින් ඒවාගේ සර්ල දෙයක්වත් මේසාමන් වහන්සේට තීරෙන්න්නේය කියනකෙන් පේන්නේ මහරහතන් වහන්සේකෙන් නම හොඩින් අරගන්න උන්වහන්සේ ජනප්‍යත්ය හදාගන්න ඕනහින්ද ඒනව පාවිච්ච කලාට ගිහි පැවිදිි ඔක්කෝම එකතුවෙල උන්හසේට කියල දෙන්න ඕන ඔබහන්සේක මිත්‍ය අදෘස්ටය ගලවගන්න ඔබහන් සසරණය පව් අවිච උපදීී අනේ හාමුදුවන යෝකෙන් ඉදල මෙන්න මේදී දැනගන්න ධර්මේ විකෘතියකරන්න ඔබහන්සේට ඕන්නන් අපි ධනමානඇත්තන් ධනමාද දෙන්න න්හි තැනඇත්න උන්හි තැන් එන්න උබහන්සේ ධර්මහි නාමෙන් අහත් දජයේ දරාගෙන ගිහි පැවිති පිේස නොම ගවන්න එපහ මුදෙන් දාාපියයෝජන විනුවීන්කළ උන්වහන්සේට ඒ කවුණු පැහැදිී කළදිල හරිමාර්රදී කියලා දෙන්නවන උබහන්ේ අද පැහැදිි කර දී පවිදියට සහසේ මේදැ වජර බුද්ධි මහරහතන්නසේ කියාගන්න උන්වහන්සේ ත් එ සමාජ දාලා YouTube ප්‍රතරූපගයක් බාට සයිනස බොහෝ වේලාවක් අපිත්ක් සමසාගච්ඡා කරල මේක ධර්මාණ ශාසනාවක් දියට ජනතාවට පැහැදිලි කරලා අප සයින්ස බොම ධර්මාන කොල ඉදට පැහැදිලි කළද ගැන බොහොමත්ම පුුණඥා ෝදන සිදුර ගාම සහිනි අවසාන ප්‍රශ්නමේ උන්හන්සම මේ ප්‍රකාශරන මේ වඩ එකත් බල අපි සයිනසේ ප්‍රශ්නයට යොමුීම සිද්්‍යත පෙදා බලනෝ. සෛතසික බෙද පෙදා බලනො. දකොට රූප පෙත පෙදා බලනො. මෙහිම එකක් ව දු හාමුදුරු කොතනපත් ඒම නිවන් මගේත් නෑ. චෛතිසික පෙතන පනස් දෙකක්කිබට පංචුපාදානස් කන්දය ගැන කතා කරනකොට පස්සවේදෙන සංඥාචේතන මනසි කාරකල පයි දියෙන්නේ. ඇ ඒකත් වැඩක් මේ භාව කරද පිතන්ට යන්න ත් ඒකත් බෙදන්ට යන්න වස්සන වේදනා මේ සංඥාාව මේ චීතන ඒබිදඩ ගන්න. ඇතිවීම නැතිවීම දකින්න හැම ඊලඟට ඒක සමහරය ඉහිල්ලා. ගුදුතුමාරය උගන්න අදී ඒක තුළ මේ ගන ගත්ත දෙ ගල පන්්ඩය මෙතල චිත්කීක් තේවද චෛතසක කියීයද ෝම මේ එක විතක්ව මේ විා රිගෙන ගත්තේම ය ය එකක්වත් එත දාළ ුණේන. ඒවගේ මේ විවජ්්‍යවාදී ඇවිල්ලම අිධර්මය මේ ත්‍රිපිටක ගෙනල්ල මේ ෝකහිට රංන්කාමි ිගෙනන කිසිප්තාපසක කාටවත් නිවන්දකින්න බැරුවෝගේ සයිනසේකන විියට මේ ටිටකයිෙන් වැඩක් කලා නෑකිර තුමයි සයින්සුන් වහස කියන්නේ ඒ ගැ වහන්සකින් පැදිලි කරගන්න කැමති. ඕනෙිින් මන්තම හත්ම. ිට කියන්නේ බුද්චන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රවිණය අභිධර්මයක කියන උතුම්මූ බුත වචනය. බුද් වචනය ලංකාවට වඩමවාගෙන විත් ලක්වැසියන්ටත් ලෝකයේ පුරාම වඩමවාගෙනගේ ලෝවැසියන්ටත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දේශනා කරන්න නැතුව. කොහොමද ධර්මය පිරිපතින්නේ. උන්හස කියනෙ විදිහට ත්‍රිපිටක බැහැර කරන්න නොවන්නම්. උන්වහන්සේ කියන්න මොනවද. උන්වහස තිිපිටක බැහැර කරන්න ඕන කිය කතා කරමින් උන්හසේ සූතකෙන කතා කරන්න කොහොමද. එතුකට උන්වහන්සේගේ මනස්ගාතයක්න මනෝ විකාරයක් නේ. ඒ කියන්නේ තමන් හැමෝගීම ලොක්ක ජගත බලවතා මේ තමන් කියන විදිහට කටයුතුකා උක්කෝමගේ අනුගාමික පිරිසක්ෙන් ඕනමගේ කතාවක් නොව කියන්නේ හි පචස්කන්දයක් ඔය ඇවිදින අ සූචිමල්ලක් ඔය ඇවිදින සත්තුවත්තාක්කොය ඇවිදින මේ අසූචිකොඩක් වගේ තියන ඒ හිස්කයක් සරන්න කියලා මොනව කරන්නද. එනිසා තොනරුවන් සාරණය ඕනි ත්‍රිපිටක බුද්ධ වචනය ලෝට විවට කරන්න පුළුවන් වෙන්නේ ලෝතුරා භාගවත් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. මේ කියීන විදර උන්වහස නොකයා කියන්න උන්වහසික වචනය බුද්ධ වචනය වගේනේ. තු උන්වහන්සට බුදු හාමුදුුව කියලද කියන්නෙ වෙන්නේ. දැ මරහතන් වහන්සේ කීලා තියනෙ කීසිරහය තවටික්කාලයක් ැන සීල්ලහම කපාගෙන ඔක්කෝම කරල්ල. ඊට පහස්සේ තවටික් අය සම්මා සම්බුද්ධ මහරාතන් වහන්සිකේ උදදා ගනිකව කොහවත් නැට දෙයක් එක. එහෙහි වඩ බෑන. අමුතු නිර්මාණයක්. දැ මේ තියන අමුතු නිර්මාණයක්නෙ. තනැතින් සම්පූර්ණයෙන් බොරුවක් එයට සම්පූර්ණයම උන්වහන්සේ පැවිදි කළ ආචාර පරම්පරාවී ගුරුරු සහ තහමත් වර්තමානය උන්වහන්සේ ශාසනය තුළ හඳවගෙන ඉන්න ඒ මහනායක හිමියන්සායි නිකාය පාර්සව හිමුරුන් වගකව යුතුයි. සම්පූර්ණයෙන්ම ඒ මහනායක හිමියන් සහ ඒ නිකාය පාර්සවයි ඒ සියලුවක් වේතු ඒ ස්වාමින් වහන්සේලා වක්්‍ය වයුතුයි ශාසනයට මේ හිමියන් කරනම අපරාධී වෙනුවෙන්. ඉහඳ වන්න බැයි සාමන් වහන්සේලාට ගෞරනි සයිාන්සට පුඥා මෝදන සිදුකර සිටිනවා සයිාන්ස අදත් අධර්මකාරණ බොහෝමයකට ධර්මයෙන් නිසි පිළිතුරු ලබාදී ජනතා සුවපත් කරන්නට සද්ධර්මයෙන් පෝෂණය කරන්න දායක වුණාට පු්ඥාන්ත සසාමන්ාන්සට ඥාන් ෝදනා කර සිටිනවා මේ උහන්ස හැදු වැඩු දෙම ඔපියන්ටත් ගුරෝරු ගුරුවර උපද්‍යයන් වහන්සේලාටත් හන්ේ වැ යතිරුවනක් සබුද්ධ ශාසනයට දායාදකරීපපිය හේතුවින් සයින්හන්සට පින්වත්චර හත්ම මිනිපුර අමාශාන්ති සදහම් අන්ඩපය තවත් වැඩසටහනක් සමගින් තුර්මතු විධාරණය කරනවස් තවත් වැඩසටහනක් මෙරෙසින් නිමා කලා තවත් දිනකින් ඔහ මට බලක්කෘත්වන් අදමශේ සමගන්න තෙරවන්සරණයි.